හොඳයි හමනම් අපි මේ වෙලාවෙේ ඉඳලා මේ දවස්කිීපයම තියනෙන ප්‍රශ්න තාකච්චා කරන්න බලාපොත්වයවා මේ ප්‍රශ්නෝල ඇතනම ඉදිරි පපච්චරණ්ඩ ෝනනි තමන්ගේ පුහුණු කරපු භහාවනාව සම්බන්ධ මනොහරි ප්‍රායු ගැටලුවක් විය යුතුයි අනික අයට නැත්න වැදගච්ච මක් නැතුව ඇනවා දැමිහෙන් ප්‍රශ් ටිකක් ලියලා තියෙනවා ඒ මුල්ම ප්‍රශ්නි මං කියයෝවන්න කලත් තිස්සේ සක්මම් භාවනා ප්‍රගුණ කරමි ධර්ම දේශනා ශ්‍රමණය කරන විට කෙටිකාලයක නිදිමත ඇතිවේ. ධර්මය සමනය කළ හැක්කේ වෙනත් වැඩක නිරති වී හෝ සකුමන් කරමින් පමණි. මෙසේ වන්නේ නීවරණ ධර්ම වැඩිවීම නිසාද කරුණ කර පහදා දෙන්න. එක තමයි අහන ප්‍රශ්නය එතට දැන් සාමාන්‍යයෙන් කලක් භවනේ මුලිම භාවනා කරපු හැටි අය මතක් කරගණ්ඩ ඕනේ එතන මුලිම භාවනා කරන කාලේ ඔය කයින් අපිදැන් කියන ධාතුසවරූහෝ ඉස්මතු වෙනවා ඒකෙන් ධාත සවරූප කියන්නේ වෙනදසල්මන්ට ජීවිතයේ දකිට නැතිවෙන විදිහේ උණුසුම් සීතල කම්පන චංචල වගේ දේවල්. යැ මෙන්නමවා ලැබෙන්ඩ පෙර අලුතෙම කෙ භාවනකර තර උපදෙස් මලාවෙත්වන ඕන තියනවා අලුත්තෙමය සක්ම භාවනාවඩට පුල අනික් භාවනාවටක්මේ ොහොදයි සකම භාවනාවන අලුතෙෙන්ම කරනකොට නිදි මත හැදෙනකම් කරන්න කියලා. ඒ එන්නේ එක දේරුම්ගත් ඒග භාවනා හරියට හොඳට උත්සාහයෙන් දීල තියෙන උපදේශ අනුව කවරහරි කෙනෙක් අලුතෙෙන්ම වහවනාකරොත් හරියට කිරීමෙන් ලැබෙන එක ප්‍රතිඵලයම් මොනවාද. නිදිමත ගතිී. එක හැබැයි භාවනාවේ මුල අවස්ථාව. දැන් එවැනි අයට ඒ කොලේ හරි කොහොමහාරි දෙෙන උපතිසම ගත්ද. ඒ නිදිමත ගණන්ගන්න නැතුව නිදිමත පිළිගන්න නැතුව නැවත සකුමනම කරන්න. ගහක්ම දිමත ගතයේ වැඩිනං එක තැන හිටගෙන ඉඳලා නැවත කරන්න. ඉන්ඳ ගණ්ඩ මූ ොහෝදන්න ඒවට අරසාමාන්‍ය ජීවිතයේ නිදිමත අරෝ ගණ්ඩ කරන දේවල් කරන්න එපා එම ගැරීම අවශ්‍යනෑ නිකම්ම ටිකකල භානා නොර්ත්‍ය ප ැටිය ඒකාලෙදී නිදිමත නැතුවයි. එවනම් ඒ මුල්මි මුලින් මෙන නිදිමතවරූපය භාවනාවෙන්ම පැන නැගිච්චි නිදිමත. ැ ඒ දැන් එහෙම ඔබොලන්ට උනත් ඒ සමහර පරණයට මටකත් නැතුව ඇති මෙමයා ලියනකොටත් ඒකාමතක ඇදි දැන්. එහෙම භාවනා මුල්ගාලි කරනකොට අර නිජමතගතිය ඇවිදිල්ලා ඒකට තියන උපදෙසනම් ගණන් ගන්නතුව කිරීම තුළ ඉගාවට උදාවෙන්න්න තත්වම්කත්. මේ හැම දෙනාටම පොදයි නොව තේරුම්ගත්ත ප්‍රමාණය පොදුවෙන්නේඒග කාටහරක ඇැි කරලාදගරම් තේරුමත් යේඩක් පුළුවන් එහ එම නැතුවති එෙන්ඩක් පුළුව. නමුත් අර නිලිමත ඉක්මෝය ඇමක් කරනවා ඇති. ඊට පස්සේ තමයි ඔය කයේ ධාතුගුණ ඉස්මතු ව එනවනම් ඉස්මතුවෙන්. ඔය භහාවනාවේ විටම ඔය විදියේ දරුපයක් තියෙනවා. එනම් කාටහරි දැ ඔය භාවනා කරලා උණුසුම් සීතල කම්පන ජන්තර වගේ දේවල් හිරිගති වගේ දේවල් ශරරෙන් දැනෙන ඒ දේවල් මුලින් ලැබුණේ මොනවා ඉක්මෝලල් නිදිමත ඉක්මෝල් තෙ දැන් නිදි මත කියන එක ධර්මානකූලෝ නිදි මත කියන එක තීනමිද්දේකට පාලීින් කියනවා. ධර්මාණුකුලෝ නිදිමත කියන එක කුසලය දකුසලයත් දැන් අකුසල් පාක්ෂික ධම්ම අදද තියන මින් දේ කියන්නේ කුසල් පාක්ෂිකයත්ද අකුසල් පාක්ෂික එකැන් එහ නිදිමත්ත කියන එක අකුසලයක් නින්ද අකුසලයක් නෙමේ නින්ද කියනගේ කුසල් අකුසල් භාවයකින් තොරොත් ඇවක්තාව නිදී මත්ත අකසලයා එතකොට ඒ අකුසලය හ බැයි අට පස් පව් වගේ සතරාපායේ උපත්තිය ලබා දෙන්න තරම් ප්‍රබල අකුසලය අනෙමි නමුත් අකුසලයා දැන් උදේ ගියා දුන්නේ මොකක්ද භාවනාවකින් කරන්න උත්සාහගන්න මොකදද කරන්න ගැන්න භාවනාවේ තේරුම්කද අකුසලේයට අකුසලය විනාස කරන එහෙන දැන් ඕනම් භාවවනාවත් දියුණු කරන්න නම් තියන ිදය තිබිලා වහානාවක් පවතිීන්න පුළුවන්ද. බෑ එහනම් ඔයගොල්ලෝ කරනව භාවනාවද තිීන මිද්දය ඉක්මෙව් අම තමයි අර ධාතගුණ ඉස්මතුවෙන්නේ. හැබැයි එතෙන්දි වැරදි තීන්දු ගන්න බෑ කවරුවන් එදකොට එවැනි ධාතුගුණ ඉස්මතු වෙච්චිෙනකොට තිීනමිද්දය හැමදාටම අහක් වෙනවද නෑ. එක වැරදි එක තයනමිද්දය කියන එක භාවනාවෙන් එතින්දී හක් වුණා නමුත් වෙන වැඩක් කරන්න ගියාම ආයන්න පුළුවන්. එතකට භාවනාවෙන් තීනමිදී ඉක්මේවා එන සක්මනයේදී කවදාවත් තිීනමිද්දේන්ට බෑ තෙරවානි සක්මනයේදී තියනමිද්දයෙන්ට බෑහෙන දැ මෙයා කියන්නේ කොහොමද දැ මෙයා කිය නොවා ප්‍රශ්නය මෙහෙමයි මම සක්මම් භාවනාව කලක්තිස්සේ සක්මන් භාවනා ප්‍රබුණ කරමී ධර්මදේශනා ත්‍රණ ගන්න විට කෙටිකාලයගෙන් නිදිමත ඇතිබේ. දැම් මෙයා වලන්න ඕනේ ඉස්සර එහෙම තිබුණද. බණහනකොටඒවගේ නිදිමතත් තිබුණත්ද. බණහනකොට නිදිමත තියෙන්ට පුළුවන් ගරක් නිදිමත එන්ඩත් පුළුව. මේ වගේ ආසාමාන්‍ය විදිහට නිදිමට ආවාද කියලා යාත ඉන්දු කරන්න ඕන යා බලන්න්න ෝන නිස්්සරම තිවිච්චි කක්ද මේ නැති ගක්ද ද. අ නැත්තන් සක්මන් කරන්නකොට මේ නිතිමත එනවා. වෙන වැඩක් කරන්න ගියත් නිදිමත එනවා. නිතිමත එන්න වැඩියෙන් හැ බැයි කය නිශ්චලව කරන ඕනම තැන. එය වැඩක් කරන්න ඉඳගෙන වැඩක් කරන්න ගියත් නිකං හිසල කල්පනා කරන්න දේවල් කරන්න ම්ඹ. මත ඉක්මනින් ය මේ කියන තැනදී මෙතන සත්්‍ය ලෙස නිදි මතක් නෙවේති නේ අතීත නිදි මත කියන අකුසලයේ වීපාකය විපාකයට අපිට පාලනය කරන්න බෑ විපාක ඒ මේක දීතේ නොම්ගද මේ නිදි මතයෙන්නේ දැන් සත්්‍ය ලෙස නිදිමතක් නෑ නමුත් තමම් දන්න ඇතුව ශරීරය අය නිශ්චර වෙච්චි හැම තැනම නිදිමත ප පවත්ත න බන ඇහුවද වෙන මොන හරිකරාදේ හෙම කියලනෑ ම කියරතිය නොතව ඇවිදැවිද ගමන් කරමින් බනාහන්ඩ පුළුවන් නිදිමත එන්නේ. එ ඔහේ මේ ඔය නිදිමතේ වීපාකයට බලයේ තියන්නේ කොහොමද. බලය නැති කරගන්නේ කොහොමද තමයි දැමේ වෙලා දීයනීමමකක්ද අතීත නිදිමතේ විපාකයට න මුහුණුදන්. තෙරන මේක ග්‍රමේගතිය පුද්ගලයන් පුද්ගලයට අඩු වැඩිෙන්ඩ පුළුවන් දැන් සාමාන්‍යයෙන් දෛනික ජීවිතයේ ගුඩාගාලය ඉඳල කම්මැලිකං පොරදු කරා නම් අවුරහරි හිතා මතා ඒකෙන් ප්‍රයෝජන ගත්ත නම් එක ගැන ජවිතයේ කම්වැැලියෙක් නම් මේ ස්වරෝපයේදී ඒකට දඩුවන් විදිහට මාර නිදිම වැඩි. වි තෙරනනය මේක කර්මනිවී විපාක පාලනය කරන්න බෑ එකහින්ද මෙතන තැනක් නොතැනයක් නෑ මොනවද කය කය නිශ්චල වෙන්නේ ඕන තැනක නින්දයනු තෙරන මනහන්නා කියලා එහෙම සද්ධාව තිබුණ කියට මේක හක් කරන්න බෑ. ඒවගේ සක්මන් කරනකොටත් ඒකාාකාරුව ඇවිදි නුවනන් අර වෙනද වගේ කරන්න බෑ හෙම ඇවිද්‍යහැටිය ය නිදිම දෙ නො එක ඇතුළට. දැන් ඔන්න ොහොම ස්වරූපයන්නන් තියෙන්නේ මේක තමයි මෙයා කියන කතාව එිතකොට මේ වගේ කතා ඉස්සරයිඳල භාවනා කරපු කයි ධාතුගුණ තේරිලා මෙන්න මේ කාලෙ වෙනකොට මේ මේ තත්වය උදාවෙන්නේ කයෙන් ධාතුගුණයක් තේරිලා මොනෝහරිකාක් ඒවට ඇලින් ගැනින් තියෙන කාලෙක මේ විදිහෙන් නිදිමත එන්නේ. නිමත විපාකයට බලයනෑ. වර්තමාන අපසලයට බලත්නය නිදිමති. විපාකයට බලෙත්නෑ. ධාතුගුණ තේරිලා කාලෙක් ඇනකො මොකදවෙන්න තේරෙන් නැති තත්ත්වයට පත්වෙනවා ආන්නේ එතකොට කියනවා ධාතගුණ සිවුම් වෙනවා. තර කය තේරෙන ධාතිගුණ හඩුවෙන සිවුම් වෙනු. එන්නේ සෙවු වනාට පස්ස තමයි මේ කියන දේට හැමදිනාට මුහුණ පාණ්ඩ සිදුවන්. මෙතැන නිදිමත විතරන්නේවෙයින්. බිමත එක් අත්තැල් බැඳගෙන එන පරණ අකුසල් තොගේක විපාක ඔලට මුහුණදන්ඩ පුළුවන් හරියට ්‍රියාත්මක නොවුණු. මොනවා දේ වගේ නිදි මත එක්කම ගණුදනුකන්න පරණ අකුසල් ඔල ස්වරූප තමයි. පාලුව. පාලුවගෙන් තැන ඔයගොල්ගේ මානසි පාලුවෙන් ඉන්ඩවෑ කියන්න තැනතියන්නේ දුකක්ද සපත්ද. දු ඒ දුක නිර්මාණය කරන සංකල්පීය දේ ෙවෝත් දෝමනස්සය තෙරවාය ඒවාගේ තනිකම පාවීම මූසලකම ඕවට මුහුණ දීර නැද්ද ජීවිත. අය දීපු හැම තැනම ඒවත්? බරපත්‍ර නොවනාට ඒ මුහුණ දෙනේවා සමහරේවා අකුසල් තෙරුණ සමහරයවා අකුසල් වි අකුසල් විපාග ගැටලුවම නැමිතන. එතකට තමාන්ගේ මූසලකම්ම පාලුව තනිකාම තමාන්ට බොරුව රහ දණඩක් පුළුව. එතකොට බල අකුසල් කරනවා. දැන් එන්නේ වගේ ඒවා මෙතෙන්දී මනසට එනෝ. මූසල මතකයන් එන්නේ කොච්චර. එක්කො නිදි මත. නිවත වගේ මූසලකන් එපාවීම් කලකිරීමම්ම කොච්චරරි මතක් වෙන මේක වීපාකයා තැ මේ අරෝගණ්ඩ මෙවැනි තත්වය එක එක් කනේ මොකද භාවිතා කරන්නලන් නව මේ වෙලා වෙදී මේක අරුවන්ඩ කියලා උගක් අය භාවිතා කරන්න තමන් හිතලා ඉස්සරෝය පාළුගති ආපුවාම තම ඒ අටගහනවා අකුසලයකින් දාව. පාලුව කියන්නේ විපාකයක් විදිහට එනවා නම් අකුසලය ඒ යට ගැහයකි මොක ඉන්න. ඊට වැඩි ප්‍රබ්බල අකුසලි තෙ දැංවලට ඉක්සර මේ වගේ මේතන එන අමාරුව ම මේ පැහැදිලිුව කියන්නේ ඔක්කොටම කොදු නින්දා. හැමෝටම අනාගතයේ මේ කයේ ධාතගුණ තියරෙනවා නම් ඒවා සීූුණනාට පස්ස මේ මගේ වකවානුවක් එනවා මේක එක පාරක්නවෙේ කීපවතාවක් කොහේ එනවා යනෝ හොම තිද පුළුව. ඇද මකක්ද කළ යුත්ත කියෙල ඉගෙන ගණඩුවෙන්. දැ ඔයගොල්ලන්ට දැන් පාළු ගතියක් නිදිමතකතියක් ඇවිදි නිදාගණ්ඩත් බැරිනා මේ භාවනාව මං කියන්නේ ගෙදර දුරේ ජීවත්ය නොට ඔයගොල්ල කරන්නමගත් ඒ නිදිමත අරෝගන් මෙච්චර්කාල් කරයම ද නිදිමත කියන එක අකු සලියයා. අකුසලේ වහන්ඩ පුළුවන් ඊට වැඩි අකුසලේ. ඔන්නය ඉට වැඩි අකුසලයයක් කරනො එතකොට එතකොට අරණ ඉදිමති නැතිවයෙනවා. ඔක බභාවනාද නෙමී ම මේ කියන්නේ සාමාන්‍ය මනුස්සකමය ඉෙදරදුරේ හැම තැන දීම කරනද. ඔව දැන්ටව බලනවා එතකොට දැන් සින්දු වහානොවා පත්තර බලනවා යාලුවන්ට කතා කරනවා ඔය වගේ සම්ප්පලා පේට යනවා එතකොට මොදී. රම්ප්පලාපය තීනමිත්් දෙඩ වැඩිය දරනු අපපුුසලයා. තකට ඒ රම්පක්පලාපය කියන වෙලාවේ නිදිමට අහෝසි වෙන. පාලුව අවහෝසි තනිකම් අහෝසී. තට සින්දුහලා කන පිනවෙන එක ඔයත් අර අවිද්‍යා හරහ ඇැලි මරහන අපසලයා. ඒකෙන් අර නිදිමත හක් වෙනවා. එනම් මිනිස්සූ. ඕ හැම දාම මිනිස්සුන්ට රුම දෙයා. නිදි මත පාලුව තනික මහක් කරගන්ඩ හෑම් මිනිස්සුම සත්තුන්ට මේ නෑ සත්තුන්ට ඔය හැකියාව නෑ. මිනිස්සු භාවිතා කරන එක තමයි බුදුහාමුදුරුව හත්වෙනි ශික්ෂාපදීයට දාලතිී. ඔයගොල සමාදංහනේ අද එක. ගිෙදී ඔගො ලොකරේ ඔයෑනිික. මනවාදයේ නච්්‍ය ීත වාදිික විසූක දස්්ටන ලා ගන්ධ විලේපන ධාරණ මනලව ඒවා කරපුවම නිව තහක්. දැ ඒවයන් එකකට කවර හරිය ඕන මිනිහක ඇැබ්බැ.ඒ තමන්ගේ ඒකට කියන්නම ගද නැටුම් ගැවුම් ගැවුම් බලනයකට කියන්නේ මිනිස්සු විනෝදාත්ව. එ මනුසයන්ගේ විෝදාහසකකිීනකගේ දේරුම් ගද. විෝදහස ඇයි මනිසුට ෝනි ගේ මනසසිෙන් එන අතීත අකුසල් විපාකයක් රරි අකුසලය හරි සිදුවෙන අර පාලුව තනිගම තීනමිදදය වගේ අකුසල් යට පච්චරක තැන් එහමන ඒටිකෙන් තම තමන්ට තමන්ගේ ජීවිතකාලයට අනුරූපීව මේවැ ආභාස අත්දැකින් තියෙනවා තමන්ට ආවේනික ක්‍රමයක් තම භාවිතා කරන ඔය දැංහුගක් අය භාවිතා කරන්න සම්ප් කලාපා ඕකට සම යටින් තෙක්නනත් ඒ නිදිමතා හක් වෙනවා. දැන් ප්‍රශ්න තියන්නේ ඔන්න දැන් එහෙම කරලා ජීවත්වෙලා අවුරුදුතිහාසලියා දැන් සතිපට්ටාන වඩනුව ධාතගුණ ප්‍රකට වුණා.ඒවා සිවුම් වුණා. දැන් මේන නිදිමත කර්මසවරූපේ එකක් නෙවෙේෙන. දැ මේකමකදද අතීත නිදිිමත පාලුවේ තියෙන වීපක්. විපාගිය ගියන එක කරමියය විදිහට වැඩ කරන්න. කර්මය එක නම් තව අකුසලයකින් අර කර්මයේ යට ගහඩ පුළුවන්. තෙරමාය විපාපියත් යට ගහණඩ පුළා අකුසලයකි. දැන් මෙතන සසිපට්ටානයෙන් එඩියට අකුසලයයක් කරල යට ගහඩ බෑ. තෙරවායඇගහින්ද දැම් මෙතන වරදධන තැන් ගොඩාක් වෙනවා භවනාවේ. ඒ අය කාරයත්තිස දැ මෙ මේ කියන කට්ටියට එන්නෙමකක්ද බනාහණ්ඩ කියයාන් නිලිමත ඇදන පාය ඇවිදි ඉන්නකොටන් නිලිමතයි බස්ථේක වාහනය වාඩිවෙන්වන් නිලිමතයි. කෞුරෝ එක්කාහරි කතා කර කර ඉන්නකොටත් ඒ කතාව වචනාඩු නම් ඒත් නිදිමතයි නින්දියන. මේක එතකොට ඉස්සර දිිපච්චි සරූපයන්නෙවෙේ මේක එහෙමනන් දැනගන්නඩ මේක විපාකයා. මේ භාවනාවෙන් අතීතාකුසලිය විපාගේ විනාස කරන්න එඩියට ගත්ත එකක් තැන් ඒවුනාට තමන්ට මේක අරෝගන්ඩ ැරි වුණ මකද කරන්න. ටිග ටිගාර පරන්න තමන්ගේ බැහිවීම් භාවිතා කරනවා අරෝගන්නය ඒ පලපොරුද්ද සින්දුුවහාන්ට පුරදුවෙච්චය ඔය ඔය තත්ත් එහ කරගන්ඩ කර්මස්වරූපයේදී සිින්දුහන්ට පුරදුවෙච්චයි ික ටික සිින්දුහන්ය. නත් සිද්ධිය සිද්ධවෙ මද. සිද්ධ වෙන්නේසිින්දුව අහලා අරක යටයවන්න බෑ. ටෙනිිනාටේ බල්ලා අරගහක් කරන්න බෑ ඉස්සර තමන්ට පුළුවන්. පල්හැලිග යෝලා බෑ. ඒක ඇතුල්ලට එනවාම නිදිමත්. ඔන්න විපාක ස්ොරුපි හැටි තෙරවා එතකොට දැන් නිකම් නි විකාර සහි වැඩ කරන්න කෙනෙක් බහොට හැර. එ ද ඉට පස සිින්ද හානක නවත්තන්න බ හල වැඩකුට. දැ බනාහන්ඩ කියත් මකද වෙන්. ඔය නිදිමතරම නවා මේ නිදිමත න මේ විපාකය. දැන් ඕක අරවන්ඩ තියෙන්නේ භාවන ක්‍රමයයේ දීව ගොල්ලො වෙන වෙන භාවනා කරලා ඇගටහන් නිදිම අඩුවෙන්ඩ කියලා ව භාවනාව පොරුදුර ඒ භාවන ඇතුරට ඇර නිදිමත. තෙරුණ වෙන එටකුත් බෑ. දැ මෙතෙද එකම විසඳුම හන්දි නැමෙන ක්‍රියා වැඩිවුනොත් පමණයි. තේරලා නි. හඳ ම කියා වැඩන්න ඇැගේ හින්න උපදෙස්තීල දයනවා තමන්ගේ පණ්ඩිටකංහින්දා ඒෝ භාවිතා කරන්නේ උපදේශමකල්ද හරක වගේ ඇවිදින්ට වැඩ කරා. හරක වගේ කියන්නක දැ මෙන්න මෙහෙම ඇවිද්ධට වැඩ කරාට වැඩක් නෑ මේ වැරදි කරමින් කරනවා න වය නිදමත ඒත් තියෙනවා ගැන සම්හරවට මේ වගේ තමට හරියට පිෙද ඇ ැරණකම් තියාගෙන අන්ඩක් පුළුව මොකද ඊට වැඩි විපාගයට ගොදුරුුවෙන තික. තමන්ගේ මේ කම් මැලිකම් පුරුදු කරපුවා මැරණකාවේම දක්වාම නිඳුවන්ඩක් තියෙන. එච්චරට කරලාදී. තෙරන හිතාගෙනන්නේ නෑගීලන්නේේ මොකද පුංචි අකුසල් ඒ අකුසල්ඔොල කරපු ප්‍රමාණය ගණන් කරන්න බැකාටව. කම්මැලිකම් පහළුවවට මුහුණ දීපුවා එ ඇති වෙච්චේ මානසිකත රෝපය ගේෙව පු කාල වගුල්ලට කරන්න කරන්න පුලොන් බෑ අවුරුදු පනහ කැටක් වෙනකට හුඟක් වැඩි පට ළමයකටන අඩු එක හිද තමන්ට මේවැන් විවාාක විඳලා ගෙවල්ලා ඉවර කරන්න පුළුවන් ඒවන වීමේ කියනවා. ඊට කලින් පණය කමටහනි කමටහට දක්ත වෙලා පිියරගන කමටහන හක් කර හැ එතකොට නිකම්ම දවසදක ඉත්තල තේරවා නමු ඔයගොල් න්න දයන ප්‍රශ්නේ මටහනට ගරු කරන්න හිතන්නේ එතන්දී කරන්න හිත පරන්න දේවල් කරම්භයන. තෙරුණන් එතකොට තව මේක තමන්ට ලිසඳ ගන්නඩ බැරි ප්‍රශ්නයක් බොට හැරෙනවා මෙතෙන්දී මේ හරකවගේ ඇවිදීම වැඩකිරීම කියන හන්දි නැමන වතාවල් වැඩිවීම. මේවාගේ අුසල්ලෝලට බලේ තියෙන්නේ මෙහි කරල්ලා අහක් කරන්න බෑමේවා. තෙරුණන්නේ සතිය පවත්වල අහක් කරන්න බෑමේ අකුසලිය. එ මේ අකුසල යහක් කරන්න පුළුවන්වෙන්නේ හන්දි නැවන ක්‍රියා විතරක් පවතින් දෝන මේක ඉරයාපත වොලින් විතරයි පුළුව ඉරියාපට කියන හන්දි නැමෙන ක්‍රිය වැඩි කරනු. දැන් එහෙම වැඩිවෙන්නත් ඕන හැ මේ කොන්දේසි තියන්නත් ඕ. කිසිම හන්දිනය වෙන ක්‍රියාවක් කරන අතරතුර මනසට එන දේවල් අඩුකරගන්්ඩ උත්සාහ දැරීම හෝ කල්පනාවන්නේ අඩුකරන්ඩ උත්සාගැරීම වෙනස් කරන්ඩ උත්සාහ ගැනීම කරනතාකල් ඔය නිදිමතින්ගැල වෙඩ බෑ. ඔන්න මේ වැරැද්ද කරමින් හඳදි නෙමට වැඩක්නෑ නමනවද හිතට එනදේ පාලනය කිරීමේ වුවමනාවෙන් උත්සාහයෙන් ඇවිද්දොත් එක වැඩක්නෑ. ඒ නිදි මත ඩිවෙන. ඇවිදින බ සක්කුමනත් එපා වෙන. කරන වැඩෙත් එපාාවෙනවා. දතැම් මෙතදි සක්මන් කරත් එකයි හන්දිනමෙන ක්‍රියා වැඩකරත් එකයි. දෙකෙන්ම ඇරෙනවා හැව ඇරෙනවට එක දෙ අත්තියෙන්ට ඕනේ හන්දින අර මනසට නේවා දැන් තමන්ට එන්නේ මූසල මතකයක් මොතදිය. ඒක හක්කරන්න ඕනෑ ඇහිතේටේ මොතක් කන එක හක්කරන්න ඕන කියලා. ඒ චේතනාවෙන් වැඩ කරන්න කිය හැටිය නිදි මත වැඩි වෙන. තේරවා දැවන්න ඔ වැරද කරුලා මේ පණයනකං ඇත ගන්නඩ පුළුව ගටහා. ඔ වැඩේ කරෝ පනයන කාල දක්වාමවුරුදු විසිපහත්තියක් වන දුවන් පුළුව. එච්චර ර්මාණය මේ හුණු ගොඩ කියය නොදමල්ල. මේ දරුණු අකුසල් නෙවෙේ. මොකදවිුසල් දවසක් පුරා දැනු චරහෙයි. ඒ ඒ ඒ ගත කරන්න කාලෙක් කර හැගෙච්චර කුඩා අකසල් එතකට මොකද වන්න අද උදේ කරන්න ටික වසට පාල දෙෙන්. මේ එහෙම තමයි මේක චප්‍රේ තෙරවානය දැනිඉතින් ඒහම වෙනවා තව මෙන්න මේක කරොත් මෙදන්දී ඒත් තමන්ට වෙන්නේ මේ කියන විඳවීම උගාක්කල් විඳවන්ඩ වෙනවා මේ මූසල මානසික දරූපය සිෙන් සතිය තියලා අඩිය තිබීමේ. හරකවගේ ඇවිදින්න වැඩ කරන්න කියන්නේ හරකා සතිී පවත්තාට උත්සහ ගන්න නිකං ඇවිදින්. මුනින් භාවනා කරේ ොහොමද සතියද ආධනිිකයක් කරන්නේ නිකං ඇවිදට භවරාධරුණුවේ නොද. නෑය කරන්න . එ එයා දීලතියෙන උපදෙසට අනුව අඩියක් ගාන සතය පවත් අන්ඩ උත්සහ විය යුතුයි. දැ මේ කියන ධාතුකන සිුම් වෙච්චි කෙනෙක් ඒ උත්සාහයි ගන්න තාක්කල් තමන්ට අර අතීත අකුසාල් ලොල විපාක විඳින් දෝනි. එනම් භාවනාවේ ක්‍රම දෙකක් වෙනවා. මුලින් කරන එක ක නෙවේ අගෙදික් කරන්නෝ. සතිය පවත්තන්ඩ උත්සාගත්ත තින විදධ අඩිවෙන්න. තරහ මෙතන දි මූසල මතක මූසල අත්්‍යදී ඔක්කොගේම විපාක කොච්චරහරය මතකටනවා. ඒ හින්දා සියලු දේ එපාවිලා. මොන දේකරන්න ගාව ඒක නෝ මතගේත. එකට ඇගල් හදාගන්න බොරු දේවල්ලදනවා ගෙදර එපා වෙන ල දරු එපාාවෙනවා හැකියාවල් එපා වෙන මොකක් වහ නැනත. මේ එපාවෙන්නේ තමගේ අතීති අතී එපාව මතකයමේ. තමන්ට මේ බුරුවට වර්තමාන දේවල් එපාාවෙනවා කියලා පෙන්ම් කරන්න. ඒ ගති අඩුකරගන්න නා හරක වගේ ඇවිදන්ට වැඩ කරන්න ඒකන එක තේරුම් මහන්දි නැවෙන අවත්තා වැඩිවෙෙන්ඩ ඕනේ ඒකම සතිය පවත්තන්ට උත්සහගන්න බෑ අව පිඩිගත්ත්යකයි න දත්ව එකයි. ආවෙ නෑ කියල සතිය බලෙන් ගණ්ඩ බෑ. මනසට එන දේවල් වලක් පණ්ඩ ෝ පාලනය කරන්න හෝ යන්න බෑ. ඔය කොම්දේසි දෙක යටතේ ඇවිද්දොත් වැඩකරොත් සක්මන් කරන්් ඕ නෑ ගෙදර වැඩ කරත් මේ ගැරනවා. දමුත් එහෙම කවුරුවක් කරන්න. අරබන්්ධිතකමට බලයෙන් කරනවා වෙන වෙන ඒවා ැ දන්නේම නැතිවර පරණ විනෝධාන්ත කරන්න යනවා. ඒවා කරන්න කියව අතර මන්ගෙන්. තෙරවානෙන්. ඒක ඒවාරවන්ඩ වෙනම හාය භාවනා කරන්න. ඉතින් ඔන්න ඕක තමයි විසඳුම මේක පොද කාටත් තියෙන හින්දවා. හොද නාට මේ වගේ ප්‍රශ්න තියෙනුනම් මේකමයි භාවිතාවන්න මේකට මුහුණ දෙෙන්ඩ වෙනවා තැනක් මංකිවවා පොතෙන්ද තැන භවනාව මුලද මුලන. කයේ ධාතිගුණ තේරෙන තැන මේ කියන ප්‍රශ්න ඉන්ද. ධාතුගුණ තේරිලා ඉස්සර සිවුම් වෙනවා කියන තැන ඉම් පස්සේ වෙන්නඩ පුළුව. තැන කියන්න බෑ සිව ුණ හැටියනවාද කිම්වෙලා කාලයක් ගිහින් එනවාද කියන්න බෑ ඒ දවුණට පස්සතර මේ වගේවා බල පවත්තන්න. තකට අපි ඒ ප්‍රශ්නය එවිදිට දැනගඩ මෙහලි ලදයන ප්‍රශ්නය මම සක්ම භාවනා පුහුණ කරමි මුලදී හොඳින් දැනු ධාතුගුණ මෑතක සිට දැනීම් අඩුවී ඇත තරහා දුකා ආසාවැන සංවේදනා සංවේදී ආවේ සංවේදී ආවේගයකදී පමණක් ධාතගන්න රළුව දැනේ. මෙය භාවනාවේ දියුණුවී මක්ද පහදා දෙන්න. ඇමත් ධාතගුණ දියු වුණනානං අර පලවෙනි පැහැදිි කරපුකා වලංගුව වෙන්ඩ ඕනද මේ යාට නැ්ද.දැන් මේ කියන එකත් මෙහෙම ීමවා තමයිද මේ එන්නේ තමන්ට ඇයි භාවනාව ගැන සැක හිතෙන්නේ. දැ හිතෙන්නේ ය කියන ගුණම් ොඩ වල්ටි ෙන. දැහිතෙන්නේ මංකර විදිහ වැරදිද. වැරදි නෑ මොකදද වෙන්නේ. වෙන්නේ රාථීත මතකය අතීට නිදිමත යතරූපය නිදිිමත වගේම රඟ දක්වනෝ. මොකද මේ නිධමත වගේ දුරුවල අකුසල්ලොල විපාකයක් එ අකුසලය පවතින තියෙන තියෙන ස්වරූපීමයි තෙර්ණය. ඒ වෙනස ඒයි මේ කම්මැලි ගම බුරුදු කරපයට මෙදන දරුන් ඒ හට කම්මවැලිගම පුරතු කරන්න වැඩ නොකර මගඇරලා ඒවගේ ගෝරගමින් කරන්න මෙතන වැඩි මේ මේකට මුහුණ දෙලා වැඩි ඒගොල්ලො තරයි වැඩිය වැඩිර හන්දි නැමෙන ක්‍රිය වැඩි කරන්න ඔන මනසට නේවත් පාලනය කරන්ඩ අන්්ෝුදන ඔහේ මතක්වැඩ ඉඩාරිින්ද සතිය පාත්තන්ඩ බලින් යන්න හොඳනෑ. ඒ අ අපසලිය විපාග දෙට වැඩියෙන් බලගතුවෙෙන්ඩ හේතුවෙන. තැමයක් කියන්න ඒකමයි. හොඳින් ධාතගුණ මෑතකදට දැනීම අඩුවී ඇත. ඉස්සෙල දැන්ලාඩුවෙනවා අඩුනාම මේ මූසල ගන්්ටික ඉඩ පුළුවන්. තෙර්මාණය මේකට හේතුව තමයි දැන් නිදි මත වෙලාවක ඔයගොල්ලන්ට තියෙන. භාවනාවක සරූපයන් නෙවේ මං හන්න නිදි මත ගැන දන්නැතිමනුසේගින්ඩ බ ජීවිතය තකොට ඔයගොල්ගේ සාමාන්‍ය ජීවිතයේ නිදි මත දැන වෙලාව වේදනාස්වරුල්පය දුක්කවේදනාද සුකවේදනාද අදුක්කම සුක වේදනාව. නිදි ගිරා වැටන වෙලාවෙේ යන වේදනාව. නින් දෙදි වේදන වන්නේ. නින්ඩ ගැන නෙවෙයි කතා කර. නින්දට පෙරහා නින් දෙෙන් පසු තියෙන තිීන මිද්දිය ගැන්න. දැ නිදිකිරා වැන්න ඉන්න මේ සීයක් අමහර ඒ අක කියන්නක බලන්න නිරිකිරා වෙන්නකොට තිීන වේදනාදරූපේ දුක්කවේදනාවද සුකවේදනාවද දුකපුු නැති සැකුත් නැති වේදනාවද. ද තියන මිද්‍යෙන් වේදනාසරෝපය අදුක්කම සුක දුකකුත් නෑ සැපකුත් නෑ. තෙර මූසලකමී වේදනාසරූපයත් ඕකම්මයි. තේරමහන අරදැන් ඉස්සර ධාතු ගුණ තේරෙන ගොට ධාතු ගුණ වේදනාසරූප දෙකක් තිය නො තේරෙනනවත්තාවේ එක සුප වේදනාවානික දුක්ක වේදනා. තේරෙ නැති ට ධාතුගුණ තේරෙන් ඇැතු නෙවෙ ඔය වෙලා තියෙන්නේ. දුණ දේරන ඉස්සරවාගේම වේදනාව හදුක්කමසුක උපෙක්කා. එඉතකටා හදුක්කම සුක වේදනාවෙන් තේරණ දේ මනුසයන්ට ගෝචරනෑ. ඒ මනුස්සකමින් හැටි. තේරවා අපිට හොඳම හරි නරක හරිවෙන්නේ මනවද සුක වේදනාවයි දුක්ක වේදෙනවා. එනම් කායිකාරමනේ අදුුක්කමසුක වේදනාගේනය අපිට මූසලායි. හැමද උපත්දීදලා. දැන් එහෙමන අන්නේ එක හින්දයිමි දැන් මෙතන ධාතුගුණයක සුකවේදනාවත් දැනෙනකොට ඒකට ඇලු නොත් ඔය ගොල්ලන්ට පේ මතකයට ගේන්නේ මනස එතන අකුසලයක් නෙවී ධාතුගුණයට ඇලු නගීල් අකුසලයක් සිදුවෙන්න ඒ වර්තමාන්. පෙරණනිය ධාතුගනයට ඇලු නම ඔය ගොල්ෑන්ට සිදුවන්නේ යට කයට කය පිනෝකු අතීත අදදැගී මක් මතකයටගේ නොවා. ඔබ තමයි ඔවොල්ලුවන්ට කැමැති නැත්ති. තෙුණ ධරතුගුණයට ගැටින්වම ධාතගුණයක් එනවා කපුලේ. ඒකට ගැටෙනවාගේ න අකමැතිවෙනවා. අකමැතිවනාම ගේන්නේ මනණසගේන්නේ වර්තමානයක් නෙවෙ. මනසගේන්නේ ධනිශ්‍යයනන් ධාතුගුණය. පිලිච්චියගේ අත් දැකීම තර එතකොට අත්දැකීම තුළ දැන් අපි දනිශ්ස පෙලෙනවා කියන එක තුළ අතීතය පෙළිල තියනයගේ මතකය ගේනවා ගනකොටේ මතකය තුළ ප්‍රකට වෙන්නේ වේදනාවයි තෙරවා දැමල් ගොලන්ට සාමාන්‍යය භාවනාවක් නැතුව සත්්‍ය ලෙස නිකන් සාමාන්‍යය විහාරසරූපේ ජීවත් එනකොට දැන් තමන්ගේ දනිසක් නතුවාල් වෙලා හරි රිජි ලාතියනෙනවා ම කරල අතනීපය හැපිලා බෙහෙච්චරන්න තරන් අපහස වෙලා තියෙනවා කකුලේ හරි අතේ හරි ඕනම සරීර කොටක් කාට හරි. හැමෝටම මේ අදදැකීම තියෙනු. දැ නිකම් මතක් කරන්න එඒම කකුල කැඩිච්චේක හරි ඒක මතක් කරා කියලා දැ දනිස්සක කැඩිච්චේකක මින්දපු වේදනනාතිය නොතකොටේෙඩච්චි කාල ෙහෙචරන කාලේ මතක් කරාට ඔයගොල්ලෝ ඒ දනිස්ස දැන්රි දෙනවාද පිදෙන්නෑ මතක් කරන්න බැරිදේ මතක් කරන්න පුළුව එහනම් මතකය තුළ තියෙන්නේ ධර්ම දෙකක් තියෙන ප්‍රධහනෝ එකක් වේදනාව අනික හඳුනා ගැනීමක කියන සංඥාව එන සාම අන ජීවිතයේදී ඔය කය පෙලිචියකක මතක් කරගත්තත් අතීතිය සිදවෙලා තියෙන්න ඕනේ දියකට මුහුණ දීපක මතක් කරගත්තත් වේදනාව ප්‍රකට නෑ මගදකට සංඥාව ඒකනර පල් හැලි ගවන්න පුළුවයිකි මගේ හහිමගකුල ගැටනා තෙන්දිි ැඩුණේ එහම සංඥාදීන තවල් දොස්තරහම්බෝනා මේ ඉස් වැැසලිස් තමයි ඇයටේ එටිකහින්න පුළුව. නමුත් එහෙම යෝගියෝ ඉන්න හලාවේ පල්ල හැල්ලගේ යෝගියෝ ඉන්න එලාවේ ඒ දනිස හිදෙනනවද. දර මද රිෙන්නේ න ඕක භාවනාවේදී හොමවෙන්න පන්නිත වැඩ කරන්න ගියා. භාවනාවේ කකුලේ දනිස්්‍ය ධාතගුණයත්නේරෙනවා ඒක අපි නො තදගතියක් කිය ඕකට ගැටුණොත් ඒ එ ඒ ගැටික්චි පුද්ගලයාග අතීතය එක ගැන මේ ජීවිතේ. දනිස් මග හරි වෙලාත් පෙලිලා කැඩිලාහරි වේදනාින්දනං ඒ වේදනාව මතක නොවා සිද්ධියන් නැතුව. සංඥාව මතක මොකදද අතීත සංඥාව නෑ එක හැන්ගෙනවා වේදනාව ඉස්මතුී නවා. තෙරුණ. ඔන්න විපාගේ සුරුපිය. එන විපාක කියනේ කර්ම වගේ නමේ. සැබෑලෙස ධර්ම ඔය දනිස් තුවාල වෙලා වේදනාාව ඉද කොට තියෙන්නේ කර්ම සුරුපිය. ධාතගුණයට ගැටුුණාම කයින් දැන ධාතිකුණයට ගැටනාම අතීතිය මනස ගේන්නේ විපාක ස්වරූපය ද විපාක ස්වරූපයේ සංඥාවන්‍ය ව ප්‍රබල වේදනාවයි තේරනා දැන් ගැටෙන්ට ගැටෙන්ට මොකද වෙන්නට අර දනිස්සේ වේදන වැඩිවි නමු සත්්‍ය ලෙසේ දනිස්සේ වේදනාව දැන්තියන එකක්ද නෑ අතීතිය හට ගත් එක. දැ ඕහ දනු වෙලා තමයි නිරිසත්තු බීවිෙන් තෙරනි නිර තව කවුරුුවත් කාටවර් රිද්ද වන්න එයාට මතකයට එන්නේ අරවගේ රිදුණෝ තෙ එතකොට දැ. ඔය නිරයේ වාා ජමනිකාවත් තම ව ලාතු ගූලට ගැටිල්ලා උපාසක උපාසිකාවලේ මුත්‍ර පරික්සා කර කරන්න ගිල්ල ොස්තර හම් ෙල්ලා කරගන්න විකාර. තේ තාවකහලිකය නිරයට දැයි මෙතන වෙදගංකරට ඇරන්නේ කන්න වෙදග කරන්න පුළො වර්තමාන රෝගියකට මෙත වර්තමාන රෝගියයද විපාගයද ඉ විපාගේයේ බදාගන්න වෙන්නේ ධාතගුණයට කෙටනො තෙරනන්නේ දැන් ඊටවස ධාතගුණයකට ඇු ොමොකද වෙන්නේ ඇලුනෝ දැන් කයනිේ ධාතිකුණ තීරෙන් සාරීරිකෝ තියෙන්ගොල්ලාන්ට ය අවුරදු ගානට දැන් අවුරුදු වයස වැඩි නංඒ වයසට අනුව වැඩි මේ අත් දැක. වයස අඩුල් අමියකුට මේ අත්දැකින් අඩුයි ඔය ශරීරයෙන් පැරිිච්චි අත්දැකම් වර්ග දෙකයි තියෙන එකක් අය පිනවෝ ගත් අත්දැකින් අනික පිලිචි අත් දැකි. තෙනි දොර ධාතකුණට ගැටන කොට කියෙන්නීම නවාද මතගේ ඔය ශරීරයේ පිචි අත් දැක. ධගුණට ඇලනොටග පිනවෙච්චි අද්දැක තෙරම එ ධාතුගුණයකට ඇලන වෙලා තියන සුපවේදෙනයි මතකත් ිනවෙච්චීගේ තියන සුපවේදනා එතක ඒකාල හවනා හොද තෙරමල් දර ධාතුගුණයට ගැටන කොට තියෙන්නේ මතකට ගන්න මනවද හැම විටම තමන්ගේ සරීරයේ පිලිච්චි ස්වරූපය ධාතුකන සිවු වනාර පස්සකෙන් ඒනගේන්නේ අ නිදිමත මූසලකමේ අත් දැක ඒන්නේ සුක ශරීරය පිස් චත්නවර වා පින වෙච්චක්න තෙර ඒ වගේ මූසලත් දැ දැ ඒක තමයි මෙයාටත් වෙලා තියෙන්නේ එතකට උපොටම් පොදුවේ පැහදිි කර පනේ අනාපස්ථාව වෙන එක. තෙරනල තව පනගී ය නොන මහත්යන් එතකන් මොහෝෝ පිළිපතින්ට වෙනවා නැත්න මංගිව්ුවනේ පණේ අනකා ඉඳවාඩ පුලුවන් ටිකත් ලඟා ඇංගීලා දීනෝ කියීලා. දේර්මා එක මීක වලංගුවෙන් ෝ එචර කාලයක් නැතිව ඊට මෙහා පහතික ගන්නබේ. දැ ඒ අවත්තාවේදී දැ ඒවාගේ තැන බනා හානවා ඔය වගේ තත්වයක් උදවෙලා ඉදිිකිරා වැටනවා න ඒක නවත්තන්න පුළුවන් බනහල නවත්තන්න බෑ තෙරවානේ ඒක කවදාවක් කරන්න බෑ ඉඳගැන්න කයන ඉච්චලුණු නොවත්තන්න බෑයි එක නින්දියන් ඒතකට පොඩි දෙයක් නැවත්තන්න පුළුවන් එතකොට බණහ වෙලාපතින් අනුන්ට පේෙන් නැතු ව කරන්න ඕනේ ැ පුංචි හන්දික් හරි නැමෙන ක්‍රියා කරන්න. ඇගිල්ලහරි නමන්න හරි දිගාහරින්න ඕන එ එකටත් තියෙනව බලය. එහෙම නැතු ඔයගොල්ට වෙනවෙන දස්කම් පාණ්ඩ පෑමි. මොකද ඉස්සර මූසලකං වැඩි. ඒ අත් විඳපු මූසලකං වැඩි ඒක මනුසයාගේ උරුමයක් ඒටික මෙතන වද දෙනවා මයි. ඒටික ඉවර වෙනකම් ඉස්සරහට යනවා. තෙර ඉවර වෙනවා කියන්නේ එකක්. බලාබොරොත් වෙන්න දෑ මොදගේ ඒක ස්තාවරවලින් එනවායි. තෙර්මන දෙකයි මංගව මේක දැන් කාලයක් ගිහින් ඔයගොල්ලන්ට මෙහෙම වෙඩ පුළුවන්. ඔය කියන නිදිමත් මේ හපු අයගේ නිදිමත්ව නැතිවෙලා අර ස්සර වගේ හොඳට බණහණ්ඩ පුළුවල් මින් දෙයන්න හොඳට සක්මකරවා හොම දියෙන්න්න පුළුව හැබැයි තිබිලා ටික කාලෙකින් මේ තත්ත්වයට ආයපත්වෙනවා. එදකට ද ඒ කාලෙට පත්ව වනට පස්සේ ම කද කරන්න දුවන්. කියපුූප දෙස භාවිතා කරන්න. එකයින් ඔහොම මැරණකන් කරන්නවෙේ ජවිී. තෙරුණ නේද. කවට මෙහෙම හදන්නට බැෑ මත කිස්සන මට එහෙම වනා දැන්ම් ඒ ඇරුන්නා කියන්න බෑ ඇරුන්නට තාවකාලිකයි. තෙරුණනේද. තවකාලිකයි මේ මුහසල්ලකංගොල අත් දැකින් වැඩිහිද. හොක දැනුත් හදන්ඩක් පුලුව. හදලා ඉවලේ වලේ චක්‍රයක් විදිට දැ කර්මය දේ හදලා හස පා. හොො න්ඩක් පුුවන් මකද මේවා දරපතුර අකුසල්නෙවි ඒවා නොවත් අඩ විදි නෑ ඒක තමයි ක්‍රමි මෙහෙම කියලා තියෙනවා සක්මන් භාවනා අවසානය කය දෙස බලා සිටින විට වැහි බින්දු වැටනසේ ගැහි ගැහි ඇතිවමින් නැතිවමින් පවති මෙසේ සිදුවන්නේ ඇයි දැයි කරනාව පහදා දෙන්න. ඇද සක්ම භාවනා කරලා ඉඳගෙන වාමයා භාවනා කරන ඇතිය කය ගැනාව නිරක්ෂණයින් ඉන්නවා ඇතිකොට මෙයා කියනිෙම නෝද වැහිබින්දු වැටි නොෝවගේ. ද වැහිබින්දු මේ වෙලාව වැහි බින්ුහෙම ඇ එකට වැටනුවත් අගොල්න්නට තියෙන ලක්ෂනය කය පිනවෙනවද පෙළ නොයි. න මේ කියනෙම කක්දන්න දැන්ව ටන ැහි බින්ඳුවක් ගැනත මේ කියන්නේ. නෑ මෙයාට කයෙන් දැන නවා දාසුසුරූපය ඒවා සුකවේදනාවෙන් ඒකට ඇලෙනවා මතක්වෙන්නේ ඉස්සර වැස්තට තිමිච්චා. දැනම් කය පිනවෙචී අත් දැකීම. තෙර ඉදට දැඟෝ හක් වවෙන්නව ඒ ධාතකුණනේ හක්වවෙන්න ඕන ඉට පසෙට කාලයක් ඉහිලනි ම්මහක්වෙල යි. මේ මේ මොකව වෙලා නෑ බැහිබින්දු වැට නනේ පැන්ිහි නෝවගේ ගේගේ වගේ නො පවංගහා නෝ වගේ. ඒක දැන් එකට තවත් ඇැලනො පවංගහන එකක් යුතකොට මවා ගන්න පුළුවන්. ඔන්නොම මේ භාවනාවේ මේ විකෘතිෝලට යන්න පුළුව. තෙන එකැන් ධආතිම ගොනොලට ඇලුනොත් අතීර්්‍ය තමන්ගේ අත්දැකී මොල කය පින වෙච්චි අත්දැකන් මතකට ගේ නොවා. තෙර වැඩියෙන්ඇල් නො පිනවෙච්චි රටාව පිනවෙච්චි පුද්ජලෙවව කෙලිම් තමන්ට ඒ විදියේව මතකයක්ගේ නො මතකේ වේදනා ප්‍රබලයි සඥ්ඥාව දුරුවලයි. තෙරවානය හැමවෙදය මේ විපාක තරූපයේ මතකය දීන මතකය වේදනාව ප්‍රකටයි සඥඥාව දුරුවලයි. තෙරමා ඒ තමයි දැමකම මේකට වැඩිල් නොම්මුකදන්න. ඇ මෙමවෙන්න පුළුවන්ද වැැහි ිඳවාගේ වැටෙනවාතේරෙෙන් මූනටනා තවකාලයක් ඇනකොට හඳුනගණ්ඩ බැරිපුද්ජලය මූනත ගාල යනවෝ වගේ දැනී. ඒත් ඉස්සර වනව මගේ හරිගෙන් කායපිය වෙන වෙයිතිී මතකිය ැ වේදනාව දය නසුක වේදනාව සංඥාවාටන්ද ආවක හඳුන ගණ් බේ හඳුනගත්වක වද ගිල න්නවා. ඉදිං ඔය පාස ගමලා කියියනවා පහවනා කරනවා මට කවුදැඇවිදින් බය කරනවා. භය කරන අ යා ඇමැතිීලාේ ධාතිකුණට ඇලේ නොවා එකගහා එදකට අර පරණයහෝ මතක් වෙන. තෙරවා මතක් වුණට ඒකට සම්බන්ධයකාගේ මුහුණ පෙන්නන්නෑ වේදනාව හිඳපු වේදනාව ඉස්මතු කරන. තෙරමාණයෙන් ඉදින් ඒ මුලාවට පත්වෙනවා. හ වනත් ගන ගන්නතුව ඉන්න ධාතුගුණොට ගැටි ගැටෙන් ලපා මේ ගැ ගැටිල්ලා ලැබිච්චි අබ්දැකීම. මෙහෙම ගැටනා කියර පැරද්දක් වෙන්න ඉගාවටඒ ගැට නතු ඉශ්‍රාටයන්. මේ කල් ඒල දෙන සක්ම භාවනාද අධික නිදිමත කෙලිට තියන වැටෙන්න වගේ නිදිමත. පැමිණිමිට ඉන් ඉදිරියට භාවනාව සිදු කරන්නේ කෙසේද. දැන් මං කියයා දුන්න නේද මුල්මකි. ඔ ඕ ැටෙන්ඩ යන නිදිිමත තියන්නේෙ වැරදි දෙකක් හින්දා. එක මනසෙන් එන නොවත්තන්ඩ උත්සාහරගන ඇවිදිනවන සක්න් කරවාන මේ නිදිම තැරෙන්නේ. අනික ඕනකමින් සතිය පවත්තන්ඩ උත්සාහය වෙනද වගේ ඉස්සර වගේ සතිය පවත්තන්ඩ උත්සාහරගෙන දැන් නිදිම තර්භගන්න ඕන කියලා භාවනාකරොත් ඒත් ඔය නිදිමත ඇරින්නේ. එකන්ද හරක වගේ ඇවිදින්න වැ වැඩ කරන්න. අයදඟ නොකන මේක වෙන ඕන දෙයක් කරන්න හැමදාම ඔයකොමයි වෙන්නේ. එගිහින්දා පානයේ අනගම්ක වඩ පුළුවන් ගිලමං ගියව්වා. තමන් අදක්ෂනා. ඉස්සර සෙල්හම් බැයිසර වගේ මොකද මේවා විපාක්. ඔක්කොම සෙල්ලන්තියෙන්නේ කර්මය එක්කයි ඇ ඒවා ගණන් ගන්න එපා ඒ ඩට්ටක් ගාන අද නෙමේ තෙන ඉස්සරේ ටටක්ගාපිීමම මතකි. හිද ඔ ධාතු ගුණයක් ඇති ඒක නෙමේ ඔයගන්න එකට ගැටික්කියගේ විපාගය ඔ කියන්න තෙරන විපාගේ සමවිට මාතීතයා වර්තමානයේ ඔතන තියෙන්නෝනේ ධාතු ස්වරූපය ධා එදකොටම ගැටෙනවා එදකොට විභාගය කරලියට එනවා තෙර එකඉගින්ද ඕක නගන්නතු යන්නන්නේ එක නගන්නැතුව යන්න එ එකක ඇටලේ නවා ඕක නැතුව මේ මේ සදාකාලික ප්‍ර්මයන්න්නෙ වේ ඔ සද්ධ වෙඩ පුළුව රූප වෙන්න පුල ඔය වැඩිියුනොත් අර මඟිව්‍ය සං්ඥාව දුරුවලයි. වේදනාව ඉහලයි. දැ බය ඇති වෙන බයවෙන්නේ ඇයි කියීල තේරෙන්නේ. තෙරුණ ඇ සංඥාව නෑ වේදනාව ප්‍රබ්ල. ඉති ඔන්න හොම වෙන හින්ද එක භාවිතා කරන්න. හවෝ සිටවිඩියෝටඩ නොදුන් නොත් තොයිකොල්ලන්ට වෙන්න මිඳවන්ඩම විතරයි. නෑ සිතිවි නැතිශලා යන්නේ මැරුණම පස්ති. මැරන්ඩ කලින් ඇයිට මැරෙන්ඩාදන්න. මිනිියකුට සිවි නැතිවෙන්න නෑ භාවන දියුණුනා කියලා. මේ භාවනාවෙන් දියුණු වෙලා සිතිවිී නවෙන් නවත්තන්ට කරන්නේ මෝඩ් වැඩා. භාමනාවේ දියුණ වෙනවගේ ය සිතිවිජී රමති නවානෙමි. සිතිවිලී ඔලින්ගනවට ඇලි ගැටන් අඩි වෙනවා ඔය ගැටිල නිද තේරණන ඔෙන හැදිචි ඩේ කරන්න තාහක්කල් නිඳවන්ඩ ඕන අතීහිටය කරපු අකුසා. තෙර නිඳවන්ඩවෙන්නේ දේසි වගේ අතීතයයක් කුසා දැ ඉතන බැරි වැඩාම් මොක හරික කරන්න හැටිය හැටිය ගොල්ලන්නට පිපාගක. සිදවිලි නැතර කරලා භාවනාවක් වේ ඕොන භාවනා කරන්න ඕන්න තර සිවිලි නතරවීමෙන් නෙමේ සිතිවිලි අඩුව න භාවනය ප්‍රගතියමානනමෙන් විපස්සනාව විපාසනාව ප්‍රගතියතියන්නේ සි ඕන තරංඟාපුද මේක චිත්ත නියයා මේක වෙනස් වෙෙනෑ කොහෙදවත්.සි ජෛතිසික හටගන්න සි විඩිහටගන්න නයාමේ දම්ම නයාමේ ඒක ඔයි ගොල්ලන්ට වෙනස් කරන්න දෑ කාටව වෙනස් කරන්නබ. තක් ඇතිවුණ සිතු විලි ඇතිවෙන්ට ඕනේ දැම් මෙතනින් වෙනස් කරන්නේ සිති විඩියෝලට ඇලිම් ගැටීමයි. දැ ඉති දැ මේ භාවනාවේ දියුණුව ඒකනා භාවනා කරන කෙනා කරන්නේ මේකට විරුද්ධ දේනා කවජද ප්‍රතිබල . ඒගැන මාරය තමම සිලි එෙන්ඩාරි එවට ඇල් ගැටනොත් වෙේරන් බෑ විපකට මුහ දවුව. තමයි කරන්න හිද මෙන්න මේ නිකං ප්‍රශ්න එන්නතු වැඩිකල් ගිහින් බොරු කරලායි. පරියංග භාවනාවදී කය ධාත ලක්ෂණ වෙනම ලක්ෂණ තටම සතිමත් බව සිටීමෙන් ඉ නිමන් දකින්නේ කෙසේ දැයි පහදා දෙන්න. ඒත්ත ඕකෙන් නැතුව වෙන ක්‍රමයකින් දැකුණ නිෝොනා ගට කදාගත් දුන්නහ මං ගියා දෙන්න දෙ වෙන ක්‍රමයකින් නිවන්දකිෙන ඉදිහා පහදා දෙන්න මට දෙ මෙයාට හොනේ ධාතුමුණ ගැන ඉ දැනීමෙන් ඉඳලා නිවන්දා ගන ක්‍රමී පහදා දෙන්නන වෙන ක්‍රමයයක්මගස්කාරී නිවන්දගින් එහෙ බොලුවන්ත මන්ට ඒක ඉස්සෙල කියලයි. මේම මේ බුදු හාමුදුරුවෝ දීපො කමටහ ඔය ගොල්ලන්ට මේ ්‍රම ඉගැ ගැන බුදුවෙලා ඉගෙන ගඩ බැහැ. තෙරමන ද රාාවගේ විදිහයට විශ්වාස කරලා කරොත් ටිගටික දුකාඩු වෙන පව. තේර සිතකට සංසාරදුක නැති තැන මොන දුවක්වත් තියෙන්න්න බෑන් ඊට කලින් ැ දැනට මේ ය විදූන දුකටි තරු ගන්නකො ේරුම් ාරගන ඒග අඩුවක් වෙනවා නංේ කියන පුහුණුවීමෙන් කවදහරරි නිවන් දකින්න ක්‍රමයක් වෙන්න පුලුවඩමින් තේරහන්ය. ම ප්‍රහ්ලී ලියා ඉන්න එක දුක වැඩිුවෙන්කමයන් මේමට උත්තරහම් බේ නෑ ඇ උත්තර යහන්නේ උත්තර නඇතිමගදත් උතරැහ නැති දැන තියන්නේ දුක සැපද ප්‍රශ්නයක් තියෙන උත්තර නැත්න දෙන නිවන්දකින ක්‍රමිය මේකයි කියල යාට තේරෙන්නේ කවදාවත් විසඳන ප්‍රශ්නයක් නෙවී උත්තර නැති ප්‍රශ්ලයක්. යාටම තේ පුද්ගලයෙකුට යියන්දකින විදි තේරෙන මනං එකම පුද්ගලයා එක්කෝ වසේ බුදුුවෙන්ුව තර නැහනම් සම්මා සම් බුද්ධ වෙන්දෝ මෙතන ඉන්නේ අයට ඔය බුණදිග එකකට අයිතිද එුණටහන් දැ යොන්දකින ක්‍රමයයක් හන්ද පුළුවන්ද තාවයෙකුට මේ හරි මේක වැරදිී කියලා හන්න පුළුවන්ද බදුහාමුදුරුව දෙන ක්‍රමයක් අනුවම නය කරණ එක ස්‍රාවකකම අඒව මතක තියලන්න න හිද මේ ම පැටලිරි සහගතායි හෙම තනක තමන්ට නැති අතීතකුසල් විපාක ලැබෙන ක්‍රම වඩක් පුළුවන් භවනාවයි තෙහ යි ඒ සැකය වඩ හරකමටහ රයට වැඩෙන් නැත්තු අතී තකුල් ල ේදන රප ෙන් පු. තුරායි සත්ේ අවබෝධ කරගැනීම සඳහා බොහෝ ධර්මකරුණු හැදැරීමට අත්‍ය වසය වෙයිද බුදුහාමුදුරණ පෙන්න්න හෙමකිද. ොෝ බොහෝ ධර්මකරුණු නවේ යෝන වෙන්නේ ධර්මකරුණු තුනයි. සීල සමාධි ප්‍රඥා. මේකත් අහලා බුදුහාමුදුරෝ සීලිය කිය නමකක්ද කොහොමද සිල් රකින්නේ කියලා ඉගර ගැන සිල් රකින්න ඕන්න. ඒටවාස. ඒ හාමුදුරුව පෙන්න්නන සතිපට්ටානකමටහනන්නන් ඒක වඩන්නේ කොහොමද කියලා තමන් ඉගෙන ගණ්ඩෝේ ගනෙවා ඉෙන ග්ඩ ඕන්න සතිපට්ටාන සූත්‍ර කට පාඩාක් කරන්න එව ඕන්නේ. තෙරනලින් කරන්නේ කොහොමදක්ම භාවනාව නං ඒක කරන්නේ කොහොමද කියලා ඉගෙන ගණ්ඩෝ ගොල්ලට අර පත්්‍රිකාවම ඇති ඉගෙන ගණ්ඩනා. දැන් එහෙම කරලා එක පුරුදු කරන්න ඕන්න පුරුදු කරලා ලැවෙන පල අත්තමයි චත්‍රවාා සත්‍යයාව බූධ. තර දැ රහන දෙන්නේ ඇව මෙහෙම ප්‍රශ්ණයක් ගෙනනවා නම් එතන චතුරාය සත්්‍යය වබෝධවෙලා නෑ. ද මෙහිෙම ගැටලුවක් එන්න පුළුවන්ද. දැ ඔයගොල්න්නන්නට දැන් මෙෙම එක කාටහරි සැකයත්වයද මෙමවාඩීලයින්න කිසි කාට හරි සැකයත්යද මං මනුස්සේද්ද කියලා තමන් ගැන්න ඇ? ඉන්න කපුර හරි ඉන්නන අතවසදෙම සැකයක් කියනග තමන් මනුස්සේදද කියර සැක හිතනගෙන ඉන්නවාද නැද්ද ඒකත් සැකය ඒ බය කවුර ඉන්නවාදහෙම කෙරි මම මනුස්්‍යය කියලා මනුසේදද අමනුසේද්ද කියලාම් පැටලෙන්න කවුරුවර ඉන්නවාද. නැනි ඉන්න බැඒ පත්වයක් සයා. ඒකගේ මතන වාඩිලා ඉන්නගේ නෑ මනුසයගේ මෙහෙම පැටල විල්ලති මගේ ඇහැනු මනුසේද්ද පිරිම් මනුසේද්ද. ඔහ පැටල වෙල්ලක් ොයගොල්ලන්නට තියද නෑ තිබුණ? ඒ අමනුස්ස රම තෙරමන දැ ඒවන හටදැන් මමී ප්‍රහ්ණ අහන් නිමීකට මේහෙම පැටලිවිතින්න පුළුවන්දන. මම චතුරාහි සත්්‍යය අවබෝධ කරගත්තෙක් කනෙ නැද්ද කියන පැටලැවිල්ල තියෙන්න්න පුළුවන්ද කාට. දැ චතුරාය සත්ත්‍යය අවබෝධ වෙච්චි කෙනෙකුට ඔය පැට ලැවිල්ල එන්න පුළුවන්ද ඒට එන්න ගල මනුසයෝ එහින්ට පැටලවිල්ලන්නේම මනුසේද මනුසිේදකිලා තෙරනනේ එඇදට ගහ ම හැනද පරිමීමෙන්ද කියලා පැටලිවිල්ලන්න ඇැනේද. අයක අයි හග්ඩ උමනාවක් ඉස්කෑන් කල්ලා බලන්න්න කොක ඔන්නන තෙරනනිද ඒම තියනවා නද පත්ව අවබෝධය එන සෝවා වෙච්චි සතුරාජත්ත්‍යය අවබෝධය වෙච්චිකටාට ඔබ තියෙන් දෝේ? ඒ හැන ඔක ගැන තැකති ෙනවා කිය මනුසේද්ද කියර ැකරනවා වගේ දෙයා. එම අවබෝධවෙලා නෑ තේරනි මේ මේ පැටලැවෙලි බොරුවට තමන් මතවාදීව හදනවා එකක් කෙනයක කතා කරලා හදනෝමකද පෙළක් අඇග නව මෙන්න මෙහෙම ත චත්‍රවාර්ය සත්්‍යය අවබෝධය ච්චාය මේත් දිරය ජීවත්ය පෙළකයගෙන ඒ අයට මේ ගෙදර ඉන්න. ගෙදරේ පාවෙච්චි මිනිසුන්ට හිදෙන ඒකු දන්න මටත් වෙලාති. සැක තෙරමණ නමු දෙහිමගේ නෑ චතුරාජත්තය අවබෝධ වනාන අවබෝධ වෙච්චි මිනිට මට මේ අවබෝධ වනාද නැද්ද කියලා ප්‍රශ්නයක් සංකල්පනා පහළවෙඩ බෑ තෙරමා නැවගොල්න්ට කවදදාවත් ගෙතර ජීවත් වනකට ම මනුසේ නැද්දහිල්ංකල්පන ඇති වෙන්න න ෙම දිත්ති හටගන්නෑ නති අන වගේ තමයි ඇ වා බොරුවට ඇහු වගේල කවල් දාව විසි දෙෙන් ප්‍රශ්ණත් නවේ තෙම එ එම ප්‍රහ්ද නැති ව කමටහන වඩහන්නක තමයි තයරෙන ඒවා නැතුව වැඩක් නෑ. විදර්ශන වැඩෙන ආකාරය පහදා දෙන්න කියලා වැඩෙන ආකාරය පහදා දෙන්න දෙයන්න නෑ ඔය කමටහන අනුගමනය කරපපුවාම වැඩෙන් නවා. ැ විස්්වාසේතියක් දැම වැඩෙන් ආකාරය ගැන පහදා දෙන්ට කියනෙක් මොකරද මොකක්දකෙන් බලාපොරොත්තු බලාපොරොත්තුව මේමගේ ප්‍රාජ ස්වරූපයක්ඒ තමන්ගේ මේ වැදි මේ ප්‍රහ්ණ විසඳුවා කියලා ගුල්ලන්ට වැඩෙන් නෑ විදර්ශන ඔය භාවනා කරලා වැඩෙන විදර්ශනවන්නේ මොනොහරි බෞගෝතටිකා කල්පනා කරලා ඉඳල අනම. තෙරවාය හෙට තව ප්‍රහ්ණයක් එනවා මීට එහාගේ ප්‍රශ්මයක්. ඉන් එන්නේ හින්දම ශ්‍රාවකයන්ට එහෙම මේ මෑ ධර්ම මාර්ගයේ ආර්යෂ්ටාංග මාර්ගයේ ෝ වඩඩ ත්‍රාවකයට පුළුවන් වැඩෙන්න ආකාරය ගෙන ගඩ බෑ. තෙරවා වැඩෙන ආකාරය අවබෝධ කරගත්තේ කවුද ශාස්තෘරෝර බුුණවාම්දුුව. බුණවාමුදුරුවෝ දෙන. ක්‍රියා මාර්ග සික්ෂා පුරුදුවීම තුළ ඕනම ත්‍රවකයකුට වැඩෙනවාක. මොනද වැඩෙන්න්නේ ආර්ෂ්ටාංක මාර්ගය ැ බුදුහාමුදුරෝ දෙන උප දෙස පිගන්න ඇතුව කවුරහරි වැඩෙන්න්න හැටිගෙන ගණ්ඩගියොත් යාගේ මැරණකක් මොකවාවෙෙන් නෑ නඩන්නේ තෙර ඔන්න ඔයගේ පැටලවිල් කියනවාක. ඒ ලක් ප්ඩ ගොල් අටො දෙෙසති ුුණේ මෝඩය වගේ කරක්. තෙර්මා ගැනගන මේ පලක් ගන්න බෑ. ඉගනගන්න ඕනගොල්ලො භාවනාව පුහුන් වෙන හැටි ඒ ඒක වරදිනකොට ඒ වැරද්දට පිළියමයි. ඒව තයි මේ කතා කරක්. තෙර්මාය නැතුව මේ අභ්‍යන්තරයේ තියන බුදුහාමුදුරුවන්ට අවබෝධ ච්චිටික ්‍රාවකයකුට කතා කරන්න බෑ ත්‍රාවකයක. කන්ට ඒටික අවබෝධ වෙලා නටන් ්‍රාවක සිදිටියට යනකොට දුක නැති තැනක් ලැබුණොත් අවබෝධ වයි මොකද දුක තියන තැනයි නැති තැනයි මනුසේකු තේර තේර එතකට කමටහන වර්නොකොට බලාගන්න ඕන මේ ප්‍රඥාව තමයි දියුණු වෙන්නේ ප්‍රඥාවෙන් ලැවෙන්නේ කලයමකක්ද දුක නැති තැන් අවබෝධ වෙනවා දුක අවබෝධ වේ. මේ කතා කරන්නේ දු ප්‍රඥාව ගැන්න සං්ඥාව ගැන දැම ක්‍රමීයහන්නේ ප්‍රශ්ඥාව වහදාගඩ කැමතිනය සංඥාව වැඩිරගන්න කැමතික. ඔක තමයි ස්වරූපය ඉතින් දීපු ප්‍රශ්නතික ඉවරයි තව මිනිතු කීපයක් අපිට කාලේ ගණ්ඩත් පුළුව මනොහරි ගැතුලුවත් තියෙනවනං අහන්ද වචනය. මංහා නංකු ගටලුවක් හැබයිකට අත උත්සල උත්තර දෙන්නේ දැන් කීදනකොට මේ ඉස්සර භාවනා කරලා ධාතුගුණ තේරලා දැන් ධාතුකොට තේරෙන් නැති වෙලා බනහානකොටන්න ඉන්දදියනවා දක්මන් කරන්න යනකොට ඉන්දයාන්නවා වගේ අධදැකන් තියෙන ගීදනෙක ඉන්නවා අද කියලා අත උත්සරණබලනය මින්නයි හරිට ඒකත් බයයි. කේන ඉන්නවා ඕක භාවනාවේ ඉස්සරට වැඩිය ප්‍රගතියා. හැබයි ගැලවෙඩ එක විස්සර වගේ සෙල්ලක් නෑ. තෙරමනය දාදුගුණ තේරෙනවාට වැඩ භාවනාවේ දියුණුවක් ඔය දියුණුවක ලක්ෂණයා. නමුත් රාදුමුණ තේරණ කාලේ වලේ මුත්‍ර පරරික්ෂා කර කර හරය කරන්න බපුලුව ගුණා මෙතන ගැලවෙන්න ැෑනිකම්. ඒය පරන්න මූසල මතකය කොච්චරහරයෙනවා ඒක ප්‍රතිඵලය තමයි නිදිමත්ත. මේ සත්්‍යලෙස කර්මස්වරූපයෙන් තීන මිද්‍යන් නෑ ඕෝතන. කර්ම සවරූපයේ පාලුවත් අනිකමක් එපාවීමක් නෑ ොතන විපාක ස්වරුපයේ ෝය. ජැ අඩුකරන්න නොවනනම් හය නිශ්චල වනෝ වැඩි වෙනවා.ය නි් චංචල වැඩ ඕනේ හඳ නැමනවවා වැඩි වෙන්ඩටත්ව නේ. මනසෙන් එන අරමුණු නතර කරන්න කිසිම උත්සාහයන් නැතිවෙන්නත් ඕනි. තෙරමන. අනික සතිය පවත්රන්න කිසි උත්සාහයන් නැතිවෙන්නක් තෝ. ඔන්න ඔඒ කියන දේ උනොත් එතරයි ඒකින් ගැලවෙෙන්ඩ පුළුව. තමන්ගේ කිසිම හ පංකමක් වතෙන්ට වලංගුුණේ. දීර්ක කාලයක් ඕකම ඕකම වෙඩ පුළලා කේ ඇරුණ කියලත් ඒම සදාකාලෙකව වැරෙන්න්නේ ආයිටික කාල ඇති බලා ආය තෙක් නන එතකොට එකවතාවත් දෙවතාවක් නාම යාට අවබෝධයක් එනවා මේක ගලෝගන්න මෙහෙමයි කියලා දැ පලවෙනිවතාව වුණා ගලෝගන්න ලේසින. මිඳවන්ඩ වෙන්නේ පරුණත්දැකෙන්ටිව. තෙක් ඒ බොරුවට මිඳවන්නේ ඒ කට්ටියේ මතකතියාගන්න නැතුව ඔය භාවනාව වැරදදන්නේම ඔෝය දවුණුව දෙවුණුව තමන් කරන දේ හරිියන්නේ. දැම් මෙතන දෙකක් තියෙනවා ධර්මතා දැ ඔය භාවනාවකින් කරන්නේ දැම භාවනාවෙන් සිදුකරන්න්න ඕනේ කෘත්තයමගදද අකුසලී වච්චරීම. තෙර්මනිද අකුසලයේ විවච්චරීම. අකුසලය ගවුවන් දෙයාකාරයි. මොනවාද එකක් අකුසලකර්ම අනිග අතීත අකුසලෝල විපාක තෙර්මහනි දැන් එතකොට විපස්චනා භාවනාව ගභාවනාවකදී සතිපට්ටාට භාවනාවක දී අකුසලේ ඉවච් කරන්ට හදන්නේ මුලින් කයෙන් එන අරමුණේ. මේක මේ මනසින් එෙන අරමුණ අකුසලය කුසලේ වඩන්න හදන එකක් නෙවෙේ. එක හින්දා අර මනසින් එන මෙතින්දී අවසානයේති කිසි දෙයක් ගනන් ගන්නේ පාලන කරන්න පාකිබි තෙර්මාණයද. සමත භාවනාවෙන් අකුසලය යහක් කරන්නට හදන්නේ පොහෙන්ද. මනසින් එෙන අරමුණි. භාවනා ක්‍රම දෙක දැන් සතිපටටාල භාවනාවෙන් අකුසලය හක් කරට හදන්නේ කයෙන් එෙන අරමුණින් තෙර්මානිය එතකොට ඒගතමයි සතිපට්ටානි ආනාපාන සති භාවනාව ගත්තත් ආනාපාන සති භාවනාවත් කායිකා අරමුණා ආස්වාසය පාස්වාසේ ඉස් පරසයන කායිකාරමුණින් අකුසෙලිය හක් කරන්නවා දැන් ඇයි ඔයගොල්න්නන්ට අපි විඩදිෙන් නැත්තේක. හොර කරන්න හොරෙන් කරන පැහැදිදිව කියා දෙන්නේ. කිස්සර කියියා දුන්න නවත්තල තින්න. දැැ ආනාපාරසති අරමුණේ දී හයික අරමුණක් ඒකත් ආස්වාසය පාස්වාසය ඉස් පරසයන අරමුණ. හෝකින් අකුසලිය හක් කරන්නකොට තීන මිද්‍යය සිවුම් අකුසලයා. එ මනේ තීන මිද්්‍යය අර භාවනාව කාලයකදී දැහැගන්න. එකොට පුටලුවට ඉන්දිය. එත භාවන වන්නේ ස එයා දන්නම නැතුව භහවනා කරන්න කියලා පෑ එකතුන ඉඳගන භාවනා කරනවායා නමුත් ඉදගන කරලා තියන්නේ භාවනාවක් න ඉඳගන නිදාගැනීම. මොකද භවනාව කකසල හක් වෙනකොට දැ ප්‍රබල ක සල්ටිකනය අභද්‍යධෝමනස්සන අපකසල් දෙක සංකල්පනාව ක හක් වන ො මිද්‍ය ලේටයෙන්. එ එදා ඉඳලා පුරදු කරපු කම් වැලිකම් මූෝ ඒවා ඔක්කම වද දෙන්න පට කරගෙන මේ ග්‍රහණයට අවගෙන. අවුලා ගුට උඩු ඉදයන මුල ද අවුරුද්ද දෙක කොඳට භාවනා කරයි ය අවුරුද්ධය පහලෝ ඉඳගෙන භාවනාකන්න සාමාන්‍ය හාමුදුරෝරුවගේ අල්පේච්ච වෙලා ගැලේෙ ඉන්නයට පුළුවන් මේක. ඔය විදිහට ගිහි කිදිියට ගියන් ිහිල් අවසාන පලය ඔතෙන්ටයන්නේ. තෙරනන් එක නිසාේ එතන එහෙම කරන්න බෑ. ැ සක්මනයේද ඔයිට වැඩි වාසි අ තියෙන්නේ තීන මිද්දට බලය ග්ඩ බෑ තෙරම බලය ගත්තා නන් ඔයගොල්ලන්ට නිදිම තියනමිද්‍යය බලය අල්ලන්නේ අර ආදුනකයකට උප දෙද්දී තියෙන්නේ නිදිමත හැදෙනකන් සක්මන් කරන්න කියලා. ඊට පස්ස එ ඉට පසමකත්ද නිදිමත ඉක්මවාන් නිදිමත ඉක්මවාන්ට දෙන්න ඇත්ම සක්මන ද ඉින්ද අන් නෙ. දැ ඒ හිදා ඔයගොල්ලාන්ට ආමාන්‍ය මිනිසුන්ටත් නිදි මත ඉක්ම අන්න පුළුවන් ඔය සක්මම් භාවන ලේසියේ. ඉක් මෙවට පසේ මොනවා දිස්මත්වෙන් ධාතකුන් තෙර්මනෙන්. එතකොට ඉඳගෙන භාවනා කරන්නායට අවුරුදු පහය ගනවා ධාතකුල දේරෙනන් ඉඳගයාට. නෑ එ ඊට පස්සේ ආනිසංස මනුවද. ඉ නිදා ගැනීම ආනිසංස. සතිපට්ටාන නිංසනවේ ඒවගේ විකාර වෙන බ්ලා. එතකොට මෙහෙම දෙදත්වයනවා දැන් බලන්ඩ අකුසලේ ඉවච්චරන්ඩ යනවාපි කයින්ගෙන අරමුණේ. එතකොට මූලිකව සතිය බලයෙන් පවත්තලා ඔය ධාතුගෙන තේරණ කාලෙ වෙන්න පුළන් තේරෙන්ඩ ස්සල්ල වෙන්න පුළුව ඒ ඒ කාලෙදී අපි කරන්නේ තෝරගත්ත්‍යකායි කාරමුණේ අකුසලී ඉවත්වීමයි. අකුසලේ යද නැද්ද කියනගේ තීන් දුව මකක්ද. බුදු හාමුදුරුව අකුසලය කියන එක තිය තැන තියන ලක්ෂණය කියනවා. මේ සංසාර දුක තියන තැනකුසලේ තියනවා. තෙර අකුසලේ තිය ැන එක පරියායෙන් ධර්මය පෙන්න්න නොවා. අකුසලේ තියන තැන තියන ඕනෙක්ක අභද්්‍යා සංකල්පනා නැත්නම දෝමනස්්‍ය සංකල්පන. එතකට සදිිට්ාන කියන්නේ විස්තරන කකො. ආයකාය අනුපස්සේ විරති ආථපි සම්පජානෝ සතිමා විනීජල ෝකේ අභිද්‍යාදෝමනස්න එනම් ඔයි අපපුසලයහක් කරන්න කියලා නනිමවිද කියාන්න ගයකාරමුණි. න ප්‍ර්නදී ගායකාරමුණේ ආශවාස පාස්වාස වගේ සිවුම් අරමුණ කකුසලේ ඉවච්චරන්න කිය තීන මිදග අපපුුසලයට යටත්වේ නොවහල් වෙනවා හරියට කරේ නැත්නම් තෙමල. ැක්හම නේදී හෙම මේ කායක අරමුණ තෝරන්නේ පොලෝ ඉස් පරස වෙන යට පොත. මේීක එක්ක දීන මිද්දයට වැඩ කරන්න ඩම්මාගේ. තමන්ගේ උපත්තිය කිසිම තැනක විදිනකොට නඉඳකි හිල්ල නෑ. තේරවා එමයි විදිනකොට නිදාගණන්න පුළුව මිහකි නොන අමුම්වාම කම්මෙල්. තේරවා ඒයා කවන්දාව සකම් භාවනා පුද්දු කරන්නේ. එ ඔල්ගොලන්න ඉන්ඩගිහිල්ලාගිය අඩුම්ම තැන නේදව වෙවිදි නතැන. ජීවිතේ. දැන් පේනවා දෙහෙනම්කින් කරන දේ. නිදිමත ඉක්මුවන්න පුළුවන් වැන්නෙත්ත එහෙන නිදිමත පලපුරුදු නැති අවස්ථාවක. තෙරැ ඉඩග ඉන්නකොට නිදිමත පලපුරුදු නැද්ද පැන්සන් යැනකම් පඩිගත්තත් ඕක ඕකටන. ඒ කොහොමද පා හම්බේ නො කොට. තෙරණනේ දෙන්න ඉස්සර මිනිසුන්ට තියන්න වාද වර්තමාන මිනිසුන්ට නෑ මේෑ දූසන වංචාත්තියනවා අපුසල්ලස්ස තව. තෙර්න එෙන කාාරයයාලෙන් ඉන්ද කියී නැති කෙනෙින් නොද ම. ඒටික මට පැයක් අද නින්ද කියියාගේලා පඩිහිමා අඩුකරා දොයිගොල්ලු ැසෙන න්න ක හැ? එඒ මවක් ගො වැඩ කරාද.ය එන ඉද ඕොක තමයි අවසාන විපාගත්ව ොහොම තමයි. එනයි ඔය විපාගයට බහුණ දෙන්න නැති අමට හම් හොයා ගන්න ඕනේ. තෙර්ම නැතු හාරිියන්නෑ මේ ඔය කියලද ෝලාං ධම්ම නයාමයට කැල පෙන්න්න ඔගුල් අන්ට රවට්ටන්න පුළුවන් මිනිස්සු ධම්ම රවට්ටන්න බැෑ. තියෙන මිද්‍යය දම්ය ඒක වැඩ කරන්න නියමක කරන්න. දැන් එතකොට සක්මන් භාවනාදී ඔය ගත්ති අඩුවයි හඩුවන හිදා ක්මාන් පුලන් ධාතුගොන ඉස්මතුවෙනවා. දැන් ධාතුගුණ ඉස්මතු වෙනකම්මයි. ධාතුගුණල සුකවේදනාවෝ දුකවේදනාව තියනකම්ම කමටහනයෙන් බලාපොරොත්තුව. ඒ අරමුණේ මුළුදරීරයෙන්නෙවේ මේ තෝරගත්තේ භාවනාවට තෝරගත්තේකායි කාරමුණෙන් ඒ මොහොත හට අගන්නා අභිජ්්‍යා දෝමනාසහි වච්කිරීමයි. එහෙම න ධාතිගුණ සිවු වෙච්චි හැටිය ඔගොල්ලන්ට සමසදඩ බැරි ැ ධාතුගුණ තේරනකාංග පුරුදු කරපු භාවනාග්‍රමයණි කරේම ගත්ද අකුසලය කිවච්චලපු. අකුසලිය කයං කායිකාරමණය කමටහනි ඉවච්චන්න කොට තමයි අකු සලංච පජානාතීය ගෙන ගුණේෙන් ගොල්ල ඉවච්චරයේ හැබැයි හමට අහන්නට අදාළ පයබියම ඇති යනකොට අභිද්‍යාදෝමනස් අවිද්‍යාදෝමනස කියනකුසල් දෙක. වර්තමාන අකුසල් දෙක මේ කරුම දෙක විා කනෙවේ අවිද්‍යාදෝමනස විා කනෙවි. අකුස්සලේ. දැන් මේක ඉවච්චන්න කොට ඔයි ධාතුගන සිවු වනාට පස්සෙ හෝ තිවුගෙන කාලෙ හෝ මෙන්න මෙිහිෙමත් දැකීමක් ලැබුවත්ද. අපි අකුචලියහක් කරේ සක්මන් කරලා පොලොව පොළවෙයි අටිපතුලෝ වදින අවස්ථාවේ මුොහුණ මෝති. නමු දැන් එෙදර ඉන්න එ තරහා යනඒක තරහා යනකොට තේරෙනවා. ඕක වෙන්නකු ඕක කකුලට දැනෙන අරමුණක්ද ඇහැට කණට දැනෙන අරමුණක්. මතක් වෙන අරමුණ. ත වෙන අර නවත් මතක් වෙන අරමුණ නෙවේ ඇහින් අනෙන් වෙන අරුණ ගෙදර ඉන්නේකා දරත්්දක් කරනවා දැක්කොත් තරා යනු ඒ දකිින් නැතිව තරයන්නේ තෙර ගෙදර ඉන්නේකා වැරදි වචනයක් කියනව ඇහුණොත් තරහ යනවා ඒ වෙලාවෙේ ඕක ඔයු ගුණට කියනවා ධර්මයේ අපු සලංච පජාන තෙක්න දැන් අකුසලය හඳුනනවා හෙතන අකුසලයා සිදවෙන්නේ අපකුසලංච පජනාති වනාම අකුසලි අහෝසි. දැන් අකුසලේ අහෝසි කරන්න එහෙනයි යටිපල්ලෙන් හැන අකුසලය කයිෙන් හැදන අකුසලේද අහෝසි කරන්න ඇහන් හදන කනින් හ ඇදනකද. ආන්න ඒකට අත්ිනින් දෝන ද. ටර බණහනකොට නිම්දිහනවා කියන්න ඔවිට පස්සේ වෙල බෙන පලයා අකුසලංජ පජාීට කලින්ිද. තේරන තරහ යනවත් තේරෙනවා. තරහා ගියා කියලා තේරෙනවා. මොනටාරය අමුතු ඇලීමක් ඇති වනාගල තේරෙනවා. ඊරිසියා ගතිය ඇති වනාගලා තේරෙනවා. තේරෙන්නේ පස්සෙනෙමි. තේරෙනෙ කොයි වෙලෙත්. ඒ මොහොදේ අන්න එහෙම ගුණ තියෙන අතු උසන්න බලන්න. ඒ පහලෙක්නය ඔ දැම් ප්‍රහ්ණයක් තියෙන ඒකට බැනුවම මෙහෙම ගහුණ නැතුහාරර පස්සේ ගුණයට එහිද බෙල. මේක ඉස්සල්ලා ලැබෙනලිය දැ තරහා යන එක දකින්නේ නිදි මත කියන එක එන්න කලින් ත ය නිදිමත කිය පනහනකොට නිින්දයනවා ිය එක වෙන්නේ ඊට පස්සේ දැ බලන්න ඔොහය ලගේ කටලිල් තියෙනවා හම තමයි වෙන්න. රහය ඉස්ස හැබැයි තරහා යනවනවෙමි මත්‍ර දියන මෙතන පැටලි විදිවා තරහා යන එක දකිිනෝ තෙර ආසහිතනක දිනෝ ද තරහා යනවා කියන එක වෙන කතාවක්. ඒ දකින්න තැන ඒ කාලය ඔකොල්ලගේ භාවනාව හොඳද නරකර එහෙම අත්තින් දෙ කෙනෙක් ඉන්නවල ඕ බල්ලෙක් එකක වුණත් ජීවත් එන්න පුළුවන් කියලා අමුතු ආඩම්පටයක් තියෙන කාලයා ඇයි ඕන දැ තමන් හරි සක්තිමාත් ඇයි මෙච්චර කල් ි නැති ගන්න දැ ස්සරදුුණේ රහා යනවා ඒකෙන් ප්‍රතිඵල ගන්නවා පුටිකන්නවා උන්න ොඹටි බැනුවානවා දැම් මොකද වෙන්නේ ඉඩ ඇඩිය තරහා යනක තමම්ම දකිනවා දකිනකොට එඩ ඉවරෙන දකිනවත් එක්ම ඉවර. එදකොට දැ මේ ගුණේ ලැබුණාම තමාන්ටඕනද ඔක්කොම හරි ගීල තමයි හිතාගැන ඉන්නේ. ඔන්න ඔතන පස්සේ තමයි මේ ගුණුහොඩ එන්න පහු වෙලා පව් වෙලා. හරි නෑ හොතන තෙර හැබැයි එතන ගුණයක් තියෙනවා ඒ ගුණය අකුසලංච පජානාති ගෙන ගුණය. තකුසලේ අටගන්නකොට දකිකෝ. දැන් හැබ දකින්නේ කයින් විතරන් ෙව මේ. අට ගන්නන්නේ අකුසලයක් පජාරාති වෙනවා හනිින් එන අරමුණේ අකුසලයක් පජානාාති වෙනවා. කයින්ෙන් නා අරමුණේ අකුසලයක් පජානාති වෙනවා මතක් අරමුණේ අකුසලයක් පජානාති වෙනවා. තෙරනි දැන් ප්‍රශ්නතියන්නේ ඔය ගුණය හඳ වගේ හඳ වගේ කියන්නේ කවදාවත් ඔය ගුණයය. එහම ඒ ගුණිය ලබාගත්තය ගෙනාගින් අතුරුදහම් වෙන්න. තේරනින් ඔය ඔය ලබාගත්තේ ගුණේ අකුසලංච පජානාතී ගුණය අතුරුදහම් වෙලා නෑ ලබ ලැබුවනම් කවුරුව. තෙ එක තරහා යනවත් තීරුුණා නං ඕක දැන් අහිමියලා නෑ. නමුත් සමන්ට තීරන්නේ ඒ ගුණ මකක්වන්න නෑ කියද. ඔන්න මතක දියගන්න ඒ කියන්නේ. ඒ මගේ හඳ වගේ කියලා එති ඊට පසේ ධාතු ගුණ සිහුණට පස කරන වැඩියගොල්ලට අර පරණ බුණු ගොඩුවල් නදි මත පාලුවතනිකම මූසල අදහස් මූසලකම් මතගේටගේ එනවා ඒක හරියට බලාකුල වගේ තෙ කවදාහ හඳ නැතිවෙලා නෑ නමුත් වලාකොලට පුළුවන් මැරන්නකම් හඳ වහන්ට. ඒ මංගේ පනේ නගම් මේකම ඔන්නන් අට උගන ගිහැක්ගාටහ. තෙරහනි දැ ඒම දැන් ඉස්සර භාවනා කරේ අර සතිය දියලා එහෙම කරේ අපු සලංච පජානාතිවෙඩ. තෙරහනේද ඒ අර හද ලබාගන්ද. තෙර හඳ හොයා ගද එද පස භාවනාව ඔය ගුල්ල කරන්නේ අර පරණතාවේ හඳ හොය අන්ඩ වැරදී. යි වදින ද දැන්කරන්න ඕනමකල්ද හඳ හොය නකද කරන්න ඕනේ වලාගුලු අහක් කරණ එකද. වලාගුලු වහක් කරණ එක වෙන ක්‍රමිය හඳ හෝයන එක තව ක්‍රමියය. තෙරමනයද එතකොට වලාගුල්ු වහක් කරන්න භාවනා ක්‍රමියට අදාල නෑ හඳ හොයපුු භාවනා ක්‍රමය. ඔයකුල් භාවිතා කරන්නේ වලාපුුළු වහ කරන්නඩ හඳ හොයපු ක්‍රමියයි. එතකොට වලාපුුළු වැඩිියේ. ඒ හඳමන් කියනද ජෙකට වලාකුල් වැඩියනු අහක් වවෙන්න එෙමන හඳ එදිියට ඉන්නෙමනේ. ඒ ඒක ප්‍රතිඵලය තමයි ත හඳ හොයාගන්ඩ තමයි අර කමටහනේ සතිය බලයම් පවත් අන්ඩ කියල උපදෙස්ද. අර පත්්‍රිකාේ තියන්නේ උපදෙස් අන්ුගමනය කිරීම කරන්න ඕේ හඳ ොහේ නවාගකට තන හඳ හයාගත්ය හඳ වලාගුලෙෙන් වැහෙන ගොට වලාගුල විච්චරන්න්න ඒ්‍රමිය ාවිතාකර වලාකුළ වොල වැඩ ගණත්තේ වැඩවිය පවතින කාලේ වැඩිවින්න එතකොට කරන්න තියෙන්නේ වලාකුළ ඉවත්් කරන්න තමය හරකවගේ ඇවිදින්න වැඩ කරන්න. පෙරණනි වලාකුල් ගවත් දහවත් මනකට එනය දේ නවත් අන්ඩ කිියෝ වලාකුළු වැඩිුවන්න. සතිය බලයෙන් පවත් අන්ඩ ගියවෝ වලාකුල්ල නම් වැඩිවිට හඳ වහෙන් ඔ තමයි මෙතන තියන මුූල්ද තර හඳ වැැහුුණ අට පස්සේ අන්ධකාරය අන්කාාරය තුළ ඔය ගුල්ලාගේ අතත අකුසල්ල විපාක විදිනී තම න්ඳකාරය. එන වලාගුලු ගිහන්නේ අතීත අකුසල්ලොල විපාකයෙන් ලැබෙන ප්‍රතිපලය. තේරවන් කර්මයේ එකක් කර්ම විපාකය තවයික. ඉන් භාවනාව අකුසලේ යහක් කරන්න ඕනේ ඉසල් හ කරන්න. අකුසලිය කර්මස්වරූපයයි. ඊට පස්සේ ඒ කර්මසවරූපයට අදාළ විපාක ස්වරූපයයි. හැබැයි මෙහෙම අකුසලච්්‍ය පජානාති කියනකොට නි කයි ගෝට්දාගෙන පදක්හ අමුණ ගණ්ඩ යන්්ඩ අම්ඹවෙහි ගවට මේ ගන්නේ එකක බුද්ගලයා ඒ කාලි දකින්න අකුසල් ප්‍රමාණයක් විතරයි. සමස්ථ අකුසල් ොල්ල සියල්ලම නෙවෙයින්නේ. ටිකක් පජානාතිවෙන. ඒ ගැ තරහා යනක දකිනවා සමහරයේවත් සමහරයේවට දකින්නේෑ ඒකට කමක් නෑ මොනහරි එකක් දෙකක් කලි දැක්කනම් ඇතික එක නොමීකයන් තෙරමණ සුළු ප්‍රමාණයක් දැක්කම ඇති ඇලීම සුළුල් ප්‍රමාණයක් දැක්ක මඇති ඒ න අකුසල්ලංජ පජානතිගුණේ නො එතරන. එතිකොට එහෙම දැකපුටිගේ ඒ අකුසල්ලෝ ල අපිතු දකින ප්‍රමාණය අකුසල්ල ප්‍රමාණය ගත්ත ඒ දහයට අඩු කියලා දුකු බරපතලාක දානයේ මේ පොඩි ආකුසල්ටිකක් කියලා. ඒ ඒ දැකපු අකුසල්ලොල තමන්ගේ ජීවිත කාලයේ එට අඩු අකුසල් ස්වරූපයකින් කරපු විපාකටික තමයි අර එන් රඟ දක්වන්න. මොකද අකුස්සලය විනාස වුණු ඒ හා තමාන ඒකට ගැලපෙන්ෙන ඒට සමපාත වෙන අතීතාකු සල්වල විපාකොලට මනසි රැඳෙන්ඩ බෑ ඒවා දම්ම නියම. ඒවා කොහෙෙන් හරි දිට. එන්නේ විපාක තෙරනන විපාගේ අර වලාකුලො වගේ තමන් පණ්ඩිත වුණ වලාකුල හඳ වහන ලම දාරන්න පුළුව කාලයා තෙර. එඒහිදම් එතන විපාක ස්වරූපය හැටිහෙම. එනං ඔය ටික විශ්වාාස කරන්න එහම නැතු ඔය ගොල්ලන්ට යන්න්නටදෑ බලඩ ඔය ඔය නිදි මතයි කම්මැලිගංගෝල ඔය ෝගේ සංඥාව දුරුවලයි වේදන ප්‍රබලයි නමුත් හොඳට හිතුවෝතික කල් යනකොට තේරණවා මට මේ වගේ මේ ආවල් කාලි වුණාග. තෙ ඕහ එකක්වා මේ වර්තමානයනිමී. නමුත් කිසිම වැඩක් කරගණ්ඩ දෙන්නතු මේ විපාක බලග. අඩුගාන බණහන්්ඩවා බැෑ ඉතිින් ඔචට රද්ධාව තියනවා. ඕ බණහන්ඩ පුළුව නම්යැන්. තෙරල ගෞරෝේදේ නොව ද සක්මන් කරන්න පැරුවයවා ඊඉට පස්සේ ඔය ඔය විදිහේ මානසික තත්වයක් ආවයෝ ගොල්ලන්ට යංගිසි විදිියක සාරීරිික අසනය ආසනීපයක් වෙලාන්න. එ තිය හෙම ැ ිතීනැිට අන්න ඒ ඒ විදිහට විදහපානු එතකොට නැගිටිඉන්න බෑ නමුත් ඇගේ කිහිලෙඩක්නෑ මතගේ විපාකයට පුළුවන් ඒ විදිහට නඟ දක්වන්න තරනද කු හොලුවෝ ගන්න බෑ බෙල්ල හොළුවෝ ගන්න බෑ ඉටිකම අත උත්සගන්න බෑ ඇයි මේ ගැටුනොත් වෙන දේවල්ම මේ ගන්නේ ඉන්න ගණන් ගන්නතුව අර හරකවගේ ඇවිදීම වැඩකිරීම අත්‍යවස් යයි නැත්නම් හරකෙක් වෙනවාමයි නෑ ඉදිට ඒක හර කරන වැඩි කරන්න හරකට හස්ම කැරන ැන තේරුුණා මකක්ද කරන්නඌට ප්‍රශ්ණයන්නේ ඇදී ඒත් හරඇලෙනෙ ගැටින් නැතු න්නෝ නැතුමේ ඔය අමුතු දේවල් කරන්න ගිහි තමයි මාඩුුවඩි. තැමයි හැමතැනටම නියමිය හරකවගවෙන්න. ඔය දැනුම්වල වටිනාකං ොනොවටිනාකං හොඳකන් නරගකං වේදහදන්ඩ එපා හැදුවේ හැටිය ධාතුගුණ සිව වුණ නහම්බ වෙනවා අතීතය විපා. තෙන ඕකෙන් ගැලවෙන්න පුළුවන් දක්ෂයෝම කවුරුවන්නේ ඕ නම්. ඔගොලන්න තියෙනවානේ මෙහෙම ඕනම් ප්‍රශ්ණයන් මානතික අසානයක් ආම ඉස්සර පුළුවක්. හොඳ බෝධිකූජාවකට සාගිහිල්ලා. ඔලොකු ආමිස පින්කමකට ගිහිල්ලා ඒ අඩුවෙන්. ඒ මනුස්්‍යයන්ගේ ද්ධාවන්ුව වෙන දෙයක්. ඒ ඕනම් බෞද්ධයටත්වවා අනික් ආගම අයගේත්තුය දේවාලල පෝවිිල්ලොල තිද වෙන දේවාල්ොලට ගියාම ගොල්ලොතේ සානයක් ආක් වෙනවා. නමුන් මං මේ කියන විපා කියය හක්වෙන්නේ. එකග හින්න එතනෙ වැඩක්ගන්න බටුත්වේ ොකද මේ ප්‍රඥා සික්ෂාව එලියට ගන්න විනාධ කරන්න ඔයගොල් අඟ පණ්ඩිත කමින් ඒක ඇතුළට කාගන්ඩාදනවා ඇලිලා ගැටිය. තෙරහනි එද බොට ආරක කොච්චර හරි එලියට දානකම විපාපතින. මේ ඒ තමයි මෙතන දින වැරැද. ඒ හිද මතක තියාගන්න ඔය හද න හඳ වහපු වලාකුළ වලහපුළු අරින ක්‍රමය එකක් හද ලාගත්ත ක්‍රමේ දැ වැක්න. හඳ ලබා ගත්තෙක් නමය ලබාගරී කර දැන් ඒ භාවිතා කරපු වලා ගොලු වැඩුවෙන්. මේ පවාම මතකතියාගන්න ඔබ තමයි තියෙන්නේ හෙමනම් දැන් කාල වෙලා ගිහිල්ලා තියෙනවා හෙටත් අපි ශ්‍රශ්න තියනෙ සාකච්චා කරන්න බලාපොස් තියනවා. ති මේ දවස් කීපය තුළ ඔය විදිහට මට්ටං වල එකක විදිහට භාවනා කරණ අය තම අනුකරණය එකම කරන්නන්නේ පාද ආදුන කියන්නට මෙහෙම කිව්වා කියලා ඔය කියන මට්ටමීන්න ගෙනෙ කාදුනිකය කරන්න ගියතික කරලා අර වලාකළු වැඩිකරන එක විිරයි වෙන්. තේවාේ ප්‍රශ්යක් අහනකොට ඒ ප්‍රශ්ණය වෙන කෙනෙකුට කියන උත්තරේ භාවිතා කරන්න එපා. මේක ඒව හරියන්නෑ මෙතන මොකද මෙතන දෙකක් තියෙනවා ඒ දෙක පැහදිලි කරමන් දැන් එතකොට තමන්ත ඉන්දු කරන්න ඕේ ම අනුගමනය කරන්න ඕන වලාකුල හක් කරණ එකද ඕ හඳ ොයා ගන්න ආදුන කිය හඳ හොයන්න්න තමයි උපදෙස තෙරනනේ ධාතුගුණ සිව් වෙච්ච ගෙනෙකුට උපදසතින්නේ හඳහොයන්න්න නෙවී. ඕ හඳ වහපු වලාගොු ඉවච්චල වලාගොල හැබැයි තමන්ගේ දෑවැදද අතීත කරමෝල විපා ඒ කර්මත් පෙරජීවිතවලනේ මේ ජීවිතය කරපු මූසල කර්මටික නිදීමත් කම් මැලිගම ඔන්න තෙර්ම. ඔය වගේ උපෙක්කා ේදනාව එක්ක ගනු දෙනු කරපු මූසල් කාන්ටික අත්තිඳපු අත්දැකෙන් ටික ඒක තමයි කර්මය කියන්න අත්දැක් අද ඒ කර්මී දැ පාලුවෙන් තනිකම කිය එක තමන්ත් ඉඳල නැද්ද ද පොඩි ළමයි ගෙදවල්වල දෙම ඔපිය නැතුුණම මූසල මානසික තත්වයයට මයටඉ නැදද න්න ඒක මෙතැන්ට ඉන්න පුළුව එන්නේ වගේ එක විච්ච තමවෙයි ඒ මේ ජීවිත කාලයේම එකතු කරපු. මහා විශාල ප්‍රමාණයක් දවසකට සෑහන ප්‍රමාණයක් හැමගෙනාට මේවා ඇතිවෙන. දැනුත් ඇතිවෙන. තකට ඒ ඇතිවෙනට උදේ ඇතිවෙන හවසට විපාක දෙන්නකිය ඔන්නේ මටමට හැෙනු. සංකල්පනා තුළ ඇතිවන අභිජ්්‍යා ව්‍යාපාද පැහැදිල්ලි අතර, ව්‍යාපාද හා දෝමනස්්‍ය අතර සම්බන්ධය පැහැදිලි කර දෙනමෙන් ඉල්ලා සිටිනිි දැන් දැ ඊෙත්ම තක්කරා අභිද්්‍යා කියන්නේ සංකල්පනාවල ඇතිවෙන ඇලීම් සිංහලෙන්ගත්තම ඇලීම් ව්‍යාපාදය කියන්නේ සංකල්පනාවල ඇතිවෙන ගැටීම එතකොට දෝමනස්සේ කියලා ගන්නේ දැන් සංකල්පනාවල ගැටීමක් නිර්මාණය වෙලා ඒ ගැටීම කායික ක්‍රියාවක් කායක අකුසලයක් බවට හැරන කොට තියෙන්නේ ව්‍යාපාද. වාචිසිකපසලයක් බවට හැරණ කොටත් තියෙන ව්‍යාපාද. දැන් ගුල්න්ට මේ බණහානකොට ගැටීමක් ඇතිවන්නට පුළුවන් සංකල්පනාවල ටඒ කායිකුසල් බවට සංවර්ධනය වෙත් නෑ වාජසිකසල් බවට සංවර්ධනය ලත්නෑ එවැනි තැනැක්ට තියෙන්නේ මේ‍යාපාදය කියලා නෙවයි ධර්මය කියන එතන තියෙන දෝමනස්සේ එන දෝමනස්සය කියන එක කායකකුසල් වාජිසිකකුසල් නැතිවිලාවක වුනත් සංකල්පනාවල්ල ඇතිවඩ පුළුවන් ගැටීන් සරූපිය දැ මේ වෙලා වෙතිය එතකොට ො අ ිද්්‍යා ව්‍යාපාදදර ගොල් ලඟ ඇතිවවෙන්න පුළුව අභිජ්්‍යාහා දෝමනස්වද. දැ සතිපටටානයේ වඩන්න කියන්නේ මක් කොහොමද අහක් කරන්න කියන්නේ කායකාරමුණ අභිජ්්‍යා දෝමනස්ස තෙරුණනයද ඒ කියන්නේ. අභිජ්ා ව්‍යාපාද ව්‍යාපාද මට්ටම ගැටීමක් තියන තැන සබ්භ පාපස්ස අකරණංගුණේ නෑ ඕක තමයිමෙනස ඒන්නේ? කකායිකාකුසල් වාජසික කකුසල් සිදුවෙන්ට පුළුවා අවිද්‍යාරත්කායිකුසල් වාජසිකුසල් සිදුවෙන්ට පුළුවන් ව්‍යාපාදය හරත්. තෙරනනිල් තට කායකකුසල් වාජසික කකුසල් නැති තැන ව්‍යාපාදේ නෑ තයනම දෝමනස්සේ. දැ ඔන්න හොමයි දෙමනස්සේ කියනක දැනගණ්ඩුවන. ඒක්කම දැන් දැන් මේවෙලාව ගත්ත ොත් තුොල් කොල්ලාන්ගේ අභිජ්‍යා සංකල්පනා හෝ. දෝමනස්ව සංකල්පනා නැත් නං නින්දගියත් නැත් නම් හොනෝද ඇත්වෙන පුළුව දැ එහෙම එහම සංකල්පනා නැති වෙලා නෙමේ තියන්නේ දැන් අ් සංකල්පනා තියෙනකොට අකුසලයා මානසික අකුසලයා ඒ අවිද්්‍යා දෝමන අභිදජ්්‍යාගේ සංකල්පනාව කායික ක්‍රියාව බවට හැරෙනොකොට කායා එතකට අභිද්‍යා කියන එක වාචසික අකුසලයක් බවට හැරෙනකොට ඒක වාචසික අකුසලයා ඒන එමන කායක අකුසලයා තුළාත් වාචිසික අකුසලය තුළාත් අනිවාරයෙන් සංකල්පිය අකුසලය තියෙන් දඕන් තෙරවනින් ඒගන කායක අකුසලයා සිදුවෙන මොහොතේ සංගල්පයාකුසලිය සිදුවවෙලා ත මයි අරක සිදුවෙන් හැම ලේ මෙ හෙනම් කායකුසලයක් හෝවාචසක කකුසලයක් කරන කොටත් ති පවතින මටත් අභිජ්‍යා හෝ මේ‍යපාදය තියෙනවා. සංකල්පනාවල පොමණක් අකුසලයක් විදිහට දෝමනස්වය තියෙන් දැන් තේරුුණාද ඒ දෙකේ වෙන. නිගවට අභිග්‍යාදෝමනස්ර නැති තයන තියෙන්නේ සංකල්පනාවල මොනවාද ඔව්? භදා දෝමනස්්‍ර නැත් නං ඒන අකුසල සංකල්පනා නෑ එතකොට තියෙන්නේ කුසල සංකල්පන දැන් නිින්ඩ ගිහිල් ලත් නැත් නම් අකුසල දංකල්පනාත් නැත්නම් ඇතිවෙෙන්ඩ නෙ මොනොන්. අනිවාරයෙන් කුසල සංකල්පනා. කුසල දංකල්පනා දෙක හඳුන්නන්නේ දෙක් විදිට හඳුනුවවා නං අනබිජ්ජා අව්‍යාපාද කියලා හඳුන් ධර්මාණුකුරුග කියන්නේ පාලි වචන එක අනවිා. අ්‍යාපාත සංකල්පන අකුසර සංකල්පනා දෙක තමයි අපිමි කතා කර. භාවනාවේ වැදගත් වෙන්නේ මොකදද භාවනායකෘත්තිය වෙන්නේ අකුසලී ඉවත් කියන්නේ එක එක හින්ද භාවනා දි කතා කරන්න නෑ අවශ්‍යත් නෑ අපිට අනපිද්ජා සංකල්පන හෝ අව්‍යාපාස සංකල්පනා. තෙර්මාණින් මද අප අහක් කරන්න ටහදන්නේ අකුසල සංකල්පනා අන බිජ්්‍යා සංකල්පනා කියන එක දෑනේ අභිජ්්‍යා සංකල්පනා නං ඇලීම ව්‍යාපාද හෝ දෝමනාස්ස සංකල්පනා කියන්නේ ගැටීම දැ අනභිජ්‍යා සංකල්පනාවල සවරූපියමු කල්ද කොහොමද හන්තුන ගන්න මොන වගේ ගුණද තියෙන් මේකුසල සංකල්පනා දෙක කොමද ආප අම හැටි ඒත් මේතිෙද මතක් කල දෙන්නමුකද මේවා දන්න ඇතුව වරදින ප්‍රමාණය වැඩි ඉ තමල්ලඟ හැම පෑ විසි හතරම සිදුවෙන දෙයක් මේ කියන්නේ නමුත් දන්න තෙමහනේ ද හැම වෙලේම සිදුවෙනදේය පුුසල සංගල් පපන නැත්නම් ඇති ඩ ෝනය කුසල සංකල්පනාව එකකම නැතුව මනුසය නිද අයගේ සමාන්නේ හි නැති වෙනවා කලාන්තය දිචි වෙලාගම අභජ්‍යා සංකල්පන දෝමනත් සංකල්පනාත් නෑ අනභිජ්‍යාහා අව්‍යාපාල් සංකල්පනත් නෑ. දැන් අනබිජ්‍යා අව්‍යාපාල් සංකල්පනාවල ස්වභාවේමකදද දැ ඒ ඒක තියෙන කොට ඒ කුසලේන හක් කරන්ු මුණ න භවනාවෙන් අහක් වෙන්නත් නඒ භාවනාවෙන් අහක්වෙන්නේෙමකක්ද අකුසල් සංකල්පනා විතර දැඒ එහමන අන බිද්්‍යා අ්‍යාපාද කියන එක මෙෙම තේරුම් ගන්න කිවොත් අොමාරුවෙන තේරවා දැන් අපිදම ඇලීම් ගැට නිර්මාණය වෙන එක කාරණ දෙහෙකින් කිව්වොත් තමයි අකුසල සංකල්පනාව කාරණා දෙහෙකින් කිව්වොත් අභිජ්්‍යා සංකල්පනා ව්‍යාපාද සංකල්පන ඔන කාරණ දෙකින් කිව්වොත් දැ ඔයිට වැඩි ලේසි හඳුන ගණ්ඩ අුසල දංකල්පන කාරණා තුනින් කිව්වමකදදවෙෙන්. ඒක ඔගොල්ලන්ට හුරුකම වැඩි. අභිද්්‍යාව්‍යපාදකිවා හුරු කමාඩුයි. තැ අකුසුල දංකල්පනාව කාණාතු කාරණාතුනකින් පෙන්නුම් කන්න පරියා යන ධර්මය විස්තර කරන තැනක තියෙන වචන ඔගොල්ලන්ට ඉට වැඩිය හුරුයි තේරෙන වචනයක් වගේ. මොනවදේ. කාම සංකල්පනා ව්‍යාපාද සංකල්පනා විහිංසා සංකල්පන එහනම් අභිද්‍යා ව්‍යාපාද කියන දෙහෙකින් කියනවට තුනකින් කිවත්තෝකම කාම සංකල්පනා ව්‍යාපාද සංකල්පනා විහිංසා සංකල්පනා තෙරුණ කාම සංකල්පනා නියෝජනය වෙන්නේ ඇලීමයි ව්‍යාපාද සංකල්පනා නිර්මාණය වෙන්නේ ගැටීමේ බිහින්සාපයන්නේ හිංසා කරන දංකල්පනා තෙර්මානයද ඒවත් ගැටීමම තැමගොලන්ටඔේ නිකං ඉන්න කොට හිට ඇත්වන ද ඇලීම් ගැට නෑග ලකි වට මේ තුන තුනෙන් විස්තරකරත් ඒවතිෙන් ද විහිංසා දංකල්පනාව නිකං ඇවිදි කොටත් හිත නොකර තෙර්මාද ැ හිතා මතා කපුුලි සිෙරපපු හෙම් පාගන්න මකද ඒ සංකල්පනාව නැතු පාගන්න බයි තේරනන්නද අනික් කෙනාට මරි හිංසාාවක් වෙහි කිය පේතනාවෙන් කරාන්න හි ස සංකල්පන හැබැයිට ව්‍යාපාද කියන්නේ ව්‍යපාද කියන්නේ සිෙරපපුෙන් ගැහුගොත්ම ව්‍යාපා ඒ ඔයවත් චරවතීන් වින්. ඒ කරලා යරලාගේ ඔයගොල කියන්නන්නේ මත් දහොම අගුසලයා අන්ද මේ කරගත්ත ම කියලද කියන්නේ ඒක නිකා තමන්ගේ මේ හරියට ලොකු වැඩක් කරාවගේද. පාරයනකට කාරහ දෙරපුහිම මහක්වාම ඇවිදි කියන්නේ මහා ගීර ක්‍රියාවක් කරපු කරාව කියලනේද ඔහ කරන්න හනේද වයිසටකී. ඒ දෙ හුල්ල නද ී ක්‍රියාවල ොඩත්හි නොන දසල. කාම සංල්පනා කියන්න දැම්ම නොට හරි ඇලෙ නොකොට. ඇහැ පිනවන්න ැ ෙලිනාට්‍යයක් බල නොට තියෙන සංකල්පනනා මොනොවාද. ඒක ඉන්න නොුනිියෝ හොඳයි කියනගොට චරිතය හොඳයිරඟපානවා හොඳයි ඇඳුම් හොඳයි ලස්සනයි ඔය කියන සංකල්පනම නොවල කාම ස සකල්පනාව. ඒ කාම සංකල්පනාවල තියෙන්නේ. කසදස හැබැ ප්‍රශ්න තියෙන්නේ දැන් එවැනි කාම සංකල්පනා කායික අකුසල් වාර්චිසික අකසල් බවට හැරෙන් නැතිමට්ට මේ තියෙනකොට ඒක සතරාපායේ විපාක දෙට තරම් ප්‍රබල උපත්ති ලවා දෙන්න තරම් ප්‍රබල කුසලය ෙේ අපි ජීවිතයේ අකුසල් කියල භාවිතා කරන්නේ පස් පහු කියන කටයි. කායක අකුසල් වාජිසික අකුසල් ලෝට නමුත් අකුසලය හුගක් තියෙන්නේ ඒවා නෙමේ අපි ළඟ ජීවත්වෙන්ට උදව් වෙන් ටිකක් විදිිය. ඒවා තමයි මේ කාම සංකල්පන ප්‍යාපාද සංකල්පනා විහිංචා සංකල්පනා කියලගන්න එනම් දැන් ඔය කමටහනෙන් භාවනාවකින් අකුසලේ ඉවත් එනකොට සකල්පනා වර්ග තුනක් ඉවර ඉවත්ෙන්න්න ඕනයට පත්ෙන්න්න ඕනෙ නොවද ්‍රම සංකල්පනා ව්‍යාපාල සංකල්පනා මිහිංසා සංකල්පනා ද කුසල සංකල්පනත් වරග තුනකින් කිව්වත් මොනගේද තුනකින් කියන්න පුළුව එකත් දන්න අහල තීර දෙයක් කුසල සංකල්පන දැ අරතු අකුසලේ බලන්න කාම සංකල්පනා එකට විරුද්ධ කුසලේ නෙක්කම්ම සංකල්පනා තෙරවාින් කාමී කියන්න ඇලීම අහැකණ නාසේ පිනවීම නෙක්කම්ම කියන්නේ අතැහැරීම සිෙතට කාම සංකල්පන වලට විරුද්ධෝ තියෙන කුසල සංකල්පනාව නෙක්කම්ම සංකල්පනා ව්‍යාපාද සංකල්පනාවට අකුසලේක ඒකට විරුද්ධෝ තියන කුසල සංකල්පනාව අව්‍යාපාද එතකොට මිහිංසා සංකල්පනාවට විරුද්ධෝ තියන ඒගන්නේ ඒ අකුසල සංකල්පනාව කුසලකල්පන අවිහිංසා තේරමනාය තැන් ඕොම එක හරිතිය නොවනම් ඒක හ කර කරඩු ඕනද විභාාවනාවේ එ නෙක්කම සංකල්පනා අ්‍යාපන් සංකල්ප විහිංචා සංකල්පනා කියනෙ එකට විරුදධ යන්නේ අවිහිංචාව අවිහිංසාා සංකල්පනාවට මොකුවක් කරන්න නෑ අපි භාවනාවේ ඒවාය ගොල්ලාන්ගේ ඉස්සර තිබුණ නම් ඒක වැඩිවේ තෙර්මාණය කද ඇහුන්න හා අහන්න මේකයි අහන්න ධම්මානු දම පරච්චලෙකවට සෝදාපත්ති අංග කියලා එකගේ හතරවිනි අන්ගේමකක්ද වාඩි වඩපු හරි මං කියන්න? ම්මානු දමපතිපදාවටේ උපසකම්මා අහන්නේ කායකා කකුසල් අහක් ොනොත් ප්‍රමාණවත්ද මානසික අකුසලුත් අහක්වෙඩ ඕනද කියලායි. තේර්මානයද දැ දම්මානු දමපතිපදාවේ ද දම්මානු දමපතිපද මොනෝදේ නත්දැ අපිටමගෝ ගුණාත්මක භාවේ අඩු අවස්සා ගුණාත්මක භාවේ වැඩිය අවස්තා කියලා ඕන මෙහික තියෙන්න්න පුලන් නිද දන්දීම සම්බන්ධගත්වො? දන්දීමේ හැකියාව හුගාප් වැඩි අය තිනවා තරම්ම මධ්‍යම ප්‍රමාණය තියෙනවාඒවගේ මේ හැකියාව සාමාන්‍ය ස්වරූපය තියනෙනවා එකක තකොට ගුණාත්මට භාවේ වැඩි කොයිකි කියෙනාවිිද. එක දන්දීමේ හැකියාව වැඩි. ඒ වගේ මෙතනත් එහෙමයි දම්මානු දම්ම ප්‍රතිපදාවේ අවුම මට්නම තියෙන් වනං තියෙන් ඕනේ කායක අකුසල් වාජසික අකුසල් නැති තැනෑ. දම්මානු දමපතිපදාවේ ආරම්භය තියෙනවා. තෙ මා දම්මානු පතිපෙදාවේ උපණින් ඇසරූ පේ තියෙනවා කායිකාකුසල් හාවා ජිසිකා කුසල් අහක් වෙලා මානසික කුසලුත් අහක්වෙෙක්කිි තැන්. තෙද දෙ ගුල්ලන්ට උරුමමකක්ද උපත් ඔය ගොල්ලන්ට මුනින් හදන්න පුළුවමකක්්ද. දම්මානු දමපතිපදාවේ. කාහික අකුසල් වාචසික අකුසල් අහ කරන්න රකිින්ඩ පුළුවන්. දැන් භහාවනා කරන ගොට සිදුවෙන දෙයක්. එතකොට දම්මානුධම්මපතිපදාවේ අවුමට්ටම ඉඳලා භාවනාව පටන් ගන්නවා එ ඔයගොල්ගේ භාවනාව කාලයක් පුරුදු වෙන්න වෙන්නේ අර කියන දෙවැනි මට්ටමට ළඟාවෙෙන්ඩ. තෙරවා මකද දෙවැනි මට්ටම ආය අකුසලුත් හක් වෙන්න ඕන මාචසික අකුසලුත් හක් වෙන්න ඕන සංකල්පීය අකුසලුත් යට පත්වෙන්න ඕනේ ඔය මට්ටමට එනකයි යෝනිසු මනිසිකාරයට ලංවෙඩ බෑ. තෙර ඒක තමයි ක්‍රමි එතකොට ඒ තමන් ලඟ මුනින් තියෙන්නේ දම්මානු දම පතිපදාවේ පහත් ස්්‍රමාණයක් ඒක ඉන්දලා බහාවනාව වඩකොට කාලය පුරදුවන කොටමොකති ව. ම්මානු දම්ම පතිපදාවේ ඉහලට මේ යනවා. තෙරවානි එතකොට දැන් එදාහිටය සමහර ශ්‍රාවකය බු දුහාමුදුරන්ට මුණ ගහෙනකොට දම්මානු දම්මපතිපදාවේ ඉහලටම ගිය අය. ඒගොල්ල මේ බුදුහාමුදුරුව ගන්නපු භාවනාව කරලා නෙමේ එකට හිල්ලදී. ඒගොල්ගේ ගුරු කුලෝල අධ්‍යාත්මක ගරුවරු දීපු කමටහ වඩ. එතකොට දම්මානු දම්මපතිපදාවේ ඉහළමාගේ ගණඩ අමත භාවනාවේ උදව් ඕනේ. තේරන ඕනනන් දම්මානු දම්මපතිපදාවේ ඉහල මගේ ගත් ැරි ය ගොල්ලු කරන මේ ඉපස්සන භාවනාවනි ඒකෙන් තමයි ගොල යන්න. ඒ තේරුන්ගන්න දැන් අර ඉස්සල්ල මං කියාගෙන ඉටීමකක්ද දානද අ අපුසල සංකල්පනා ක්‍රම තුනකට කිව්ුවත් පොහොම දෙන්නේ කාම සංකල්පනා අාා සකල්පන විහිංසාා සංකල්පනා ඒ ඒ කුසල සංකල්පනා තුළකින් කිව්ව නෙක් කාම සංකල්පනා එතකොට අව්‍යාපාද සංකලපන අවිහිංසාා සංකල්පනා තෙමවා නිද එහෙම නම් දැම්බලන්න කාම සංකල්පනා වැඩි වෙනෝ මනුස්සයකුට ප්‍රිය වස්තු වැඩි කරගත්තවා ැ ම සංකල්පනාාව වැඩිවෙන එක ක්‍රමයක් ඇලීම් ප්‍රිය වස්තු ඇඳුම් පැළඳුම් යවල් ොරවල් ඉඩම් කඩයි යානවාන රෘපියල් සත්ත ඔන්න මනුස්සත්වය තුළ කාමසංකල්පනා වැඩිවෙන වස්තු අනුව වැඩිවෙන ක්‍රමියන්. දැන් බුදුහාමුදුරුවෝ එහෙම වනාට නියන් දකිට බෑ කියනවද. ඒක දැනගැන හින්ද ඕනේ. මෙවා තමයි ඊට පස්සය. දැම් එලකැහි කියනවා මම රඟ කාම සංකල්පනා අඩුයි අරය ළඟ වැඩි මොකද යාට දේ පොල වැඩි ඇඳුම් පැළඳුම් වැඩි ඔහුම රඟ පාලනඋ පාසකු පාසිිකවන්.මට දන්න ඇති වුණා දැන් කාම සංකල්පනා වැඩිවෙනවා එනම් මේ ක්‍රියවස්තු වැඩිවීමේ එකතු කිරීමේ තේර්මානයත්. පියවස්තුූ වැඩි පුද්ජලයා ළඟ තියෙන ගුණට කියනවා අපි මහෙච්චයි ගත් ජාතිතියන එන අල්පේච්චයිය පියවස්තුූ අඩුගක තෙ දැ ඔගොල්ල ගෙදර හිටියම මහෙච්චයි. අටසිල් සමාදන්වෙලා පන්සල ඉන්නකොටඊ වැඩි හග කල්පේච්චයි දැන් පේනවාන සංකල්පනාවල වෙනසන්නන්නේේද මේ කරන්න ැ පියවාස්තු ඕන රන් ෙදර යෙන්න පුල එක්ොම හිට ෙනවා අද සිල්ගඩ කියන්න. ඒගේ අනම අල්පෙච්ච වෙනවා. තෙරන දැන් තව දෙයක් තියෙනවා මෙන්න මේ හොඳට මතතුතිය ගන්ඩ මෙ වැරදි වනත්නම් දැන් ඔයගොල් දැ දේවුණත් දැන් අපිහිටමක අද දවල් දානේ. විශාල පිරිිසක් බොහෝන් වහන්සේෙන් ඔගොල්ලන්ට මේ දවස්ටිකීම දානෙද වුන්න. දැන් ඔය දානෙ දෙන අයට ඇතිවන්න සංකල්පනා කාම සංකල්පනාද නෙක්කම්ම සංකල්පනා දැන් එතකොට ඒගොල්න්ට ඔය විදිහයට දානයක් දෙන්ඩ පුළුවන්ද ප්‍රියවස්තුූ ඉස්්චර තිබුන් නැත්නම් රෘපියල් සහරි ප්‍රියවශට නොවුන නං ඒගොල්ලන්ට හාල් හරි පොල් හරි ගස්කොලංහරි මොනොහාරි දේවල් පියවත් වූ විදිහට තිබුණ හින්දා නේද අද දෙෙන්ඩ පුළුවන්. එ පියවත්තු මෙලෝදයන් නැති කෙනාට දෙන්ඩ පුළුවන්ද. බෑ ඔන්න ඔ මනුස්සයයායට විදුරත් යෙන මාන මනුසයන්ගේ හොඳ ගුණය. තෙරනානේද. එතකට මනුසයාට ප්‍රියවස්තුවලින්. නිවාර් එම කාම සංකල්පන ඇති වෙන. හෙම තම එකතු කරයි ඕන්නම් මනුසයට පුළුවන් ඒවා දම් දෙෙන්ඩ දන් දෙන්නකොට මකද වෙන්න කාම සංකල්පනාව අකුසල සංකල්පනාවක් වෙන නෙක් කාම සංකල්පන බවට හැරරිග. තෙරුණනි එක හිදා මේ ඕක කරන්න බෑ තිරිසනෙකුට ප්‍රියවත්තුව පියවත්වූම දෙන්ඩ බෑකාට එහම සංකල්පන ඇති වෙන්නේ තෙරුුණ බල්ලගෙයක් ගුට හොරෙන් ගන්නවා මිසාක්. පේන්ඩ ගණ්ඩබ දැම් නුස්්‍යයන්ගේ එහෙමනෑ ඕනම දෙයක් තමන් නැති කෙනෙකුට දෙන්ඩ කැමති හොඳ අවස්ථාවක්කාවොත් දෙනවා ඒම ස්රූපයක් තියෙනවා ඒ කියන නවද නෙක්කම්ම සංකල්පන ඇතිවෙනවා කියනක එනම් ධානීතිය කියන එක නෙක්කම්ම සංකල්පනාවෙන් ඇතිවෙනකා දැන් ඔන්න තව ප්‍රශ්නයක් තියෙනවා අකුස්සල සංකල්පනාව කාරණනා තුනකින් කිව්වා මනට එකක් පැදිල මෙන්න මේ වගේවා එන්න කියලම නොද කාම සංකල්පන ව්‍යාපාල සංකල්පන බිහිංසා සංකල්පනා. ඔය ආකුසල සංකල්පනාව කාරුණා පහකින් කිව්ුවොත් ඔයිට වැඩිය හොඳට තේරෙනවා. එතකොට ඔය ගොල්ලන්ට මං හොඳයි කියන්න බැහැ තේරවාන් . දැන්යට දහයක් මෙතන ඉන්නය දැන් හොඳයි කියලා ඉන්නවා ඔය කියන අකුසල සංකල්පනනා කාරණා පහරංගිව හැටිය ඒ හිතරපු බොරුව තේරමාය දෙන ධර්මය විග්‍රහ කරන්න කරන්න තේරෙන් ප්‍රමාණය වැඩිවෙන් දැන් අකුසල සංකල්පනා කාරණා පහකකිගීවුව කොහොමද. සල සංකල්පන කාරණ පාගෙන් කිවවාම තමයි පං්ච නීවරණ තෙරවා කාමච්චන්ද සංකල්පන ව්‍යාපාද සංකල්පන තිීන මිද්ධ සංකල්පන උද්දච්චකු කොච්ච විචකිච්චා ඔය ඔක්කොමල් අපසල් අපුසල සංකල්පන තෙරුණන දැම් භාගයට බාගයක් කුසල සංකල්පන ාවල දිහින්නේ අපකුසල සංකල්පනාව දදිිරා ඔක්කොම ද අුල සංකල්පන තෙරම ැයි තිීනමිද සංකල්පන්න දැතේ මහන දැකුසලේ කියන කළ ිසි යන්න ව දැ නිදිගරා ගැන්න කියල සතරාහයප පත්ති ලබන අකුසල යන්න වේ මෙම කතාව නමුත් අගුසේ තමයි මේ කියන්නේ එනම් මොනවාටහර ඇලීම් සංකල්පන ඇතුන ඇතිවෙනොකොට ආමච්චන්ද සංකල්පනා කාම වස්තුට මවස්තු වෙන්න පුළුවන් කාමලෝක ඕහනු දෙයක් කාමච්චදකි වස්තුූ විතරන් වේ පුද්ජිලි වෙන්න පුුවන් තට සත්ව පුද්ගලෝ මේ වගේම වස්තූනෝට ඇලෙන ස්වරූපය කාමච්චන් දෙයයි. ඇලිල පින වෙන ස්වරූපය සතුට වෙන ස්වරූපය ඊට පස ව්‍යාපාදය කියන් ඒකෙම උපදින දෙයා හැලික්ිදේ හොරෙන් ගත්තෝ ගත්තේ හෝරාට ගැටනෝ තෙන්ම එ ඇලීම නැති තැන ගටීම නිර්මාණයක් නෑ ඇලීම් නැත්නාම් ඉස්ස හකරගණන්න ඕනේ ගැටීමද ඇලීම ඇලි මහක් කරන්න ඇතිෝ ගැටීම හක් කරන්න බෑ. මද කාමච අන්දය තියන හින්ද තමයි ව්‍යාපාදය හටගන්නඒ ඒ දෙකම නැතුව ුණො හොකදවෙි. ඔ බණවඩුවොල සිදුවෙන කිය මොකදද වෙන්නේ කියලා ඉගෙන ගණ්ඩ ලේසිී දැවෝ. බන අඩුවේ කාමච්න්ද සංකල්පන ඇතිවෙන්නට අඩුවෙනවා මොකද හේතුව ැන් ගෙදර ද කැමති දේවල් මේ ධර්මතාලාවෙනෑ තෙක්න පන්සලේ නෑනේ ඔය ගොල්ල කැමතිදී එක හින්න ද කාමච්චන්ද සංකල්පන අඩුවෙනවා. එතකොට ඒවත් එක්ම ව්‍යාපාද සංකල්පන ඕ ඉගෙන ගන තින වන්සටයන්නේ ර්ඩුුවෙන්න්න නෙව කියල . ඒවා මොකුවක් එහෙමි හිතන්නේ එතකට ව්‍යාපාද සංකල්පනත් අඩු වෙනවා දැන් ඔයත් දෙක අඩු වනොත් තුන් එනි සංකල්පනාවට බලය යනෝ තිීනමිද එම් රහස හු වෙනො අයවුල්ලන්ට ඔච්චර ධර්මශාලාවල නින්දයන්නේ ඇයිගිය මේක දම්ම නයාමය අනි වාරයෙන් තීනමිද්‍යය අපසල දන්කල්මනාව විපාක තියනවා. විපා කැහැබැයි සාමාන්‍ය මනුසත්වය තුළ විපාක නෑ දැන්. ඔගොල්ලන්ට ඔය තීනමිද්්‍යය මෙහෙම උනානේ දැන් පොඩිකල් ළමේ ගියෝබ් බනාවන්න මකද වෙන්නේ ඉක්මනින් ඉන්දයනවා ක කාලය තිස්සේ හලා හලා පහුවෙන්න දැම භාවනාවක් කරන්නට පෙර මමේ කියන්නේ. පස්සේ ටිටික ඕක අඩුනාද බනමඩන ඉන්දියන එක. හැ? අඩුවෙනවා ආය නින්ද යනවන තමන් තමන්ට තේරෙන්න්නේ ඇති බනක් කියනකොට නින්දියන් තමන් කැමති වන කිය කවිබනේම කියනකොට ආටවන නිඉදියන් ඇයි මකත්ද වාසය දැ කවිබන නිස හන්න හරි කැමති නින්දියන්න ඇතකොට දැ කවි කවිබන ඕල කුසල සංකල්පනාත්්‍ය ඇති වෙනවා අර තාලට ඇලෙනවා කියන්නේ කාම සංකල්ප තෙරුන එළකොට මේ අපි ගැමතියි කොහොම හරි මේ කාම සංකල්පන පොඩ්ඩ හරරි දිබ්බුවොන් නිදිිමත නෑ ද නිදිමතට හතුරුයි කාම සංකල්පන කාම සංකල්පන අඩුවෙන්ට අඩුවෙන්ට නිදිම වැඩි වෙනවා. ඇක කියන්නේ කවිබන කියන එකේ දී එහෙම සවරූපයක් තිය. හැම අයිු නය කියන බුදුහාමුදුරගේ පනිිවිටියයකුත් තියෙනවා තෙරනන ඒ බුදුහන්දරගේ දේශනා කරපු ධර්මයන්නේ පැහැලි කරන්න මඟක්කාරය කතාවක්හරි මොගක් හරි ඒක තුළ එදකොට උසල දංකල්පනාව උත්තියෙන ඔන්නඒ දෙකයි හින්දා දැන් අකුසල සංකල්පනයයි කුසල සංකල්පනයි දෙකම උදවවෙන හින්දා එකට කට්ටට බරමණ විරම් යන්න තේර ින්දයනවා තමන් කැති නැන ඕක පන්සල දිවිතරන්න පා ස්කෝලයන ළමහින්ට පන්ති කාමරය වෙන්නෙත් ඕකුමයි. ඇ ඔගොල් අට උනත් එක මේ පොත් ළමේ නොත්තින්න ගොලොද දන්නවා තමාන් කැමති නැති විසේ උගන්නන්නකට නින්දයනවා වැඩි තේරවා ඒයට කා එක ඇන තමාන් අකමැති ස්වරූපයකින් උගන්නන්න ගුරුවරයා කැමති විසි උගන්නන්ඩාවන් නන්දයනු. ඕක ළමහිට වෙන්න. මකද එතන වෙන්නේ ෝය මංකී න සං සිද්ධියීමයි මොකද දීනමික්දඉන්න බෑ අරකාම සංකල්පන ව්‍යාපාත සංකල්පනා තියෙන තැන කොමොත්ෙන්නේ තෙරනවානේද එහෙම නැතිව නොත්දැන් ඉගන ගන්නේම උදව් වෙනවා සැක නොසන් සුම්භාවේ ඇ සැකය තියෙන්ට ඕනේ අුදධයක්ක ඉගෙන ගන්න ච විච්චාව ඒක උදව්වෙන්න පුළුව ඒක ඒ කියනේ චිරි්චංකල්පනා වැඩි ැන තියන මිදිය නිදිමතනය නොසන්සුන් සංකල්පනාතිය වැඩි තැන කුතුහලියක් වැඩිවෙන තැන ව එතන නිදිමතනේ තද එතකට අපසල සංකල්පන කාරණා පහකින්කිව් අමතරමයි පංචනීවරණ අපසල සංකල්පනා කාරණ තුනකින්කිව් අමතරමයි කාම සංකල්පන ව්‍යාපාල සංකල්පනා විහින්සවා සංකල්පනා. අපුදුර සංකල්පන ධර්ම දෙහෙකින් කිව්වොත්තමයි අභිද්්‍යා ව්‍යාපාද අපසර සක සංකල්පන තනි වචනය කිවවා තම අපකුස ලේයක ගැන් තෙරමන එකගින් කියනවා දෙහෙකින් කියනවා තුනකින් කියනවා හතරෙන් කියනවා ඕව පට ලෝගත්තම විභාග පාසෙන්දයි වෙනවෙන්නම පාඩන් කරනවා මේක ගල පෙන්නේ සිටග අපිට මේ පංච නීවර්ණයට පත්වවෙලා නීවර්ණ කියැනීම නොද කියලා දන්නේ. ඒක තමාන්ගේ මනදේ වැඩරන්නේ පොද කියලා දන්නේ. මේපු ූට නින් දෙ කිහිල්ලගිය නො නීවර්ණයට පත්ව. තෙරුහනි එදකට ධර්මය දන්න ඇතිකින් වෙන පාහදමින්. ඒකම ඔොතෙන් දීම් මතක් කරලා දෙන්නා? දැ ුචල සංකල්පන ල කාරණා පහක්වෙන්නේ නීවරණය යටපත් තුනාම පස්සේ ැ කුසල සංකල්පනා කාරණා පහකින් පෙන්ව පුළන් දැම්ම තුනකින් පෙන්නුවනි තුනකින් පෙන්ුව මොනෝදාව නෙක්කම්ම සංකල්පනා අව්‍යාපාල සංකල්පනා අවිහිංචා සංකල්පනා තෙර්මාණය දැංග තව යත්තේ න කුසල සංකල්පනාවටම මෙහම බෙදීමකුත් තින් අකුල්ලුවට හතරකින් කියලා නෑ මට මතක් වෙන්න එක නෑ කුසල සංකල්පනා ඔය පුද්ගලයෙක් සඳහා ඇති වෙන. ද්‍රව්වේ සඳහා නෙවෙේ. පුද්ගලයෙක් සඳහා ඇති වෙන කුසල සංකල්පනා වර්ග හතරකින් කියන්න පුළුවන්. තෙරව ඒක ඔය ගොල්ලන්ට මනුස්සේ විදියට ගොඩා. හැම වෙලීමේ ඉදන එක ගෙදෙද්දිත් යදෙනවා. එ න කුසල දංකල්පනාව පුද්ගලි එක් සඳහා සතෙක් සඳහා සවරූප හතරකින් ගනවා ඒවට නමක් දීල තියෙනවා මෙත්තා කරුණා මුදිතා උපෙක්ක. තෙර්මාණෙන් මේ කුසල දංකල්පනාව කාරණා හතරකින්. මෙත්තා කරුණා මුදිතාව පෙක්කා ඔය ටික ඔයගොල්ලන්ට නි එවැ ටික වුරුමයි මේ මේතංකල්පනා මනුස්සයන්ට තියනු උපත්තියේ ඉඳලා මනුස්සකමී හැදෙන එක. ඇැබයි පාත්තන්න බෑ අකුසදංකල්මනා වැඩි මේවා අහම්බෙන් ඇතිවන්න. එතකොට අහම්බෙන් ඇතිවින්නේ මෙහෙමයි ද මකිවවනේද ඊයේ දවසේ පුද්ජලයකුට ඇලීම් කාමසංකල්පන ඇති වෙන්ඩ පුළුවන් එකයන්න අභිද්්‍යා ඇලීම් සංකල්පනා ඇති වෙන්ඩ පුුවන් එම නත්ත කාමයි් චන්ද ස්වරූපියෙන් ඇති වෙන්ඩ පුළුවන් ආකාරටිකක් කිව්වම නොවදේ. ප්‍රේමිය කාමය රතිය ඔන්නඒ වගේ පුද්ගලයක් සඳහා දූදරුවන්ට දෙමක් පියන් ගෙතියන්න ප්‍රේමී. දුදරුවන්ට දෙමව්පියෝ කෙරෙහි ඇතියෙනවා ප්‍රේය ප්‍රේමියකුසලයා තෙර්මා ප්‍රේමිය අකුසලයා නමුත් මේ දම්ම නියයාම වැඩ කරන්නේ කර්ම නයාම් වැඩකරන විදිහක් තියෙනවා. තෙර්මානේද සමහර අකුචල් තියනවා බුදුුවදුරු පෙන්න්න නවා අකුසලය කුසලයට උදව්වෙනවා. සමහර කුසලිය ඇතියෙනවා අකුසලයට උදව් වෙන දැ ප්‍රේමිය කියන අකුසලය කුසලයට උදව්වෙන අකුසලයක් ප්‍රේමියය අකුසලයක් නමුත් ප්‍රේමියය කුසලට උදව්වෙන දැන් ඔයකොල්ල බලන්ද ඔයගොල්ලාන්ගෙන් ප්‍රේමියයටට අයිති වෙච්චි ගැ ද දරුව ඉන්න දෙමවපි ල දෙ දූ දරුවෝට දරුවෝ වා මනුසය දරු තමන්ගේ දරු විතරන්නේ හැම කෙනාව දරු හරින. දැන් තමන්ගේ දරුවට අනික්ද ඒවාසිීන්නේ දරුවන්ටයි අතර වෙන සමුකද්දවයගොල්ල අකුසල්පක්ෂසිකෝ ව දැ තමන්ගේ දරුවට තියෙන්නේ දිසේෂයක්ත්තියනවා අකුසල් පාක්ෂකෝ ඒ ප්‍රේමි ධාරක ප්‍රේමි එහෙමනම් උල් පාක්ෂිකවත් ඒ දරුවට විිසේෂත්තයක් තියෙනද දැන් තමන්ගේ දරුවන්ට වැඩියෙන් මෛත්‍රී කරනවා නේද කරුණාව දක්කනවා නේද ඇතකට මෙත්තා කරුණා මුදිිතාව පෙක්කා කියන හතරම තමන්ගේ දරුවට වැඩ රටේ ඉන්න දරුවට එඒයා තමනන එමද නැද්ද එනං ඒක වැඩිහුණේ මොකගින්ද. හර ප්‍රේමී. ප්‍රේමයේ අගුසලය ප්‍රේමය අතවරනවා කුසලේට. තෙර්මාණය එතකොට මාත්‍රපේම පිත්‍ර දෙමවියු දිහ ගතන් තමන්ග දෙමවපියන්ට ප්‍රේමියයක් තියනවා. ඇලීම ඒකෙන් ලැවිල තියෙනවා කුසල් ස්වරූපයා. තමන්ගේෙද පපියන්ට සලකනවා මෙත්තා කරුණා මුදිතාව පෙක්කා වැඩි දැන් තමන්ගේ අම්ම කියන්නෙත් මනුසත්වේ තිීඉන්න තව ගැහැනුගෙනෙ නමුත් ඔයගොල්ලන්ට ලෝක ඉන්න අනික් ගහැනුන්ට සමාන කරන්න පුලුවන්ද කවදාවත් අම්මා සාත්ථගහන්නෙත් ඕනමගෙනෙ කිදතාත්තා කියන්න පියා කියන්නේ තව මනුස්සේ පිරිමිය නමුත් තමන්ගේෙතාත්තයි ලෝකීන්න අනි පිරිමී අතුර වෙනසක් නැද්ද මොකක්ද වෙන අර වෙනස තමයි අපසුල පාක්ෂිකෝ තියෙනවා පීත්‍රූ ප්‍රේමිය ඒ හින්ද කුසල පාක්ෂිකෝ ලැබෙනවා දායාදයක් විදියට මෙත්තා කරුණා මුදිිතාව එක්ක එය ඇලීමකුසලයාද ඒක විපාකය කිව්වයියේ ප්‍රේමින් තාත්තට ඇල්ලුනත් හම්බ වෙන්න විපාකයම කක්ද. බිය සෝකය තෙරුණ නමු මනුස්්‍යයන්ගේ තියෙන හොඳකමක් මේ කියන්නේ මනුස ඔයකෝලන්න තිරිසනෙක් වනොත් මේක ලබන්ඩ බැරි වෙනවා බදදු හදුර පෙන්වා මනුසය දින ලක්ෂනය හොඳ ලක්ෂනයක. ඇලු නට ඒ ඇලීම මැඩ පවත්වන කුසල් ටිකක් මනුස්සයටට කරහැකි ඇලීමි හින්දා එයාට උදාවෙනවා මෛත්‍රිය කරුණා මුදිතාව උපෙක්කාාව. තෙහනිින් ඒමෑන් හරියට වැඩගත්ත ඒක කුසලි නමුත් එය ගොල්ලන්ගේ හපන්කම කොයිකද කියල ම වැනගන්න මගින් හන් එපා. තේන මට පුළුවන් ධර්මී ගියාද දෙන්න ඔ ල හෙැදි චි හැදි ිව. එලියට ගන්න මට දෑ ඒක දන්නේ තමා තෙර එට දැන් ඒකට ඕන තනන් සදාචාරයේ ඔය ආගම ධර්ම දහම් පාසල්ලෝලින් ගියා දෙෙනවා දෙමම්පියන්ට දරුවන්ට කියයා දෙෙනවා දෙවමම්පියන්ට ැකගීමේ වටිනාකම් ඔය සැලකීම යටතී වෙන්නෙ මොකක්ද මෙත්තා කරුණා මුතිතාව පෙක්කා වැඩි වෙනවා ඒ ගැන කුසලි තෙරමහ ඒමගේ දූ දරවාම් පෝෂණය කරණ එක දරුවන්ට දෙමපියන්ගේ තියෙන්නේහසලය ඇලීම. නමු පෝසනය කරන්න ගියාම ඇලීමද දී. නෑ ආය එන්නේ මෙත්තා කරුණා මුදිිතාව කෙක්කා. තෙර එදට ඥාතීන්ට තියනවා ඇලීම. ඥාතීන්ට සංග්‍රහ කරන එක කුසලේ තෙරවා ඔඩි කොක්්කොම් බදුහාමුදුරුව තැනක දේශනල නැද ඒකත් ඔයගොල්ො කරන්න නමගක්ද ඒ දේශනා කරපයක දෙදියව සතුු ෙන්ඩ කියලා බෙලෙක් කන්න හම ැම යියගව ඇදි. මංගල සුත්‍ර දීන ඩි ද මංගල කරනු කියලා. තෙරමහ නැ ඔයගුල් වන්ගේ ඉතාගෙන ඉන්නේ මංගලස ත්‍රය කිීකවම හවල් දෙවිය සතුටු වෙලා මට කාම වත්තු වෙනත්දේ කිය. ඒකට කියන්න දැම ධර්මය දැනගන නෑ මේම මනුස්සයන්ට විතරයි කරන්නතුරුව තෙර්මාණද. හිද මං ගොලන්න ගයාාදුුණනි දැන් මනුස්්‍යයාන්ගේ ඇලීම ගියනක අුසල්තරූපයා ඒ ඇලීම තිබුණනට මනුස්්‍යයකින් බේරණ තවරූපයකුත් තියෙනවාන මොකද ඇලීම අනුව යාට උපත්නයෙන් ලැබෙනවා කුසල් සංකල්පනා හතරම් තෙ ඒක හින්ද තමයි දෙමවපියන්ට උපස්ථාන කරන්න ැන් තිනිසංසත්ව එහෙම කරනවාද දැ බලුපටේ වැැල්ලී ලෙඩ උනාම බෙහෙත් තරන් දෙන ද ක්ඩගෙනින් දෙනවද මොකදේ නැත්තේ එහෙම සංකල්මනා පහලවෙන්න ඇැති තෙරමන්නේ පුසල් සංගල්පනා පහල වෙන්න මනුසත්වේ හිට වැඩි උසස් එතකොට ඇලීමේ අපුසල් වෙනම ලෝගුවක එකතු වෙලා ඒක විය සෝකයගේනවා ඇර කුසල සංකල්පනනා ටික එකතු වෙලා හොඳ සතුටක්ගේල කු සංකල්පන කුස පින වෙනවා අපස සංකල්පනාටිකෙන් පවවෙන ඔන්න දෙකේ වෙනස දැන් එතනත් හරීතකොට දැ ව්‍යාපාදය දෝමනසේ ආය වරදිනුවත් නෑ හෙට වෙනකොට වැරති. හෙට මතක නෑව්වා තෙන ඔයාද කොච්චර ඇහ්ුවත් හට ගෙදර යනකොට ඉරයි. ගෙදර ගිය හැට යන්න කොටම ගන්නේ බල බල්ලට පාර්ටික දහන්න දෙෙට්ටයන්ය බල්ල දන්න නෑ මේ අටසිල් ග්ඩ කියා කියලා ඌපුරණකොට න්න ඔ වුට හින්නවා උඹ දන්නන්නේ අදම අටසිල් දැන් දවස් තුුණක් සිලි තමාදහ ගිල්ල තියෙන්නේ දවසේම සති පට්ටහන වැඩුවේ මූ වෙනහ මට පුුරහන්්ඩ එතකොට සංකල්පනාමකක්ද හ කුසලද කුසලද? කපුුල් හතරි බල්ලටත්කයි කපුුල් දෙකේ බල්ලටත් ඔච්චරමයි තේ උන්හොම ටිකක් කරපුවාම ධර්මය අමතකයි ඒගවදවසේ එ ඇව්වක් ඩන්න ඔන්න එක මෙහෙම ලිය ලතියනවා සක්මන් භාවනා කර අවසන් වී වාඩිවී සිටින විට හුස්ම රැල්ලෙටිවී කෙටිවී ගොස් නොදනී යයි එවිට කිසමුදුනය තදගතියක් දැනෙනවා යට හේතු කොමක් දැයි පැහැදිලි කර දෙනමෙන් ඉල්ලා දෙටිමි ැ මිසමුනේ හරි ඔය දෙතිස්කුුණ පවල කොහේ හරි හරීර කොටසක විකෘල්ටි ඉස්්සර දැනෙන් ඇති විකිපෘතු වරුපයක් දැනෙනවා නම් ඒකට කිවේ නමුකක්. ධුණ ඉස්සර තේරෙන් නැති ඒව දැන් මොකද කායකතා තතිය වැඩි වෙනවා භාවනාවෙන් හයන් තේරෙන්න්න දේවල් වැඩි වෙනවා කිය. සය වැඩි වෙනවා. ඉතින් මේක එතකොට හුස්මරැල්ල විතරත් තේරෙන්ඩ ඕනද. දැන් හරියට ධාත ගොුණ තේරෙන කෙනෙක්ට භාවනා කරලා ආශවාස පාස්වාසයක් ධාතගුණයක් පමණයි. ඒගේ අර පරණ ක්‍රම හොයෙන එක නිකම්පුටුදු නිදාගණ්ඩ අරයැදීමක් තමයි. ඉට පසය කි පලක් වෙන්න නින්දයි. ඒ ඇන්නේ හයේ ධාතුකුණ ඉස්මතුරුුණ නම්සක්ම කන්නකොට හුස්මරැල්ලත් තේරෙන්නේ ධාතුගුණයක් විදියටයි එන්නන් ධාතුගුණක තියන ස්වභාවිකලක්ෂන හැමේකම් තේරන හුස්මරැල්ලේ තියෙනවා ධාතුගුණයක් නං ඒ හැම දාමක විදිහෙයට තියද. විටක තේරෙනවා පසේ නැතුව යනවා. තේර්මාණය එකට ෙක ආඩට ධාත ගුණය තමන් කැමැති ස්වරූපයක් වෙනවා වෙලක ඉස්සල්ලම දැන්නකොට අකම්මැති ස්ුරූපයක් වෙනවා එනන් ද අර හුස්ම රැල්ලටත් තෝක වෙනවා හැමවෙලීම තේරෙන්න්න බෑ නැවලෑනවා තෙර හැම එලීම දේරෙන්න්න පුළුවන්ගේල මතයක් හදපුවාම යා එතන තියෙන්නේ පස් හායවේෙනී කියන්නේ හතරවෙන්න නීවරණය ඔය බුඩ ගෙඩි දෙන්නේ හතර නිීවරණයට මොකරු. නොසන්සුම් භාවේ උද්ඩච්චකු කු. තේරනහනිද. ඒකට පොහොට දානෝ. දැ ඒකට වෙන්නන්නේ සත්්‍ය ලෙස වෙන්න මොකක්ද ධාතිගුණයක්ින් ද උස්ම තේරණයකටික කාලගින් තේරෙන් නැතුව යනවා. තේරෙන් නැතිමුණම දැ ධාතිගුණයක් ශරීරය එක තැනක තේරෙන් නැතුවුවගේ ොත් එක ධාතිගුණයා තව සරීරයේ තව තැන එක ධාතුගුණයක් කිස්්මත්තු වේෙනවා. දැ මෙයාටත් වෙලා දී හම තමයි හස්ම තේරෙන්ෙනවාටිකා. ඒ නවතිලෑ න ට පසේ ොලුවෙන් තරවා ධාතගුණය තෙරමණ දැන් ඒක ගැන්න සැකහිතනවා ඉචකිච්චාව. දැන් ඒ සැකහිතන්නේ ඇැයි හමටහනට දීපපු උපදෙස පිරිිපදින්න ඇතිහින්දා. මකද කයන් දැනෙන දවල්වලට ඇලෙන්ඩ ගැටෙන්ඩේ පාගුවේ ඇලීම ගැටීම තුළ ඇතිවෙන්නේ නොසන්සුම්භාවය හා සැකයයි තෙරම. තමයි දගැන වැරද්දක් වෙලා නැහැ භාවනාවේ වැරද දන්නේමට වැරද්දක් කරගන්න තමන්ට පුළුවන් තෙරමන් ගහින්ද කරගත්ත එක තමයි මේ ප්‍රශ්ම මේ කොලේ කැටල දීටද මෙම ලීසෙන මාර්ගඵල ලබාගන්න ගන්නත් ඊට වස කොළේ කෑල කැඩිලා ක්ම භාවන බහුලී කත්තා කළ යුතුත් ද. ැ මාර්ගපලල බහගඩ දක්මන් භාවනාව විතරක් බහුලි කත කරනවා කියන්නේ කනවේ තියෙන්නේ. මොනෝහරි සතිපට්ටාන භාවනාවක් බහුලී කතනම් කරන්න වෙනවා. තේරනහනි මොකදේ මොනෝහරි සතිපට්ටාන භාවනවා දැන් මොන ඔයගුල් අන්ට කියාදන්න සතිට න භාවනක්ම භාවන ගුල් කර නිමක්. දැන් මෙිහෙම ප්‍රශ්නයක් ඇතිවවෙන්නේ මොන සංකල්පනාවලින්. දැමං කිවුවන අගුසල් සංකල්පන පහක් කිව්වන්නේ අන්න පහට බැල්වුවම පුළුවන්. කාමච්චන්ද සංකල්පනාවත්දමි නෑ. ව්‍යාපාද කායකොත් අරහට දියප්පී ගදමික නෑ. දීනමිදද දිනමිත සංකල්පනාව මෙලුවූ අපපුරශනය ලියන්න ම් ප්‍රහ්ද නෑ ඔු ගක් අයට ප්‍රශ්ණ නැත්තේ ඉදගී නින්දගම් ප්‍රශ්ණනෑ තෙර දෙන්න මේ ප්‍රහ්ඳ අඩුම සංකල්පනාව තිීයනමිදද තෙරහනේද දැ ඒගාවට දැන් ඔන්න අකසර සංකල්පන තාව දෙකක් තිීනෙනවාරක ද්ධ්කුක්කොච් කියන නොසන්සුම් භාවය ඒවගේම විචිකිච්චා සැකය නැ මේ ප්‍රහ්ණ මේ අත්තාකරුකාගෙද ඔය පහෙන් එකක ලියපකා කවුරු ුුණ ලියවේ බලවේගිය ඔය පහෙන් එක තේ වැැහිලා ඉන්නව එක වූ ලබ ලියුණ මේ උපාසිකාවට බැහුණනම් උපාසිකාාවගේ අතින් දිය වෙන්ෙන අත්තකරින් පාසකයටට වැැහුණම් එක උපාසක යගේ අත්පන ලියවනවා ඇ ලියන්නේ කවු්ද නීවර නෝලිින් එක තැ පන එහනම් අතකතියන බොහෝ ගැටරු මේ පත් දෙනාට අයිති මේ මේ පස් දෙනාගේ වැඩා දැඟ කලට තිෙ දිට මේ ප්‍රශ්ණය ලිවිය කවු්ද ආමච්චන්දයද ව්‍යාපාදයද තියන මිද්‍යේද උද්දච්චකුක් කුච්චේද විචිච්ාව හ හැකි ත ද ධර්මයේදී විචිකිිච්චාවට විස ඳුන් කියන්නේ මොනවාද ලියලියා කොල දීමද දැද චිට් නවරට දියන් මාස්ටලවයි? ඕකද විසුඳුම චකිච්චාවස නෑ බුද්ධ දම්ම සංඝ කර්මය කර්ම පලය තෙර්මහි මෙලොව පරලොව මෙන්න මේවා පිළිබන්දව විශ්වාසය දැතකොට බදු හා මුදුරුව ැන ශ්වාසයක් තියනවානම් බුදුහාමුදුරුවෝ දේශනා කරපු කමටානකින් මාර්ග පල ලැබෙනවාදද කියලා සැකයක් එන්න පුළුවන්ද දැ ඔය ඇවි තිීන යසන මේ දීලතු දක ලිවවේකයි ඔය හැක ඔක්කුටම නියප හොඳගෙන? හරියට වැඩ කරනගෙන අනික ලිවේ නෑ කියලා ප්‍රශ්නය නැද්ද ප්‍රශ්න පස්ම තියෙන්න්ඩ පුළුවන් තැමමහන ද කියන මනුසත්වය හැටි. ඉඩකට ඕ ප්‍රහ්ණ විසඳන්ඩ බෑ. ඒහිදා විසන්ඳ කම මේ බුදහන්දර දී ලද නම විචිච්චාවෙන් ොද්දචපකුචග හන්ද පාටවා විසඳන්න බෑ. ඒකට උත්තර නෑ ඒ උත්තරය දියෙන්නේ බුද්ධාදී අට තැනගැන සැක නොකරන් සද්දාව ඇතිකරගණඩ විශ්වාසය ඇතිකර ගන්ද නැතුූ තරක කරලා ඉගට ගැන විභාග පාස්සෙලා මිසුඳන්න දෑ තෙරම මී ප්‍රා්ණය මෙයාට තියෙන තාකල් දැන් කොහොමද මලන්නක දැන් උදේ සක්මන් කරන්න ඇතින මෙ මිලියපු කියෙනත් මී ප්‍රා්ණය තියන අනිකය සක්මන් කරන්න ඇතින දැම් සක්ම ගන්නකොට එන්න කොහ සක්මනය කමටහන දීර දනීම ගත්ත කොල ීම යෙනකට ආධනිි කෙක්නා කකුල බීම වදිනකොට අවධානය තියන්න එයාට අවධානය තියන්න හිතෙන් නෑ මෙකෙදී තේරවා එයායට එන්න මේ ප්‍රශ්නමයි මෙහෙම සෝවාන්ගෙන්ඩ පුළුවන්ද දැන් ගමටහන වැඩ කරයිද හැ? මැරන්නකං කරන්න වැඩ කරන්නේ තෙර එක හින්දම් එතන මිතඳන්න වෙන ක්‍රමණය ක්‍රමය බුදුහන්දුර දී ලතිී නොයද විචිකිිච්චාව උද්දච්චකපුච්චේයහ කරන්න ගොලන්ට මොකොකින්වා බෑ බුද්ධාදී අට තැන ගැනඒගැන බුද්ධ ධම්ම සංග කර්මය කර්මඵලය මෙලෝව පරලොව ඒගේම බුදු හාම්දුර පෙන්න්න හේතු පලළදා බුදුන්දරගේ ධම්මය ධර්මයට ආවේ නිකටික. හෙලක් ඒවා දැන් බුදු හාමුදුරුවන්ගේ ධර්මයයි ඔය ආලාරකාලාම වගේ එම අධ්‍යාත්මික ගුරුවරු කියන වයි සමානයවතියෙන. එවැයි අහක් කරපු ටික තබයි මේ ටික. ඇඒ ටික ගැන සැක කරන්න නැතුව තමන්ට තේරුන් නැතුවත් විශ්වාස කරගෙන ඉස්්‍රහට අන්න වෙනවා. තෙර ඔහොම විශ්වාස කරගන ය ගොල්ලො. භාවනා විතරද කරලා තියෙන්න්නේ මේ ජීවිතයේ. දැ පොඩි ළමයකන්න තමන් ගෙන දරුවේ හලාමයා දෙමක් අන්ට ගෙන අම්ම මට දොස්තරගෙනෙක් වැඩ ඕනෑ. එහනි අම අම්ම ගෙන අහු හන්ද දොස්තරගෙනෙක් ෙනෙක් හොදයි. එන දැන් දොස්තර කෙනෙක් වෙන්ඩ ඕන ටිකයිගවට මුලින්ම උගන්නන්නේ කවු්ද මොන හැටගස්සන්නේ කවුද අම්ම හරි දෙමවපියහරි තේරුමනය ඒ වනාට දැන් ළමේ ට එහෙම තේරුමක් තියද දැන් අමයට තේරී නවද ද ආාව ති බනට දොස්තර කෙනෙක් වෙඩ මේ මටි කරම වෙනවා කියලා තේරවද අම්ම කියන එක සාත්තා කියන එක විශ්වාස කරලා පාඩන්ගල්ල විභාග පාස්සවෙලා ඒ වකර කරක ගියෝත් එහට වෙඩ බැරිද එ දැ එතැන එන යගොල්ලොත් මොනෝහරි දියුණුවල් ලැබ්වාද ඕක මේ නිවන් දැකපු දියුණෝ විතරන්නෙම තේරවානි කවුරහරි ගැනින් හාල් ගරන්ඩ පුරුදුනාද ඔන්න ඕක එලා තමයි පුරුදුුණේ හාල්ගරාගණ්ඩ බැරි එව්වාන්ගේ ප්‍රහ්ණයි මේ වනා මුමලෝ විශ්සාධ යන්නේ හැම දෙහම පුොරුදු වෙලා තියන සම කෙන කිවිය අහලා විශ්වාස කරලා නෙවීද. තමගේ හැ කියාවල් ඔක්කොම ලැබේ එෙම නිවේද කිර බල හෙම තමයි නැතු උකොහොමද උපත්වී මිහගේ නොවද සියලු දැනුම. නෑ හැබැයි මෙතන නිවන් දැකීම සීල සමාධ ප්‍රඥාවලදී ඔය විසිිකිිච්චාව උද්දාච කොකුච්චය ප්‍රබල නීවරණ දෙකා ප්‍රබල අකුසල් දෙකා? මේ කඩන්ඩ බෑ භාවනාවයෙන් අර විශ්වාසය නැතුව තේරනාන ඒ විශ්වාසය වැඩි වෙන දේවල් කරඩ වෙනවා. ඒක තමයි එතන ිසුඳුම. ඉති මේ ඩියපු ප්‍රහ්ණ යවරයි තව ඉනාඩි කීපයක් තියනවා ගැටලුවත් තියෙන ොනං වවාසසිකෝ ඉදිරිපච්චර දැ මේ පොඩි ළමයින්වාහිීප දෙනෙ එකගොල්ල භාවනා කරනුවාද ඔයගොල්ලට කැටලුමනවාරට දීදහාගත් යි කමයිට භාවනාව ලේදය ගීන් ඔයගොල්ලෝ ඔය කරන දිහටම කරගනයන් අනි යට වැඩි අර ඇලනවා අඩුවෙන ඇැයි බහුණ වෙන්ුව බහුණුව මරද්දගන්න නැති හේ කරන්නදන එතකට අර පොඩිළමයිගේ තව දෙමාවපිය දැනගන්න ඕනේ මෙන්න මෙහෙම දෙයක් නොවා දැ මේ ගොල් චර පුංචින තීන්ද ගැටලු වන්නන්නේ ට වැඩි පුංචිලමකම ඔය සතිපර්තාන භහාවන වැඩුවත් නැ ඔයගොල්වත්ත ඔයගොල්න්ටත්තේර නැති මේ කයි ශරීරයේ කය කියන්න මේ ශරීරයයි සරීරයේ ස්සර තේරෙන් ඇැති ින්නන්නේ දොයි ධාතකුණ කියනවා උනුසුම් සීතල කම්පනය චංචල දැ දැන් අරි ස්සෙල්ලා කෙනෙක් ලියලා තිබුණ වගේ පොඩි ළමයෙකුට ය ඔලුුවේ හනිම කරි දැන්කම්පනයක් කොච්චර හරි තේරෙනවා ඒ ළමයා අම්මට කියන්නෙක් හොමද ඔලුව ගැක්කු මයි කිය තෙු නැ යාර තේරෙන වාාහ වෙච්චරයි දැන් යා දන්න එම කක්ද කියල මේ එයටකොට බඩ ගැක්කු මයි ඔළුව ගැක්කුමයි හෙම කියන්න පුළුවන් තෙක්ුහේද? එහම ව බ දෙමපිය ඉන්න ඉන්දයිගොල්ල දන ගන්නඕන මේ අර එකපාට මේ ලෙඩක්ද කියලා තීන්දු කරන්නයන් දෙපා තෙර්මානයදඒ අය ඕක ගනගන්නතුව ඉන්ද ගනගන්නතු ලමෙකුට ගනගන්නතුවයි බෝනම දෙයක් ගනගන්නතු ඉන්ඩ සලස්සන ලේසිම් ක්‍රමයමකක්ද න නැව ගොල්ල නිකා? අපේ ලමයි නෑ ඔගොල් දන්නදේ යහන්න්නේමේ ඔගොලො කරලා කරන්න මකක්ද කිය ද ළමයින්ට ගණන් ගන්න ඇතු ලෙඩක් ර ොගක්කරි ගණ ගන්න ඇතු ඉන්න දෙමවපියෝට ලේසිම් විදිහමකක් ළමයික් ඇමත්තීම දේ කරන්න දේ අ දෙෙල්ලන් කරනද තේර උන්ට මෙනලවා අමාරුවන්නෑ නතම දැ ළමයි අක මැතිම දට යොමු කරන දැන් ලෙඩක් හැුනා දෙමකිය කරන්න හද මගද. සව පාඩන් කරන්න ලීටයන්න ෝොද නෑ එදකොට ලිඩි වැඩවෙන තේර හද මෙන්න මෙතෙදී ළමයක් ඇමති දේ කරන්න අරග ඇර නවනම් ඒක භහාවනාවත් එක්ක බැඳිචි දෙයා බිහිච්චරන්නේ අන් දෙපා ඒව දැනගන්න ඕනෙ කවු්ද ලමයිද දෙමබිය දෙමපිය ඒ ලමින්ග තියන ලක්ෂනයක් ඒ කියන දේදද යාහිතන්නේ මේ ඒ දැනන එකක් වුණත් ඒ ගැන ගැට්නෝත් යායටට කියන්න පුුව උත්තර තම ඔලු ගැක්කම කොද ගැක්මේ හොමඩිකක් තේරමානේද ඒ එම භහවනා කරන ළමයෙක් නම් ඒවා කිව්වට කරන්ගන්න්ඩ එපා කියලා මේ කිවවේ. තනන්ගන්න එපායි ඉගැන සැකිිමත්ෙන්න්න ැවටමලේ ඩක්නෙමයි ඒ එයාට තේරන විදිහත් වද ක දව න ට නම් ැරල පුළ. वा ला व वा्या ु सापामा ग म पा खाा कर ग सामा भमी पात वाගේ थ वा ඒවි පැරදිත යන්නේවෙ නැයා ඇහේ ඇැහුුණ අද කිය ඔය ගොල නැ කියන්නේ මේ ඇවිදින් කිය නොලු ීටසිංහ මත්්‍යයට භාවනා කරන්නා ඇති නොල් ඇතිජා ඇතිමේකි ඉතින් ගවල්ලොල පවුල්ලොල ප්‍රශන දරුවවාන්ගේ ප්‍රශන එතකොට එහම ගොඩක් ජාති කියට. නව දැ ඒට ඒවා අඩුවන්නවා කියලා දැ විරිසිහ මහත්‍යයා ඒගොල් අට දී පුත්තරයක් තියෙනවලු මේ භාවනාාව කරන්ඩ එතකොට ඒවා අඩුවෙනවා කියලා. තෙරවානේ. ඒ ඒක වැරැත් දන්න නෑ ඇැමයි මතකතියකන්න අඩුවෙන්න්නේ මේ ජීවිතයේද කියනක ප්‍රන්්ධයක් එන්නක් පුළුවන්. මක වෙලා්‍රහණ. ය ගොල්ලන්ට ඒමටමට භාවනාව ඒ ප්‍රහ්ණය ප්‍රහ්ඥයන් ඕන බවට හරෝගන්න සැෑහෙන දියුණුවල් ලබා ගඩවී. නම අඩු වෙනවා කියන එක නම් ඒක වැරදදන්නේ. එතකොට දැන් ප්‍රහ්ණ මෙහෙ බලන්න ඕනේ දැන් සතිපට්ටානය වඩන කෙනයි දැ වඩනගෙනවා එක් කෙනෙ. යාගේ පවුලි ඉන්න පුළුවන් තබ ගොඩක් මනුස. ඉන්න නැඒ එක්ොම එක සතිපට්ටානේ වඩන්න ෑන තමන් එෝ එක්කෙනෙක් විතරයි පවුලේ දූදරුවවෙන්න පුළුවන් ස්වාමය වවැඩ පුළුවන් බිරිඳවැඩ පුළුවන් අම්ම වෙඩ පුළුවන් තාත්ත වඩ පුළුවන් ඉග සතිපට්ටාන වඩන්න නෑන. ද ඕනම් භාවනාවක ආනිසන්තිය තියෙන්නේ වඩන මනුස්සයට ද නිකන් ඉන්න මනුස්සයට. ඒක පළමු විසුඳගන්නු නැ. ඒ කියන්නේ ඔගොල්ල සතිපට්ටානය වැඩ වැඩුව කියල ගෙදර ඉන්න ලෙඩාට ලෙඩ හොඳ වෙන්න නන්නෑ. තෙරමන එදකොට කතා කරන්න බැඩි දරුට අම්ම සතිපට්ානය වැඩුව කියලා අර කතා කරන්නට හැකියාව ලැවෙන්න බෑ තෙර එම ප්‍රන්ධිකා විතු දෙනෑ මේ. එහම න සතිපට්ටානය වඩපුුවම වඩන ශ්‍රාවකයට විෂඳෙන ආනි සංසටිකක් බුදු අමුදුරුව පෙන්නවා එක ඉගෙන ගන්න එක වැදව. දහදිපර්තානයේ වැඩීමේ ආනිසංස හතක් පෙන් නවාව බු හාදුර ෝයිට ඩිය සි දැන් ලබන්නේ. ඕකයින් පිට ප්‍රහ්ණ මේකට ගාවගන්න ඇතු ඉන්නවගොල්. තෙරවානේද. මොනවදේ ආනිසං සහතයේ ආන්කන් සහතය වර්ගදකට බෙදෙනවා ලෞකිකය කියන්නේ අපිට හඳන ගන්න පුළුවන් ආනිස ලෞකිකයි. ෞගික ආන්ශංන්ස පහකොයි ලෝකෝත්ත රආංශංස දෙහෙකුයි. ඔක තමයි හත ලෞගික ආනිශන්සටක තමයි මුලින් දේශනා කරලා තියෙන්නේ හලවිනි ආනිශංසය සතිපට්ටානය වටන ශ්‍රාවකයා පිරිසිුදු භාවයට පත්වෙනවා සත්තානං විශුද්ධියයා ඒ සත්්‍යය පිරිසිදු වෙනවා තෙරවානයද එනම් කවුරහරිගෙන සතිපට්ටානය වට නොකොට තමන් ඉස්සර තිබිච ත ඉස්සර ජීවත්වෙන වඩනකං අපි රිසිදුකමක ඉන්නවා ඒ අපි රිසිදුකම එකක් අඩුවෙනවා ඒක ඒක තමයි මේ කියන ආනිසංචය සත්තාන විසුද්ධිය. දෙවැනි ඒක සෝකය ඉක්මෝනවා සෝකය කොහෙන් දෙ ආය සෝකය දුකා ැ සෝකය ඉක්මෝනෝ. ඉක්මෝනවා ගන්නේ සෝකය නැති වෙන වනමේ සෝකය නැති වෙනවනවෙයි සෝකය ඇතුුණුනාට පවතින්ට දෙන්නේ. තෙරව බලය මිනිනවා. ඉරගෙන ඉක්මෝනව. සෝකයේ ඉක්මෝනව තුන්ගනි ආනිසංසයේ පරිදේවේ ඉක්මෝනවා. පරිදේව කිය සෝකයේ වැඩිගුණාම ලැබෙන හෝ කායික වාජසික ස්වරූපයක් පරිවර්තනයක් ඒක තමයිම මිනිසු කියන හැඩීම වැලපීම. ඔය එක පොලවේ හැප්පීම එක එක විතාර කර සෝහයේ වැඩි වඋනාා මිනිස තෙර පපුූට ගහගන්න ඔළුව ගිතී ගහගන්න ඔවට ගනධර්මි මේ පරිදේවේ මේකත් ඉක්මෝනෝ එතට පරිදේවය හැදුුනට පවතින්නේ එතකට ආනිසන්සුත් තුනයි හතරනි ආනිසන්සේ දුක සාරීරික පීඩාව නැතිවෙනවා නෙවේ අත්තංගමාය වෙනවා තේරවා එතකට තමා සතිපට්ටානේ වඩන කෙනාට ඇති සාරීරික පීඩා කායක පීඩා අත්තංගමමායන අත්තංගමාය කියන තමන්ග කියීල සලකන ගති අඩුවිලා නොසලකාරෙනවා මගේ නෙවී ගීල දන්නවා ඔන්න ඒක ආනිසාල්චය මේක ලෞකික. මන්ට ේරෙනවා දේරෙන්් ඕන නිසන්සය. ඉළඟට දෝම නස්වය අත්තංග මාය වෙනවා. දෝම නස්සේ කියීලක දැන් කියයා දුන්න සංකල්පනාවල ඇතිවෙන ගැටීම ්‍යාපාදය නෙමේ අත්තංග මාය වයි. චෙරමානේද ්‍යාපාදය ඇදට බෑ සදිපටට අනිවට නොව. ඇ ප්‍යාපාදය තියෙන්නේ කාායක අකුසල් වාචිසික අකුසල්ල එක් පාපය. අහක්කනගෙන ඕනේ වඩන් එතකට ව්‍යාපාදය හැදෙන්නේ නමු දමනස්තියටට ගන්නවා දොමනස්ය අත්තංගමාය වෙනවා. ැ ඔය ටික විත රයි ඔය ගොල්ලන්ට දකිඩ පුළුවන් ආනිසංස. දැන් එෙද ඉටන්න මිනිස්සුන්ට ලෙඩ හොඳ වෙනවා. ඒවගේක? ඔය ආනිසංසවලදීද. වස්තුව ලැබෙනවා . ෙ රතිපත්කානේ වැඩුවම් බලාපොත්වයවා රැකියාවෙන් උසස්කාව තෙරවානය ඇමති ඇරිදි අලුත් දෙයක් දයි නැ බහනාකරපු මනුසයට ඇමතිත් ඇඳ රැියයාෙන් උසස්කරය කිය හිතුවට හර වා ආනිතන්තයන් නිබදාමර ඉ ඒව ලැබන් හැ තෙර්මාන ඇන්ද මෙත මේ ආනිතන්තටක දැකගන්න නේ. ඇැම පලවෙනි ආනි ංසේ ම තුලති එනවාවද ඇද්ද කියලා ජනගන්ඩත් තමන්ට ධර්ම ඥානයක්තියෙන් ඕනේ නතු මේ එකකාග හල බිසඳ ගණ්ඩ බෑ. බුදුහදුරු පෙන්න්නනවාන සතිපට්ානය වැඩුවම වටන මනුස්්‍යය වැඩන සත්්‍යයා වටන සාාවකයා සත්තානම් විශුද්ධයාගුණයට පත්වෙනවා සත්්‍යය පිරිසිුදු වෙනවා. එනම් බුදුහාමුදුරුවහංසාරගත සත්්‍යයෙක් අපිරිසිදුයි කියලා කියන්නේ මොකටද කියෙ ගෙනගන්නඩ. එට බුදුහාමුදුරුව පිරිසි දුයි කියන්නේ අපුසලය තියෙන තැන. අකුසල විපාකය තිය තැන අපිසිදු. එනම් කුසලේ හෝ කුසල විපාකය අපිරිිසි දුවයි කියල බදුහාමුදුරු දේශනා කරන්නේ. එනම් වෙන්නේ මොකක්ද මුලින් අකුසලය අඩුවෙනවා තේරවානය. එඉත අපුුසලේ අදුවන වන ඉස්සර කරපු අපුසල් දැන්කර ැත්නම්. එත පිරිසිදු මක්ක් තියෙනවද නැද්ද අඒ කහඳන ගන්නව ගොල්න්න පුළුව ඉස්සර තරම් තරහයන්නේ ඒගැන්නේ අපසලේ අඩීලා පිරිසිද වෙලා ඉස්සර තරම් ඇලීම ඇති වෙන්නේ එදකනමගක්ද වෙලාදී අපසල පිරිසිද්ද වෙලා හැබයි ක්‍රශ්න ඇත්තිය න ඕකනං විසඳ ගන්න පුළුව ඉස්සර කරපු අකුසල් අඩු ඉ කියන එක තමන්ට මනින්ඩ පුළුව. ඇැබැයි මෙහෙම දෙයක් වෙනවා. අකුසලයක් අඩු වනොත්. ඇලීම් ඇලීම් හරහායනකුසලයක් හෝ ගැටීම් හරායිනකුසලයක් සතිපට්ටානේ ආනිසංසයක් විදිර විදිහට අහක් වෙන්ඩ අහක්වෙෙන්ඩ. ඒ හා සමානව අතීතියේ ගැන භාවනා කරන්න පෙර ඒ අභිද්්‍යා ප්‍රමාණින් ඒ ව්‍යාපාද ප්‍රමාණින් හදපු අකුසල් වල විපාකය නං ඕ පිස්ු හැදෙනෝ. තෙරම ඒකත් අහක් වෙලා තමයි පිරිසිුදුවෙන්. අපුුසලය විතරක් අහක් වෙලා පිරිසිදු වෙන්නේ. අහක් වෙච්ච අකුසලයට සමානව අතීටය කරපු අකුසල් වල විපාකය මකක් හරිදේගින් දෝම් කාරයක් ඇඩිදිින් තමන්ට හොල්මනක් වගේ පෙනිර තමයි ඉවරවෙයි. තෙරම අන්න ඒක ඒක නොදන්නව නං අරරග ප්‍රහ්ණටිගේ ඒ නොදැන ගැන කෙනෙක් අමාරුව වැට එට පුළුවන් ගදී. තෙර ඒ න්න මෙහෙමයි. ගෙදර ඉන්න මිනිස්සු කවුද එෙදර ඉන්නේ අය දැන් අරරගපෝ ඇලිම් වැඩිය අයද අඩුවයි. වැඩිය ටික නේ ගෙදරන්නේඒ ඇලීමක් ගානයේ හදපු අකුසලේ විපාකයමකක්ද අකුසලිය ඇලීමෙන් ඇති එක් විපාකය සරුපිය බියයි සෝකයි දැන් සතිපට්ටානේ දෙවැනි ආ නිසංශය සෝකය ඉක්මෝනවා තෙරුණනද දැන් එන්න ඒක දකිඩ පුළුව ගොන්න සෝකයට චරැලුණක් කමන්න අයගොල්ලෝ දැ හදිපට්ටානයය වැඩුවොත් මොකද වෙන්න සෝගේ ඉක්මුණු ඕක දකිට පුළුවන් කිිල බල ඉක්මුණෝ කියන්න මොකද තොදැන් ඉස්සර ඇලික්චි මනුස්සයකුට ද දරුවකුට හරි දරවා වැරද්දක් කරනකොට වැරද්දක් රාට පස්සේ ඒ වැරැද්ද මතක් වී දෙමවන්ට එන්න දුකමොක්ද නෑ මූ මෙ මේකක් කරා කියලා එන දුකමකක්ද. දැන් දෙමිය එපා කියල දී නොනංක කරන්න කරාට පස්සේ එේ දුකමකද සෝකයේ තෙක් නොහනේ අපේ දරුව මෙහෙම මැරැද්දක් රයිත දන්නෑ කියලා කරන්න දරුව කරන්න නැතු එෙන දුකමගත්. ඔගල් අට නික ඉතිෝපයා වෙලාමයක්. හම රද කරා කිය දුකක් තියද බියක්තියද සෝකය අත්තියද ඇහ කොහොම දෙක ඇති වුණේ ඇනීමෙන් උපදිනදේ සෝකයයි දැන් ඔන්න සෝකය එක්ම ුණ කියන මෙහෙම දෙයක් ගන්න දැන් එකක සෝකය දින ඉති මේ විස්තර කරන්න කිය කියාම හරි කර දරයි. ඒහ මේ දවස්තල අම්මට තියෙන ලොකුම සෝකයම කදර ළමයා අවුරුදු කොල්හක් දොළහක් නම් ලොකුම සෝකය අම් මට තාත්තට එච්චර යසෝකනෙ. සිිත්සත්්‍ය ලකුණු ගත්තාද කියන්නේ. ලාමයා ස්කෝලයන්ට කලින් ඉඳලා රමයාගේ සිස්සත්ව ලකුණවලට බිය එනවා. අප ලමයා අපේ දුව අපේ බොතා සිත්සත්ය පෙල්ල හිද කියලා. බය එන්නේ අම්මට තිිස්සත්්‍යයක් ගැනේ ස්කෝලේවත්ය නැති කාල ලමිය තෙරහ දැ ඔහොම කිය ලහමයා විභාගේ ලියනවා තිස්සත්තේ ලකුණ වෙනවා තමන්කුගේ මට්ටම නෑ තමන් හිතන දන්න ලබුණු නෑ එතකොට එන්න දුකමකල්ද සෝකය ත. රි ති හොර අ එදාට පිහිට වෙන්නේ සිීට දාලාගත්තයේ මෙට්ටේ ඔන්න වැටිගත් තමයි බදාගෙන කොට්ට බදාගන ළමයට පවෙන්නන්නන්න බැන් දොරවල් වහගෙන අ්ඩා අ්ඩා එන්නමකක්ද. පරිදේවේ ඔන්න සාමාන්‍ය වර්තමාන අම්මලාගේ ළමයි වෙනුවෙන් ඇති වෙන පලවෙන්නේ සෝකය හි බියයි. ඒ නමයට කිසි දෙයක් වෙලා නෙමීමේ හානියක් වෙලා නෙමි මේ හදාගත්ත සෝකයක්. දැන් අපි මොහම දෙන්නෙ කින්න්නවා අද එකම්මගෙනෙකින්නවා සති පට්කානය වඩනවා අතහමග ඔය හිමිකක් නෑ. තෙරහන. සතිපට්කානය වටන වඩලා ය ධාතුකුණ එහෙම දේල්ලා සියුම් මොටමට හාොත් ඔන්න නිඳ ලව දෙවනි ආනිසංසය තමන්ට අත්දක් ඉන්න පුළුවන් තෙරවා අනය. සෝගේ ඉක් මෝන ගතිය. දැන් අර සතිපට්ටානය වඩන අම්මගේ දරුවේ විභාග ලියනවා තික යත් ආරදරුවට මහන්සිි වෙලා අරවි ගාග පාස් කරන්න මහන්සේ නොමකද ළමවැෙනින් තිහිෙනවන අර මෙත්තා කරු හමදිතාවප එක්කා අම්ම හින්න අම්මහි තාත්තනගේ තියෙනවායි. ඒක හක් කරන්න බැන් මනුසකමින්. ඒ වඩ අරථක කරනවා. කරලා එක අම්මගෙනෙ සතිපට්ටානය වඩා නෑ ඉතින් ලොකූ බලාපොතු තියෙනවා. ලාමයා විත් ශිත්සත්්‍ය පාස්සේ කියලා දැන් ඔය කියන සතිපට්ටානය වඩ නම් වගේ වඩන් නැති අම්මගේ දරුවෝ දෙන්නම හිස්සත්්‍ය පෙල්ලෙනවා නමුත් අම්මලා දෙන්නගේ එත එතනින්දල හැසිරීන් දෙකා කොයි හම්මද වැඩියින් දුක්කෙන් යාට සෝකයේ ඉක්මුවන්බ. දක් න්න බෑ ඕක ියෝගිවෝ රට පුරාය විදයි කියන්න දැනඒ කියන්න පැපෙලක් ඇකි ඉසල්ල කියලා දන්න අපේ ලමයනන්න හරි දක්ෂයි ය ගොල්ලාගේක් කෙනවාගේ ඒග ආය කියන්න බැන පෙේල්ුනා කියලා ඒ වගේ තහන් චිටික වැටි අවත්්නිකම්ම ත . නැ අර දුක්විඳවිඳාගේ ඇතලේ ඉන්නවා. නැ සක්මආර භාවනාවෙන් දුණ ේරලාවට ඇලෙන්න ැට නැතුු හිල්ලා ධතිකුණ සියුම් කෙනෙක් හිටියද ඒ අම් මටත් එනවාර සෝකය. එන්න කොටම කයතේරිල්ලා හක්කරන මොමකද සබගේන්නේ මනෝහිම්දිය ට කායකත තතිය දියුණ වෙන කොට නොෝ ඉදිරිට ඩිය ප්‍රබලයි කායි තෙරන එන දෝගේ ඉත්මුණු ඔන්න එකක් දැ ඕක ඔය විදිහ කක්කාවෝ දැ ගෙර ඉන්න ගොල් ලෙඩ වෙනවා. ඒකෙන් සෝකය නවා ඒෝ ඔය වැඩිය කරන්න ඇත්්ද. හැ දැන් තතුපට්නාානෙන් වඩනම් අනුෂයාර් ගෙටතා නිසංස ලැබෙනවා නිසා ගෙතර ඉන්න නෑදෑන්ටල පින්නෑන මේකේ අනිසන්ස ද ගෙතර අනි කැනෙන් ලෙට වෙනවා ලෙඩ අරයනවාව ඔගොල්ල සතිපට අන ටව කිය නෑ නමුත් මෙහෙම දෙයක් වෙනවා. ඩ වෙච්චි මනුසයා හින්දා අධික ලෙසන සෝකය තමන්ගේ ඇලීමේ ප්‍රමාණයට ලෙඩ හැදිචි මනුක්ෂයාගේ සරූපයනම් ස්වරෝපය ඇලිම් වැඩි කෙනෙක්නා සෝකය වැඩ තේරවා සෝකයේ වැඩි වනාම ඒ ලෙඩාටවෙගොල්ලන්ට සලකන්න පුළුවන්ද දැන් කෙනෙකුට ලෙඩෙකොට සලගන්න පුළුවන්න්න සෝගයේ වැඩි වෙච්චි කෙනෙකුට බෑ දතිපට්ටානය වැඩුවම විවල්දරුවල්ල කවුර හරි ලෙඩ රෝගයක් ඇදනුවොත් එතින් දියග අට වඩනගෙනාට සෝකයේයි ඒක ඉක්මෝන හින්න ලෙඩා ඉක්මනින් සෝයි තෙරය හෙම පතිලාබේ අන්නල් ලැබයි. ඔන්න ඕ ආනිහන්ස ඔන් පුළුවරණම් හොයා ගන්න ඇබේ තව ප්‍රහ්ණ තියනවා මෙන්න මේවා පරිස්ස ීතු තැන්. අපි හිතමු මෙ ගැට ඇලීමට න සෝකයන්න සෝකයන ඉක්මුවන්නේ ගැටීමෙන් ඇති වෙන අකුසලේ විපා කියමකත්. ඇව් ඇලීමෙන් නං ප්‍රේමය අර ඇලුනත් ප්‍රියවක්තු වට ඇල්නත් විපාග සවරූපය සෝකයයි බියයි. දේශය හරහායන අකුසලේ විපාකය ලො මොන වගේකත් බියද සෝකයේද ඔය දෙකන දේශය හබිය සෝකයන්න එන්න පුළුවන් සෝකයේ එන වියඉන්න පුළුවන් ඒ ඒ දෝමදරුණු දෝමනස්ව සවරූපය දේශයේ විපාගය දෝමනස්වයක්ම ඒක දරන්න බැරි දෙයා ඉවරවෙන් නැති දෙයා තෙරවානෙන් ඒ හින්ද බුදුහමුදුරොපන්නනවා දේශය තරං යුද්ධයක් වෙන නෑ නත්ති දෝසෝ සමෝ කලී තෙරනහනෙන් ඒගැ නත්ති රාගෝ සමූ වගේ නත්ති දෝසූ සම්මෝ කලි කලිය ගැන රන්්ඩුව යුද්ධයක්. මෙන්න මේ බුද්ධ වචචනයට අනුවතමයි විපාකයන්නේ. තෙමහනේද ඕ කොයිගොල්ලට අත්තිනඉඩ සිදු වෙනවා මයි. මේකට අර ඉක්මූන මොගක් වන්නේ. මිඳුවන්ඩ වෙනවා වැදග. ඒක ගන ගෙනගන තියගන්න එක හොඳයි වෙලා ගිහිල්ලත්යෙන මම් පොඩක් පැදිලි කළ දෙන්න දැන් මේක බරපතල වෙන්නේ දැ ගෙදර ඉන්න කට්ට දිහැ වැැලුවම තියෙන්නේ වැඩියෙන් ඇලීමක්ද ගැටීමක්ද දැ දූදරුවන්න දෙමම්පියන් ගතින්න ගැටුම්මද වැඩි ඇලීමද ඒක ඇලීම වැඩි නම් ඔය දදරුව එක තරහාාවේ නැත දෙමක් කියන්න හ අන්නේ ආපුටික දවසකට කවුරහර එකතු කරොත්හෙම සෑහෙන ප්‍රමාණයක් තෙරනගැන ද දැකටේ ඔයිට වැඩි දැ ොගොලො කියන්නන්නේ දැන් වැඩිය ඇලි ඇලීම වැඩි කරන්නවා වාම්පරසිය හෝ භාරයාප කියලා දැන් පෙළකයිවේ ද. එම කියන්නේ කසාද බැඳල පනස් වසර පිරෙන්ට දන්දෙනවා. ඉ අවුරුදු පණ. ඔන්න අවුරදු පනාහා ඇතුළික ආටහරි බළුවන්නන් ඔය කියන්න ඇලිචි මිනිහා එක්ක හරිගෑරි එක්ක හරි ගැටිච්චි ික එකතු කරන්නඩ එහෙමත් ලොකූ තොක හයක්ත්ති. තෙර රැටම පටන්ගත් කසාද බඳන්න පෙර ඉඳලම. තෙරහනද ඔය කියන ඇලී අන්නෑ. පාර යන මිස්ස එක ගැටනට ඔ ඉතුරුවෙන් නෑ ගොරු ලඟ ගෙදරින් එක ගැටිච්ියක ඉතුරුයි එක නිකල් මිටියේ දැම්මවද. තෙරුණ එක එදිියට හි නෑ. නැඒ ගැටුම්ටික ඇලීමේ විපාකය සෝකය ගැටීමේ විපාකය මොකක්ද. කල කලිය කලිහියැන යුද්ධයා තෙර ඔන්න ඕකට මුහුණ දෙන්න වෙනවා. ඕක ක හැබැයි අපසලේනෙ මේ අපසලේ විපාකි. ඒක කියන්නේ රන්්ඩුව කලිය කියරි රන්්ඩුව දැන් උපාසකම්මා සක්මං කරනවා ඔය දකයි ධතකො දියුම් වෙන්න න මුල දෙන්න නවා. ඔය කලි කියර කතා එන්න ඇැගැ සක්මං කරනවා සක්ම කරනකට දැන් හරියට දැන් හොඳට සක්මන් කරනවා නමුත්. ඒ පාර්ස්ික රන්ඩවා පැහගාන කායකද ඒක පාසයන් තනියෙන් රඩුව රන්ඩුවන්න ගෙද හින්න කාක ඇලිේකා තැලකාය දරුව ගච්චහරි ගෝචරහරි මතකර නොේක නවත් අත් ැ දි වැරදිවේනවා ගැටුම රන්්ඩුවක් නවා ඒක ඒක පාසරිවායි කියන්නේ අනික් පුද්ගලය නෑ ඇත තේරු නනේ ද ඒක ඉන්නේ මනසේ මේක සෝකයවිපාක ඇලීමේ විපාකන ගැටීමේ විපාකවේ තේරනේද දැම් මෙන්න මේ කාලේ ආවෝත් තනියෙන් රන්ඩුවෙනවා කොච්චරහනේ මොක හරි වැරද්ද අප පේන තරමෙන් ඒ ඒන් පේන පාර යනමි නිසුන්ට වෙන්නෑමද. ගෙදරීන්න එව්න්ට මයි වෙන්. ඇයි ඇලිචි අයට මයිෙන්. ඇලිචය ිටඉන්වන මුගත්තේ. තෙර හ දැගොච්චරහාරේ ර්ක මාරක මාර්කමයවා. ැ ඕ ඔය දේ අකුසලය නෙමේ අතීත අකුසලේ විපාකි. තෙර මහන ඕක අකුසලි හ කරන්නට මෝලින් අහක් කරන්න බෑ. ො අකුසනය හත් කරේ සතිමත් වෙලා උත්සාහයෙන් ඕන කමින් කකුල විවාදන කොට අවදාානිද දැන් අවධානය තියන්න මහන්සේ ගත්තව හොමොක දෙරෙන්නේ අර රන්්ඩුව සබදික් වෙනෝ. තැ මෙන් ඊනඟට මනසට මතක් වෙනේ දැ රන්්ඩුව ගන්නේ කවුද ඒක පාසක රන්්ඩුව ඇහෙ එනෑ මනසිම්මයි. මනසි එ රන්ුවෝ නවත් අන්ඩ උසාගත්ත තව වද දෙනවා තේරමහන දැන් ඒතින්දි කමටහන පිළිපදි නෑ පන්ඩිතගන් කරන්න ඔයගොල්ලෝ ඒකට කමටහන තමයි හරකවගේ ඇරිදීන්ඩ වැඩ කරන්න හන්දි නැමෙන ක්‍රියා වැඩි කරන්න නැත්නම් නිඳවන්න වෙනවා. ඕග කරමයක් මේ අුසලයක් මෙතන්දිි කරන්න අපුසලයන්ේ දේශයක් නෙවීම දේශය ගේ ඉන්නෙමකත්. අතී දේශපාක තෙ ලෝගෙට මයගොල්ල හොඳයි කියලා ලෝකෙට කියපේකා මොකටද රන්්ඩු න්නේ විීපාක ඕෝකයිත දැහි කියන්නේ හොඳම හොඳයි කියලන හොඳ මනිහක් මොකට ර දෙමවග ගන දරුව විතර අපේ දර විතර හොඳයි වෙන නෑ කියලන්නේ දෙමකටද හෙන දරුව කරන මැරදි ඔට තරාගී ආන්නේ එක තුව මෙතැනින් විසි කරදා. ඒක වරද්ධ ගත්තව විඳ වන්න මඳ වන්නේ කොහොමද ඒක ප්‍රාච්චික වසයෙන් වෙන යුද්ධය. ඕක වදද දිදී මාස ගන අවුරුදු ගරන්නන්නේ මැරණකන් අන්ඩපු. මොක එච්චර ප්‍රමාණය තියනවා ඒ ගැටිත්්චා. ඔය ගොන්න දන්න. තෙමන්නේ. ඔහොම දෙයක් වෙනවානම් අ මේ ගියපු විදිේ දෙයක් වෙනවා නම් භාවනාව තුළ මේක වෙන්න බෑමුලින් කය ධාතගුණ තේරණ වෙලාවක වෙන්නේනක. කය ධාතගුණ සිවම් උනාට පස්ස බක වෙනවානාව මේක භාවනාවේ දවුණවා. තර විරසි මතය හට වශසන ඔල යවගේ ස්රුපියන් නන් තියෙන්නේ. ඒක පාරසිකෝ ගැටුමහනන්තියෙන්නේ. ඒක ඒක තමන්ට විතර ඉෙදරට බලපානකන්නෙව. ඒක විසුඳ ගන්න ය මිඳවන්නේ තම මිඳ වනේ ඩු කරගන්න ඕන්න නම් හරකවගේ ඇවි දින්න වැඩ කරන්න මනසිං එන එක නවත් අන්න බෑ. සතිය පළවත් අන්න උත්සාහගත්තය ඇයට අර රන්්ඩුව වැඩිය. රන්්ඩුව පවතින කාලි වැඩි. තෙරවා ඕක දෙමවපියෝවන්ටත් එන්න පුළුවන්. ඇයි ළමයි වනාට දෙමවපියයාන්ගේ වැරදිී වූසලදීනවා? දෙමියට වැරදි කරා කියලා බඩින්නයන්න නෑනෙ හැදිච්චිලම තෙර්මාන එම කරන්න එනම් මොකද කරන්න ද නිකමදී දඩ ලමීච කොච්චර දෙම වගේ වැරදිිර ොද වෙන්න බලා ඉන්න නේද වෙන්නේ. ඉවස අඩ නේද වෙන්නේ ආනන්නේ ඉවසපුටික තමයි ඉන්නට. තෙරවා හැබැයි ඉවසපුටික නිකං ඇතිෙන්නේ. ඒ පුද්ගලයා සුළු වැරැද්ද කරනවා දකින්ට හෝ ඇහෙන්ඩ ඕන එතකොට යවුල්ල ගැහුගවගේ පටන්ගන්නවා පුච්චගෙන එනවා පපුුව. තෙර රණ්ඩුව පටන්ගන්න. ඔහොම සිදුව වනව නම් ඕග සතිපට්කානේ දියුණු මේකෙන් ලැබෙන ඉබර වෙනවා ඉවර වෙනවා කියන්නේ ඉස්සරට වැඩිය පිරිසුදුුණා පලවැනි යානිසංස. තෙරනහනෙන් වරදගත් ඔ දැන් ඇතින්දදි මත්‍රීබ දැන් තරහා යනවාගේ ඒකක් වවෙෙන රහ ගුත්නේ. ත්තනම තියෙන්නේ වෙලා ඒය පුද්ල අඩ තිෙන පපුර්ණ කරුණාව මෛත්‍රිය තේරවා ඒ හින්දම මේ වතුරයි ගින්න්දරයි එකට කලවන් වෙච්චයක් විදිටයි තේරෙන විපාගේ හැටිහෙම ඇැන් ඕක වැඩි නම් මකක්ද කරන්නකි ඔ එම ගෙද දහම ගටහටය ඇදිහ ද බුණනම් මේ දවස් වනේ අනකොට ඉවරයි තේරනෝ ඇයි වැඩිෙන් අරක අද දෙන්න පටන් ගන්නේ ඇහෙන් අරමුණ වෙනකොට පේනකොට වැරදි දකිනකොට ඇහෙනකොට. ඔ කියන කතා වචනානු වෙනවා තෙරම වචන හැ බැයි වැරදි වචනයක් වෙඩ ඔන්නෑ. අතීතියේ වැරදි කරපු තැනක තමන් ගැටිල්ල තරහා ගිය වෙලාවක කියපු වචනයක් නං ඒක ඒ ඇත්ති. තෙන්හ එච්චර සිවුම මේකකා දින පාලනයක් කරන්න බෑ තමන්ට පාලනය නෑ. සැනිගෝ එනවා තමාන්ට මොකුවක් කරගඩබෑ ඒවැනිවෙලාවක මෛත්‍රී වැඩුවෝත් සිය ගුණයක් වැඩියට. මොකද මෛත්‍රී භාවනාව බලපාන්නේ අකුසල් ස්වරූප දේසියට විතරයි අකුසල් විපාකයට මෛත්‍රීයේ බලියනෑ. තේෙන්හනේද. උඟක් උ පහසකම්මල ඔන්න අමාරුව වැටෙන්නේ. ඔතැන අරමනුස්ස මෛත්‍රී වඩන් දෙයනවා එකට මොද වෙන්නේ. අවුරදු පණහත් තිස්ස කරගත්තය ගුණු ගොඩ ගෙනවන්ඩම. ඒ පන්දිතට දීපු ගමන හන්න පිළිපදින්නේ. එඟන්න මෙතන මෙතන් මතක දිියයාගන්න දැම්මාගේ ගැහන්නවා ක්‍රමය ඔය ටික මතක දියාගන්න ඕන්න දැ ඔය ටික වෙනවානම් ප්‍රශ්ණයක් විදිහට ඒක අනුන්ගේ ප්‍රශ්ණයන්නෙවෙයි තමන්ගේ වර්තමාන අකුස ලේකුත් නෙවෙයි ම ජීවත් එනකොට කරගන්නඩ සිදුවෙේචී අකසල්ලොල ඔොවයක් එලියට පි අනවස්ථාව. තේරමහක ඒත් නෙමෙහි තියෙ තොගයක්. ඒ හහිදා අගක් මුලන් නෑමේගී. ප්‍රමාණයක් නෑමේ. එක හිදා එහෙම නැති මනුස්සයොත් නෑ ලෝක. තේරමහ එහෙම නැති මනුසය ඉන්නවන තනින් ජීවත්ත එ්චි මනුස්සේ පොණයි. යාළු මිත්‍ර ඉන්ද බෑයි මනුස්සයට තේර. එම නැතුව ඉන්නවාන කැලේක තනීටී මනුසෙකුට ඇති නැවෝ අඩු වෙන්න තමයි බුදුහාමුදුරුව පොඩිකාලය මහන වෙන්න කියට. ම ඔය ප්‍රාන්්ධ නැත්නම් එකතු වෙනවා ඒක එක නායකෙනෙක වැරදදන්න මේේ බුදුහාන්දුරුවන්ට. ඒක ඔයගොල්ලු ප්‍ර්ඥ්‍යන් නොකර මේකයි ධර්මය කියලා තේරුම් ත්තම් ඔහු විසඳයි. චෙර්මා ඔය දිට ඇලීමත් එම ගැටීමත් එෙම දැකාලේ ගඩක් ගිලා තියෙ ඉද අපි. නවත්තමු සාකච්ඡාව ඇති මේ අන්තිමට කියපුටික භාවනාව මුලෙෙන්නෑ මුල නොවනන් කාටහරි. භාවනා කරන්නට පෙර ඔය ලක්සන ඒක මේ තමන්ගේ නැහැදිච්චි ගමී ලක්සනය. හැදිචි මිනියගේ ලක්සෂනය අනෙව. තේරවානේද. මං මේ කියන එක එන්න ඕනේ භාවනාව මුල නෙවෙයි ධාතු ගුණ තේරිලා ඒවා ඇලිම් ගැටිින් අඩුවෙලා. භාවනා කරන්න කොට විතරන්නේ මේ ගෙවල් දොරුවල්ල නිකා වැඩකන්න කොටත් ඒ දැනුම ඇවිදිල්ලා ධාතිගුණ සිවම් වෙලා දැ දැනෙන් නෑ කියන මට්ටම චාලයක් ගියාට පස්සේ මෙහෙම එකක් වෙනවනා ඒක දියුණවා. තේරවානේ ඒ විසුඳගන්නේ විදිහ දැන්මං කියයාදු. වෙන මොනෝහරි කල්පය දන්න මේ විකල්පය හැ ඔය කියා දීප එක හැර ඕනම එකක් කරන්න ඔයිටක විඳ වන්ඩ වෙන තමන්. කියන්න අ රන්ඩුඇවී ඉඳුවෙන් ඇැයි රන්ඩුව පුද්ගලයක්ක නෙමේ. තනි තේරණ මේ ගුටිකන්නේ තමහම. දැ ඕක තමයිවෙ. හැබැයි ආහම්බෙන් අර තමන් දන්න ඇත්තුව චේතනා පුරුවෝ නැතුව හිටිකම වචනය ප්‍රකාශ වෙන එම වෙන්ඩ පුල එතකොට උගෙන් ගුටි ග්ඩත් පුළුවන්. තේහේ කාලේ වැඩියෙන් වැඩිෙන් තමන්ගේ හැමවිලේ ම ගුටිරන්නවා හම්බ ගෙදරන්නවුවගේ ගුටි කණඩක් පුළුවන්. තේම හ පනිති වැඩ නොකරම යන්න පොන දෙන. ධර්මය තේරුම් ගරගනම අන්නඩ න දෙෙනා. ඔය සතිපට්ටානේ ආනිසංසයයක් නෑ දේශයටදේසයේ විපාගයට. ඇලි මේ විපාකයට තියනවා සෝගක් මෝන තේරනනෙන් ඕක ගොඩක් එහාට ග. දේශ විපාගයට ආනිසංසයේ තියන පස්සෙන ආනිසංසය ඒකට යඩ තව බෑ මුගක් හාට යායිත. පස්සනි ආනිසන්සයම කද දෝම නස්සය අත්තංග මාය මගේ නෙවේ කිය පිළිග මග නොවයි කියලා පිළිගණ්ඩ බෑ ඔය මට්ටෙකි. රණ්ඩුවට අහු තේරමහනය කල්ගියම ගොඩක් දියුණු වුනොත් එයාට ගිය. දෝමනස්ය අර ගැටුමුමයිත් ඒ ගැටුමේවා ඒක නොසලකා හරඩ පුළුවන් කම තියනු දකට දෝමනස්්‍යය නොසලක හරින්ඩ පුළුවන් මට්ට මේ උපරිමතත්වය ඇතියෙන්නේ ප්‍රහතන් වහන්සේට තේරහ එඟ හින්දා ඒ ගුණ ඕහයන් දෙපා දැම්ම මේ මේ ලැබෙන ඒක විසඳ ගන්න ප්‍රශම ඒක තමයි හොඳම කරම ක්‍රමිය එහෙම හොඳයි මේ දෙ අදු දවසත් ඒවාගේ මෙට දවසත් ඒ කරගන යන පුහුණුව සාර්ථ කරගන්න හැම දෙනාටම සත්ති දහිටී ලැබේවාගෙන පාර්ථනාවෙන් සාගච්්‍යාව අවසාන කරන්නවා හැම දෙනාටප තෙරවන් සරණයි.